ශ්‍රේෂ්ඨ සෝවියට් ලේඛක චින්ගිස් අයිත්මාව් විසින් නිර්මාණය කරන ලද පළමු ගුරුවරයා නම් නවකතාව ගුරු ගීතේ නමින් සිංහලයට පෙරළූ දැතිගම වී රුචි ගීතේ අගනා කෘතිය සිංහල හඬපටයක් ලෙස අප ඔබට ගෙන එන්නෙමු. ඒ අපටද සැබෑ මිනිසුන් ඕනෑ කර තිබෙන හේම සමාජවාදී සඳහා පාරජාතක සහනදී මම කවුළුව හැරියමි. කාමරය තුලට සිසිල් සුළං හමා එයි. නිල්වන් පැහැදිලි අඩ අඳුරේ හිඳ මගේ චිත්‍රවල තිබෙන කටු සටහනින් යුත් රූප හා දර්ශන දෙස මහත් ඕනෑකමින් බලන්නට වීමි. ඒ කටු සටහන් කීපවරක්ම මකා දමා මුල සිටම අඳින ලද ඒවාය. එහෙත් චිත්‍රය ගැන යමක් කීමට උචිත වේලාව නෙමෙයි මේ. ප්‍රධාන දේ තවම අතට අසු වී නැති හැඩයි. සිත තුල දෑතින් බදා අල්ලාගත නොහැකි ප්‍රීතියක් ඇති කරමින් එය පැන නගින්නේ ගිම්හානේ අරුණෝදයේ මෙන් වැඩි එන පැහැදිලි බවකින් හා ස්ථිර ගතියකින් යුතුවය. සැනකින් එය පැන නගි අරුණෝදයේ නිසලතාවයට වැදෙන මම කල්පනා කරන්නට විමි. මා මෙසේ හැසුරුණු වාර අපමණය. මගේ චිත්‍රයේ තවම සිතුවිලි මාත්‍රයකට පමණක් සීමා වී තිබෙන බව ඒ හැම වාරයකදීම මට හේතු ගියේය. අවසාන කුල දෑගෙන කිට්ටු යහළුවන්ට දන්වා සිටීම අනුමත කරන එකකු නොවෙමි මම. දැඩි ඊර්ෂ්‍යාවකින් යුතුව මගේ වැඩ දෙස බලන නිසා නොවේ මා එසේ සිතන්නේ. අද තොටිල්ලේ නැලවෙමින් සිටින දරු පැටියේ හෙට මොන විදියට හැදී වැඩී නැගී සිටිතද යන්න සිතීම අමාරු කාර්යයක් නිසාය. ඇඳ අවසාන නොකරන ලද චිත්‍රයක් ගැන තීරණය කිරීමද අසීරු වැඩකි. එහෙත් මෙවර මගේ රීතින් මම කඩා දැමුවෙමි. අවසාන නොකළ ඒ චිත්‍රය ගැන මහ හඬින් කියාපෑමටත් ඒටත් වඩා ස්ථිර ලෙස කියන්නේ නම් ඒ ගැන මිනිසුන්ගේ අදහස් උදහස් දැනගැනීමටත් මට උවමනා වී ඇත. එය අභිලාෂයක් නොවේ. ඒ කාර්ය වෙන අන්තමට කළ නොහැකිය. ඒ බර තනිවම ඉසිලීමට මට සවිචක්තියක් නැති නිසාය. ඉතිහාසයේ මගේ සිත පුබුදුවාලීය. චිත්‍ර ශිල්පියෙකු ලෙස තෙලිතුඩ ගැනීමට පොළඹවන ලද්දේ ජීවන පුවතකි. එහෙත් ඒ ජීවිත කතාව කොතරම් විශාලදැයි කියතොත් ඒ බදා අල්ලා ගැනීමට මට නොහැකිය. මගේ අදහස් සම්පූර්ණයෙන්ම කියාපෑමට තරම් ශක්තියක් මා තුළ ඇතැයි මා නොසිතන හේයින් මම බිය වෙමි. ජනතාවගේ උපදෙස් මට අවශ්‍යය. තීරණය ගැනීමට ඔවුහු මඟ පෙන්විය යුත්තාහ. ජනතාව සිතින් මා සමග චිත්‍රය අසල සිටිය යුතුය. ඔවුහු මා මෙන්ම කැළඹීමට පත්විය යුත්තෝය. හදවත් තුළ ඇති දයාන්විත බව ගැන දුක් නොවන්න මා සමීපයට එන්න. ඒ කතාව කීම මගේ යුතුකමකි. අපේ අයිලය. මෙහිදී අයිලය අපේ අයිලය මෙහිදී අයිලය යනු අයිල් කිර්ගිස් සෝවියට් සමූහාණ්ඩුවේ ගම්පද පරිපාලන ඒකකයකි. කුර්කුරේ ඌව පිහිටා ඇත්තේ උස් කඳුවැටි අසල වූ පුළුල් නිම්ම භූමියක කඳුවැටි අතරින් ගලා බසින කුඩා ගංගා වලින් වැඩි හරියක් අපේ අයිලය හරහා දිවෙයි. අපේ අයිලයට පහලින් කසාක්ස්ථානයේ ස්ටෙප්ස් බිම්වල කොටසක් වන කහපෑති මිටියාවතෙකි. ඒ වටා කළු පැහැති යෝධ කඳු ගැට පෙළකි. මිටියාවත හරහා වැටී තිබෙන දුම්රිය පාර බටහිරෙන් සිතිජය දක්වා විහිද යන්නේ සමතලා බිම් පසු කරමිනි. එහෙත් අයිලයට ඉහළින් කඳු ගැටයක් මත පොප්ලර් ගස් දෙකකි. මට බහතේරණ අවධියේ පටන්ම ඒ ගස් දෙක දැක පුරුදු බව මතකය. කොයි පැත්තේ සිට අපේ කුර්කුරේ ඌවට ඇතුල් වුණද පළමුවෙන්ම ඇසට හසුවන්නේ මේ ගස් දෙකය. කන්ද මත පිහිටි පහන් කණුසේය. ඒවා දුම්රියෙන් බැස ස්ටෙප් බිමහරා අයිලේ දෙසට ගමන් කරන මට පළමුවෙන්ම දකින්නට ලැබෙන්නේ අර පොප්ලර් ගස් දෙකය. එසේ වීමට හේතු ළමා කාලයේදී ලබන හැඟීම් මිනිසුකට වඩාත් අගනා නිසාද නැතිනම් වෘත්තියෙන් මා චිත්‍රශිල්පියෙකු නිසාදයි කීම උගහටය. ඒවා එතරම් උස් නොවුවද බොහෝ ඈත සිට බලන විට නොපෙනුනුද මගේ ඇසට ඒවා හසු වෙයි. මනසට දැනෙයි. ඈත පෙදෙස්වල සිට අපේ කුර්කුරේ ඌට මා පැමිණි වාර බොහෝය. එහෙත් හැමදාම හදවත කකියන පාළු බවකින් යුතුව මම කල්පනා කළෙමි. අර පොප්ලර් නිඹුල් උගස් දෙක ඉක්මනින් පෙනේවිද? අයිලයට හනිකට යා හැකි වේද? පොප්ලර් ගස් සහිත කඳු ගැටයට යාමට හැකිද? ඊට පස්සේ ඒ ගස් යට හිටගෙන හිත ප්‍රීතියෙන් උතුරා යනතුරු කොළවල සරසරහ යන හඬ ඇසීමට ඇත්නම්
අපේ අයිලේ නොයෙක් වර්ගවලට අයත් ගස් එමට තිබේ. එහෙත් අර පොප්ලර් ගස් විශේෂතනක් ගනී. ඔවුන්ගේ බස විශේෂකකි. එය ගීතෙන් පිරි ජීව ප්‍රාණයකි. රෑ හෝ දහවල් හෝ කොයිවෙලේ හෝ මෙහි ආවද ඔවුහු දෙදෙන ඒ මේ අත වැනැති. විවිධ ස්වරමාලා අනුව ගයන්නාක් මෙන් කොළහා අතු ශබ්දයන් නගති. නිහඬව හමන සුළම් පහර වැලි තලාව මත නටන්නාක් මෙනි. වරක නොපෙනෙන ගිනිදළුවක්සේ හද කිති කවුමින් උණුසුම් කිඳිරීමක් අතු දිගේ දිව යන්නාසේ. සැනකින් ඇතිවන දැඩි නිහඬියාවකි. පොප්ලර් ගස් එකවර නැගී සිට අනතුරු හඟවමින් හඬ නගා සුසුම් ලන්නේ යමක් ගැන පසුතැවිලි වන්නාක් මෙනි. බැහිකුණාටු සහ සැඩසුලම් පහරට හසුවන පොප්ලර් ගස් අතු සොලවමින් වැරෙන් ඒ මේ අත වැනේ හඬ නගයි. ඒ පීඩාවට හසුවන කොළ ගැළබී වැටේ. දැවමින් නගින ගිනික් දළුමෙන් එවිට ඒ තුරු පෙනේ. ඊට අවුරුදු ගණනකට පසු මම එහි රහස දැනගතිමි. කඳු ගැටේ මත තිබෙන මේ පොප්ලර් ගස් දෙක සුළම් පහරට විවෘත වී නග්න වී සිටි. වායු පීඩනයේ ඉතා සුළු වෙනස් වීමකට පවා ඒවා හසුවේ. ඉතා සැහැල්ලු සුළම් පහරට පවා හැම කොළයම්ම අසුවන්නේ සියුම් ඉඳුරන් ඇතියවුන් සේය. ඒ චාම් ඇත්ත සොයා ගැනීම නිසා මම කල නොකිරුණමි. ඒ ළමා හැඟීම මා කෙරෙන් වෙන් වූයේ නැති අතර අද දක්වා මම ආරක්ෂා කරගෙන සිටිමි. කඳු ගැටේ මත පිහිටි පොප්ලර් ගස් දෙක අදත් මට පෙනෙන්නේ අපූරු ජීවමාන වස්තුන් ලෙසිනි. මගේ ළමා කාලය කොළපාට මායාකාරී වීදුරු කැබැල්ලක් මෙන් ඒ ගස් යට නැවතිනි. ගිම්හාන නිමාඩුවට පාසල වැසී යාමට පෙරදා අපේ කොළු නඩය කඳු ගැටේට වැදුනේ කුරුළු කූඩු විනාශ කිරීම සඳහාය. කෑකෝ ගසමින් උරුවම්බාමින් කඳු ගැටේට නගින හැම වාරයකදීම යෝධ පොප්ලර්ලයන් දෙදෙනා ඒ මේ අත වැනමින් සිය සිසිල් සෙවනින් හා කෝමල හඬ පතුරුවමින් අප සාදරයෙන් පිළිගන්නේ යයි. කෑකෝ ගසමින් උරුහන් බාමින් කඳු ගැටේට නගින හැම වාරයකදීම යෝධ පොප්ලරයන් දෙදෙනා ඒ මේ අත වැනමින් සිය සිසිල් සෙවනින් හා කෝමල හඬ පතුරුවමින් අප සාදරයෙන් පිළිගන්නේ යයි කියාපෑවාක් මෙන් මට දැනිනි. පාවහන් නැති මුරණ්ඩු කොල්ලන් වන අපි එකා පිට එකා නගිමින් ගස් බඩ ගන්නෙමු. අතුරු කිලි ගානේ ඇදෙන අප කුරුල්ලන්ගේ රජය ආක්‍රමණය කරන්නේ වේගේනි. බියපත් වන කුරුළු රංචු අපට උඩින් කෑකෝ ගසමින් පියඹති. කුරුල්ලන්ගේ කන්දොස් කිරියාව අපි ගණනකටවත් නොගත්තෙමු. ගස් මුදුන් දක්වා නැංගෙමු. කවුද වැඩිය නිර්භීත? කවුද වැඩිය දක්ෂ? හිටි හැටි ඒසා උස් මුදුනක සිටි කුරුල්ලෙක් ඉගිලෙන උසක සිට ඉන්ද්‍රජාලයකින් මෙන් අප ඉදිරියේ ඉමක් නැති විශාල ලෝකයේ දිස්විය. මහ පොළවේ දැවැන්ත බව අප පුදුමයට පත් කළේය. අතු උඩ සිට මේ පුදුම දර්ශන දෙස බලන අපට හුස්ම ගැනීමට පවා නොහැකිව ගල් ගැසුණක් මෙන් දැනේ. ලෝකයේ විශාලම ගොඩනැගිල්ල සමූහ ගොවිපලේ අස්සගාල බව අපගේ වැටහීම වුවද මෙතන සිට බලන විට එය පෙනෙන්නේ කුඩා මඩුවක් මෙනි. අයිලයට පිටුපසින් පැතිර ඇති නැවුම් ස්ටෙප් බිම් දැඩි උෂ්ණය නිසා ඇතිවන රත් වූ වාතයෙන් පැන නගින පටලයට අසුව අතුරුදහන් වී යන්නාක්සේය. ඇස්වලට පේනතෙක් දුර තිබෙන බොරනිල් පැහැති අහස දෙසත් දසත පැතිර යන මහ පොළව දෙසත් බැලුවෙමු. ඉස්සර ගංගා නදී ඇතැයි සැක නොකළ තැන්වල නොදුටු තැන්වල ගංගාවන් ගලා බසින සැටි දුටිමු. ඈත සිතිජයේ රිදී කෙඳිසේ ගංගා නදී දිස්විය. අතුවල නිසසලව ඉන්නා අපි මෙසේ සිතුවෙමු. මේ ලෝකයේ කෙලවරද? නැත්තන් තවත් ඈතට අහස විහිදී යන්නේද? එහි වලාකුළු තිබේද? අතුවල අප ඉන්නේ හුස්ම පවා නොගනිමිනි. සැඩසුළම්වල අපූරු හඬත් ඒට මිතුරෙකු ලෙස පිළිතුරු දෙන තුරුලතාවල කොළ ඈත රටවල අරුම පුදුම තොරතුරු ගැන කියන්නාක් මෙන් නගන හඬත් අපට ඇසිනි. පොප්ල ගස්වල හඬ මා කන්හි වැකුණු විගස මගේ හදවත බියෙන් සහ ප්‍රීතියෙන් සැලෙන්නට විය. ඒ හඬ ඈත රටවල් ගැන කියාපාන්නාක් මෙනි. එදා මා විසින් කල්පනා නොකරන ලද දෙයක් තිබින. කා විසින්ද ඒ ගස්කල් පැල කරනු ලැබුවේ? මේ ගස් සිට වූ මිනිසා එදා දුටු සිහිනය කුමක්ද? ඒ අප්‍රසිද්ධ පුද්ගලයා මේවා පැලකලේ කිනම් බලාපොරොත්තුවකින්ද? පොප්ලර් ගස් සහිත කඳු ගැට
පෙදෙස හඳුන්වන්නේ දූසෙන්ගේ පාසල නමිනි. නැති වූ අස්වයෙකු හොයන්නෙක් තමාට හමුවෙන එකකු අමතා මෙසේ ඇසූ බව මට මතකය. ඒ යාළුවා, මගේ අස්සමාල්ලා උඹ දැක්කේ එහෙම නැද්ද? ඔහුට නිතර ලැබුණේ මෙවැනි පිළිතුරකි. අන්න අර උඩහා පැත්තේ දුයිසන්ගේ පාසල ළඟ උන් ඊයේ රෑ තනකොළ කෑවා. එතනට ගියාම උඹේ එකාව හොයාගන්න පුළුවන්. වැඩිහිටියන් අනුකරණය කරමින් අපි කොල්ලෝ කල්පනා නොකර මෙසේ කෑ ගැසුවෙමු. කොල්ලනේ, යමද දුයිසන්ගේ ඉස්කෝලෙට? පොප්ලර් ගස්වලට නැගලා කුරුළු කූඩුව උස්සන්ට. ඉස්සර කාලේ ඒ කඳු ගැටේ මත පාසලක් තිබුණු බව කියනවා මා අසා ඇත. එහෙත් අපට එහි හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි විය. එහි නෂ්ටාවශේෂ හෝ සොයා ගැනීමේ අදහසින් ළමා කාලයේදී මා ඇවිද මහන්සි වූ නමුදු කිසිවක් සොයා ගැනීමට අපොහසත් වීමි. පාළු කඳු ගැටේ දුයිසන්ගේ පාසලයයි හැඳින්වීම පුදුමයට කාරණාවක් විය. ඒ දුයිසන් කියන්නේ කාටදැයි මම වැඩිහිටියන්ගෙන් ඇසුවෙමි. එක් මහල්ලෙක් ඕනෝට එපාවට මෙන් අතක් වනමින් මෙසේ කීය. කවුද දුයිසන්? නොන්ඩි බැටලු ගමගේ පරම්පරාවෙන් එන උන්ද තමයි ඒ. ඔය සිද්ධිය බොහෝම පරණ එකක්. ඒ කාලේ උන්ද කොම්සොමෝල් තරුණ සංගමේ හිටියා. ඔය කඳු ගැටේ උඩ තිබුණා පාළු මඩුවක්. දුයිසන් ඒ මඩුව අස්පස් කරලා ස්කෝලයක් දමල ළමයින්ට ඉගැන්නුවා. ඒක නමින් විතරයි ස්කෝලේ හැටියට තිබුණේ. ඒ කාලේ තමයි කාලේ. අස්පයෙකුගේ බෙල්ලෙන් අල්ලලා උගේ පිට උඩ ඉඳගන්න පුළුවන් හැම එකාම ඒ දවස්වල ලොක්කේ. දුයිසෙන්ද ඒ වගේමයි. හිතට හැම දෙයක්ම කළා. දැන් ඒ මඩුවෙන් ලී පතුරක්වත් හොයාගන්න බැහැ. වෙච්ච ප්‍රයෝජනේ නම ඉතුරු වුණ එක විතරයි. මා දුයිසෙන් දැන සිටියේ මද වශයෙන්. ඔහු මහලු වියේ පසුවන්නේකි. රාජාලියෙකුගේ මෙන් දිගති ඇස්බැමි වලින් හෙබි හෙතම උසති සාන්ත පුත්‍යලේකි. ඔහුගේ ගෙවත්ත පිහිටියේ ගඟෙන් එගොඩ දෙවෙනි කඩ පිහිටි වීදියේය. අයිලේ සිටි දවස්වල දුයිසෙන් සමූහ ගොවිපලේ මිරාබ් යනුවෙන් හඳුන්වන්නේ වාරිමාර්ග පාලකයා ලෙස වැඩ කළේය. ඔහු කාලය ගත කළේ කුඹුරුවලමය. කලාතුරකින් ඔහු අපේ වීදිය ඔස්සේ අසුපිටින් ගමන් ගත්තේ සෑදලයට බැඳි විශාල කෙත්මනයකුත් සමගය. මෙහිදී කෙත්මනය යනු ගොවිතැන් සඳහා භාවිතා කරන උදැල්ල වැනි ආයුධය. අස්වයාද හාම්පුතාට සමාන බවක් දැරීය. ඌද ඔහු මෙන් කටුගොඩකි. සීන් කකුල් ඇත්තකි. මහලු වයසට පත් දුයිසෙන් පසුව ලියුම් බෙදීමට පටන් ගත්තේය. එහෙත් මා කියන්නේ ඒ ගැන නොවේ. කොම්සොමෝල් සාමාජිකයෙකු වශයෙන් මා එදා හිතින් මවාගත්තේ වැඩෙහි දක්ෂ බිනීමෙහි සමත් අසුරුවෙකි. ඔහු අයිලේ සිටින සටන්කාමින් අතුරින් අතිශය තීනු සටන්කාමියාය. ඔහු රැස්වීන්වල කතා කරයි. කම්මැලියන්ට සහ හොරුන්ට එදිරිව පත්‍රවලට ලියයි. එහෙත් දිගති යටි රවුලක් සහිත මේ සාන්ත පුද්ගලයා ඉස්සර කොම්සොමෝල් සාමාජිකයෙකුව සිටියේ යැයි සිතින් මවා ගැනීමෙහි පවාම අසමත් විමි. ඒටත් වඩා මහා පුදුමය තරමක් අකුරුගත් මේ මිනිහා ළමයින්ට ඉගැන්වීමයි. එවන්නක් අවබෝධ කර ගැනීමට මගේ බුද්ධියේ ඉඩ නොදෙයි. එලිපිටම කියන්නේ නම් මේද අපේ අයිලේ තුඩ තුඩ පවතින කට කතන්දර වලින් එකකයි මම සිතුවෙමි. එහෙත් සත්‍යයේ ඒට හාත්පසින්ම වෙනස් විය. පසුගිය සරස් සමයේදී මට අයිලෙන් විදුලි පණිවිඩයක් ලැබිනි. ගමේ සමූහ ගොවිපලේ වැර යොදා සාදා නිම කළ අලුත් පාසල විවෘත කිරීමේ උත්සවයට එන ලෙස කරන ලද ආරාධනයකිය. එවැනි ප්‍රීතිමත් දවසක ගෙදරට වී සිටීමට මට නොහැකි නිසා මම එහි යාමට සැනකින් තීරණය කළමි. උත්සවයට දවස් කීපයකට කලින් මම එහි ගියමි. අයිලයේ ගොඩේ ඇවිද දර්ශන කීපයකට වුමනා කටු සටහන් අඳිමි සිතාගතිමි. ආරාධනා ලැබුවන් අතර මහාචාර්ය සුලෙයිමානාවා මෙතිනියද වූවාය. දවස් දෙක තුනක් මෙහි නවතින ඈ පසුව මොස්කව් යන බව මට දැනගන්නට ලැබිනි. ඒ තේජහන්විත කාන්තාව ළමා බියේදී නගරයට ගියේ අපේ අයිලේ ඉපදී හැදී වැඩුණු පසුව බව මම දනිමි. නගරවැසියෙකු වූ පසුවය.
මා ඇය හඳුනාගත්තේ තරබාරු කයකින් හෙබි ඈ එකල මැදිවිහෙහි පසු වූවාය. මනාසේ පීරණ ලද ඇගේ හිසකෙස් අතරින් පතර පැසී තිබිණි. සුප්‍රසිද්ධ මේ කාන්තාව සරසවියේ විද්‍යා අධ්‍යයනයන් කළාය. විද්‍යාපීඨයේ සේවය කරන්නේ නිතර පාහේ විදේශ සංචාරයේ යෙදුනාය. වැඩ කටයුතු බහුල කාන්තාවක් වූ ඈ සමග ළඟින් ආශ්‍රය කිරීමට මට අවස්ථාවක් නොලැබිනි. එහෙත් කොහේ හමු වුණද ඒ හමුවීම් ඉතා කෙටි වුවද ඈ අයිලේ තොරතුරු මගෙන් අසයි. මගේ චිත්‍ර ගැන ඇගේ අදහස් කියාපායි. මම ඈට මෙසේ කීමට ඉටා ගතිමි. අල්තිනායි සුලේමානාව, අයිලේට ගිහින් ගම්මුව හමු වෙලා කතා බහ කිරීම හොඳයි නොවේද? ගම්මුව ඔබ ගැන හොඳින් දන්නවා. ඔබ නිසා ආඩම්බර වෙනවා. ඒගොල්ලෝ ඔබ ගැන දන්නේ අයිලේට ලැබෙන ආරංචි අනුවයි. ඒත් සමහරු මෙහෙම කියනවා, අපේ සුප්‍රසිද්ධ මහාචාර්යතුමී අපි සමග ආශ්‍රය කිරීමට වැඩි කැමැත්තක් නැහැ. ඈට අපේ අයිලේට කුරුකුරේ ඌට එන පාර අමතක වෙලා. අල්තිනායි සුලේමානාව මෙතරම් කුළුපඟු හමුවීමක් බලාපොරොත්තු නොවූ බව කිව යුතුය. ඈ තරමක් කලබල වූ බව පෙනෙන්නට තිබුණි. දෑත් එක්කොට පපුව මත තබාගත් ඈ ගම්මුන්ට ආචාර කළේ හිස සහ උඩුකයද පාත් කරමිනි. ඇය වටා රැස්ව සිටි පිරිස අතරින් ඈ රැස්වීමේ සභාපති මඬුල්ල වෙත ළඟා වූයේ අමාරුවෙනි. අල්තිනායි සුලේමානාව සිය ජීවිත කාලය තුළදී රැස්වීම් සෑහෙන සංඛ්‍යාවකට සහභාගී වූවාට සැක නැත. ඒ රැස්වීම්වලදී ඈ ලැබූ ගෞරවය සුළුපටු නොවන අතර එයින් ඈ සන්තෝෂයක්ද ලබන්නට ඇත. එහෙත් මේ කුඩා ගම්බද පාසලේදී ඈ පිළිගස් ගම්මුන් විසින් දක්වනු ලැබූ ලයාන්විත බව නිසා ඇගේ සිත කැළඹිනි. දෙනතින් කඩා හැලුණු හතුටු කඳුළු නවත්වා ගැනීම සඳහා ඈ දැරූ ප්‍රයත්නය අතිමහත්ය. මංගල මහා සභාවේ කතාවලින් ඉක්බිතිව පයනිවරුන් බාල දක්ෂයෝ මහත් ගෞරවයෙන් සුලේමානාව මැතිනියට රතු ලේන්සුවක්ද මල් කලඹක්ද පිළිගැන්වූහ. මංගල මහා සභාවේ කතාවලින් ඉක්බිතිව පයනියරවරු බාල දක්ෂයෝ මහත් ගෞරවයෙන් සුලේමානාව මැතිනියට රතු ලේන්සුවක්ද මල් කලඹක්ද පිළිගැන්වූහ. පාසලේ සමරු පොතේ පළවෙනි අස්සන තැබීමේ ගෞරවයද ඇයට හිමි විය. ඉන්පසු පාසලේ ආධුනික නාට්‍ය කවයේ මෙහෙවීමෙන් පවත්වන ලද විවිධ ප්‍රසංගයේ දැකුම් කළු බවක් සහ ප්‍රීතිමත් බවක් ඉසිලීය. අනතුරුව පාසලේ අධ්‍යක්ෂකවරයා අමුත්තන් වූ අපටද, ගුරු පිරිසට සහ සමූහ ගොවිපලේ ක්‍රියාකාරීන්ටද තම නිවසට එන ලෙස ආරාධනා කළේය. අල්තිනායි සුලේමානාවගේ පැමිණීම නිසා ඇති වූ ප්‍රීතිය සැඟවීමට කිසිවෙකු ඉදිරිපත් නොවීය. පටපිලිවලින් සරසන ලද පුටුවක් ඈ සඳහා වෙන් කර තිබිණි. හැම කෙනෙක්ම ඈ කෙරෙහි ගරු සැලකිලි දැක්වීම වස් විශේෂ උනන්දුවක් පෙන්වූහ. මෙවැනි අවස්ථාවලදී සැමදාමෙන් හඬ නගා කතා කිරීමද ප්‍රීතිමත් සාකච්ඡාද සෞදිය පිරීමද සෑහෙන්ට කෙරිණි. ගම්බද ගැටවරේ උත්සවය පවත්වන ගෙටවැද විදුලි පුවත් මිටියක් ගෙහිමියා අත තැබීය. විදුලි පුවත් අතිනත ගියේය. ආදි ශිෂ්‍යයෝ පාසල විවෘත කිරීම නිසා සුභපතමින් එව් විදුලි පුවත්ය ඒවා. විදුලි පුවත් දිනාවේ අර දුයිසන් ලොක්කද? ඊ අද්දස්සක ඇසීය. ඔව්, රැස්වීමේදී මිනිසුන්ට ඇසෙන්නට කියමනු පිණිස වේලාසනින් විදුලි පුවත් ගේන්ට ඕන නිසා අස්වයාට පාර දිගටම තැළුවා. නමුත් වෙලාවට ගේන්ට බැරිවීම නිසා අපේ ලොකුන් නැහැ කනගාටු වෙනවා, යයි ගැටවරයා පිළිතුරු දුන්නේය. එයාට අසු පිටින් බැහැලා එන්ට කියාපන්. දුයිසන්ට අඩ ගැසීම පිණිස ගැටවරයා ගියේය. මා අසල අසුන්ගෙන සිටි අල්තායින් සුලේමානාව තරමක් නොසන්සුන් වූවාය. අමතක වූ දෙයක් හිටි හැටියේ සිහියට නගන්නට වෑයම් කරන්නාක් වැනි පුදුම ගතියක් පෑවාය. ඔය කතා කරන්නේ කොයි දොයිසන් ගැනදැයි ඔව් මගෙන් නැසුවාය. ඒ සමූහ ගෝපලේ ලියුම් බෙදන්නා ගැන මහලු දොයිසන්ව බාඳුනනවාද? අස්තිර ලෙස හිස සෙල වූ ඈ නැගී සිටීමට සැරසුනාය. එහෙත් එවලේම වාගේ අස්වේක් ජනේලේ පසුකර යන හඬ කනෙහි වැකිනි. ගැටවරයා හැරි ආවේය. මම එයාට එන්ට කිව්වා, ලියුම් බෙදන්ට තියනවායි කියලා එයා ගියා. ඔහේ ගිහින් බෙදපුවාවේ, නවත්තන්ට ඕමනා නැහැ.
නැත්තම් වෙන්නේ මහල්ලන් සමග කය කතන්දර කීමටයි. එකකුගේ හඬින් පිට වූයේ ඉබේට මෙම්මිනි. එහෙම කියන්න එපා. අපේ දුයිසන් ගැන දන්නේ නැහැ. එයා නීතියට වැඩ කරන මිනිහෙක්. බාරගත් වැඩේ ඉවර කරන තුරු ඒ මිනිහා නවතින්නේ නැහැ. ඇත්ත. ඒ මිනිහා පුදුම කෙනෙක්. යුද්ධෙදී තුවාල වුණ නිසා උක්‍රේනයේ ස්පිරිතාලක හිටියා. ඉන්පස්සේ උක්‍රේනයේ නැවතුණා. මෙහෙට ආවේ අවුරුදු 5කට ඉස්සෙල්ලා. නහින දෙහින කාලේ අයිලේට එන්ටර් වුණා කියලයි මෙහෙ ආවේ. තනිකඩයක් මෙන් තවම ජීවත් වෙන්නේ. ඒ වුණත් මිනිහා ආවනම් වඩාත් හොඳයි. දැන් ඉතින් කමක් නැහැ ගෙහිමියා කීය. සහෝදරවරුනි, අපි ඉස්සර දුයිසුන්ගේ ඉස්කෝලේ ඉගෙන ගත්තා. සමහරුන්ට මතක ඇති. අයිලේ ගරු කටයුතු පැරැන්නෙක් සිය බීම විතරේ එසවීය. එහෙත් දුයිසන් හෝඩිය අකුරු සියල්ලම නොදැන සිටියාවෙන්ට පුළුවන් යැයි හෙතම ඇස් හකුලුවමින් හා හිසවනමින් කීය. මවිතට පත් වූ බවක් මෙන්ම උපහාසාත්මක බවක්ද ඔහුගේ විලාසය කියාපෑවේය. සත්තකින්ම ඒ විදිහට තමයි සිද්ධ වුනේ. එකවර කීප දෙනෙක් කීය. හැම දෙනාම සිනාසුනහ. ඒ ගැන මොනවා කියනවද? දුයිසෙන් ආරම්භ කරපු වැඩක් ඉතුරු වෙලා තියෙනවද? අපි හිතුවේ යා ඇත්තටම ගුරුවරයෙක් කියලා. සිනාහඬ නිවි ගිය පසු බීම වීදුරුව අතින්ගත් මිනිසා දිගටම කතා කළේ. අපේ ඇස් ඉදිරිපිට මිනිස්සු හැදී වැඩී තියෙනවා. රට පුරාම කීර්තියක් දිනාගෙන තියෙනවා. අපේ අල්තිනායි පඬිවරිය අපි හැම කෙනෙකුම වගේ මැද පාසල ඉවර කරලා තියෙනවා. බොහෝම දෙනෙක් උසස් අධ්‍යාපනයක් ලබලා තියෙනවා. අද අපේ අයිලේ මැද මහා පාසලක් විවෘත කළා. අපේ ජීවිත කොතරම් දුරට වෙනස් වෙලා තිබේද යන්න එයින් පෙනී යනවා. අනාගතයේදීත් කුරුකුරේ අයිලේ දූපුතුන් කාලය අනුව ඉදිරියෙන්ම යන අය වේවායි පතා සෞදිය පුරමු. නැවතත් හැම දෙනාම ශබ්ද නගන්නටත් මිත්‍ර ලීලාවෙන් කතා කරමින් සෞදිය පුරන්නටත් පටන් ගත්තහ. එහෙත් අල්තිනායි සුලේමානාවා පමණ ලැජ්ජාවෙන් රත්පැහැගත් මුහුණින් යුතුව සිය බීම වීතුරුව දෙතොල් මත තබා ආපසු ඒ මේසේ මත තැබුවාය. උත්සව ප්‍රීතියෙන් කතා බහ කරමින් හුන් මිනිසුන්ට ඇගේ වෙනස් වීම නොපෙනිනි. අල්තිනායි සුලේමානාවා කිහිප වරම්ම ඔරලෝසුව දෙස බැලුවාය. අමුත්තන් මහමගට බැස විසිර යාමට පටන්ගත් පසු දොළපාර අසල හිතගත් ඈ මහත් ඕනෑකමකින් යුතුව කඳු ගැට මත පිහිටි පොප්ලර් ගස් දෙස බලන්නට වූවාය. සරස් සමය නිසා එහි කොළ රත් පැහැයක් ගෙන ඇත. ඈත සිතිජයේ හිරු බැස යමින් තිබිණි. නිවී යන හිරුවෙලිය පොප්ලර් ගස් මුදුනට වැටීම නිසා මලානික දුක්මුසු රත් පැහැයක් ඇතිවිය. මම අල්තිනායි සුලේමානාවා වෙත ගියෙමි. දැන් ගස්වල කොළ හැලෙන වාරය. වසන්තයේදී ගස් පීදෙන විට හැබෑ ලස්සනයයි මම ඇට කීවෙමි. මමත් මේ දැන් හිතුවේ ඔය ගැනමයි කියමින් දිගි සුසුමක් හෙළූ ඈ මදක් නිසලව සිට තොල මතුලාය. ඔව්, හැම ජීව ප්‍රාණයකටම තමාගේම වසන්තයකුත් තමාගේ සරස් සමයකුත් තියෙනවා. වයසින් පැසුණු ඇගේ මුහුණේ හැම හැකිලි ගොස් තිබිනි. ඇස් කර වටා පිහිටි රැලින් දුක්මුසු බවක් දැරීය. ඒ මත සෝකයේ පළවන සෙවනැල්ලක් වෙටනාක් මෙනි. මා ඉදිරිපිට සිටින්නේ අල්තිනායි සුලේමානාවා පඬිවරිය නොව දුකෙහිදී හඬා වැළපෙන සැපෙහිදී සිනාසී ප්‍රීතිවන කිර්ගිස් ගැහැණියක් බව සැනකින් මට පෙනී ගියේය. ඉතාම උස කඳු මුදුන් වලට පමණක් නොඇසෙනසේ අපේ ගීතයන් ගයන ඒ සුන්දර තරුණ විය ගැන විද්‍යාධර කාන්තාව මතක් කළ සැටියකි. මට දැනුනේ පොප්ලර් ගස් දෙස බලා සිටි ඈ යමක් කියන්නට මෙන් සූදානම් වූ නමුදු නිහඬ වූවාය. හිටි හැටියේ ඇස් කණ්ණාඩි කුට්ටම පැළඳගත්ෝ මෙසේ ප්‍රශ්න කළාය. මොස්කව් යන දුම්රිය මෙතන යන්නේ 11ටද? ඔව් 11ට. එහෙනම් මම ලෑත්ති වෙන්න ඕන. ඇයි හිටි හැටියේම? ඔබ මෙහි දවස් කීපයක් නවතින්න පොරොන්දු වුණා නේද? අල්තිනායි සුලේමානාවා, ගම්මු ඔබට යන්න ඉඩ දෙන එකක් නැහැ. අපොයි බෑ. මට හදිසි වැඩ තියෙනවා. දැම්ම යන්න ඕන. ගම්මුන් කොතරම් කරුණු පැහැදිලි කොට සිය අමනාපය ප්‍රකාශ කළද අල්තිනායි සුලේමානාවා සිය අදහස වෙනස් නොකරගත්තාය. ඒ අතර අඳුර පැතිරෙන්නට විය. අමනාපයට පත් ගම්මුන් ඈට මොටෝ රථයට ගොඩවැදීමට ඉඩ දුන්නේ ඈ නැවත සුමානයක් හෝ ඊට වැඩි කාලයක් ගමේ නවතින බවට පොරොන්දු වූ පසුවය. අල්තිනායි සුලේමානාවා හැරලීම සඳහා මම දුම්රිය පොළට ගියෙමි.
හිටි හැටියේම ආපසු යන්නට තරම් අල්තිනායි සුලෙයිමානාව ඉක්මන් වූයේ ඇයි? අද වැනි දවසක ගම්මුන්ගේ සිත් රිදවීම නුවන්ට හුරු වැඩක් නොවන බව නොකියමනාය. යන අතර ඒ ගැන ඇගෙන් ඇසීමට මා සූදානම් වූ නමුදු කතාව පටන් ගැනීමට ධෛර්යයක් මාතුල නොතිබිනි. උපායන් නොදන්නෙකු ලෙස පෙනී යති සිතු නිසා නොව ඇගේ තීරණය වෙනස් කිරීමට බැරි බව පෙනී ගිය නිසාය. මා ඇගෙන් එවැනි ප්‍රශ්න නොඇසුවේ දුම්රියපලට යනතුරු නිස්සද්දව ගමන් කළ ඈ යම් කිසිවක් ගැන තදින් කල්පනා කරන බව පෙනෙන්නට තිබුණි. දුම්රියපලට ළඟා වූ පසු මම ඇගෙන් මෙසේ ඇසුවෙමි. අල්තිනායි සුලෙයිමානාව, ඔබ හිතේ අමාරුවකින් වගේ ගම්මු ඔබගේ හිත රිදෙව්වද? ඒක යස කතාවක්. හීනකින්වත් එහෙම හිතන්න එපා. මගේ හිත රිදුනේ කා නිසාද? මම අමනාපුනේ මා නිසාමයි. අල්තිනායි සුලෙයිමානාව ගමෙන් පිට වූවාය. දවස් කීපයකට පසු නගරයට ගිය මට හදිස්සියෙන් ඇගෙන් ලියුමක් ලැබිනි. බලාපොරොත්තු රහිත ලෙස තමා මොස්කව් නවතින බව සඳහන් කළ අල්තිනායි සුලෙයිමානාව මෙසේද ලියුවාය. මා විසින් කළ යුතු වැඩ ගොඩක් තිබුණද ඒ සියල්ල අතපසු කරමිනි මා ඔබට මේ ලියුම ලියන්නේ. මා ලියන දේ වැදගත්යයි ඔබ සිතන්නේ නම් මා කියන දේ ගැන අනිත් අයට විස්තර කිරීම සඳහා මේ ලියුම ප්‍රයෝජනට ගන්නේ කෙසේදැයි කල්පනා කර බලන ලෙස ඉල්ලා සිටිමි. මේ වැදගත් වන්නේ අපේ අයිලයට විතරක් නොවේ, මුළු මහත් තරුණ පරම්පරාවටමය. එවැනි තීරණයකට මා එළඹුණේ බොහෝ කල්පනා කිරීමෙන් ඉබ්බිතිවය. මෙය ජනතාව ඉදිරිපිට කරන පාපොච්චාරණයකි. මගේ යුතුකම මා විසින් ඉටු කළ යුතුය. වැඩි වැඩියෙන් ජනතාව මේ ගැන දැනගත් තරමට මගේ සිත් වේදනාව අඩුවෙනු ඇත. මා අමාරුවේ වැටේ යන බියෙන් කිසිවක් සැඟවීමට උත්සාහ කරන්නට එපා. ඇගේ ලිපිය නිසා ඇති වූ හැඟීමෙන් යුතුව මම දවස් කීපයක්ම ඇවිද්දෙමි. අල්තිනායි සුලෙයිමානාවගේ නාමයෙන් එම කතාව කීම හැර වඩාත් හොඳ ක්‍රමයක් සිතීමෙහිලා මම අපොහොසත් වෙමි. ඒ සිදුවුණේ 1924 දීය. ඔව්, හරියටම ඒ අවුරුද්දේදී. අපේ සමූහ ගොවිපල තියෙන තැන ඉස්සර දුගී දුප්පත් අහිංසකයින්ගේ අයිලයක් තිබිනි. ඒ කාලයේදී මගේ වයස අවුරුදු 14කි. මා නැවතී සිටියේ මියගිය මගේ අතාත්තාගේ නෑයෙකුගේ ගෙදරය. මගේ අම්මාද ජීවිතුන් අතර නොවූවාය. සරස් සමයේදී තරමක් පොහොසත් ගොවීහු සීත කාලය සඳහා කඳුකරයට ගියහ. සොල්දාදුවෙක්කුගේ කබායක් හැඳගත් නාදුනන ගැටවරයෙක් අපේ අයිලයට ආවේය. මට ඔහුගේ කබාය හොඳ හැටි මතක තබා ගැනීමට හැකි වූයේ ඒ කළු පැහැති ලොම් රෙද්දකින් මසා තිබුණු නිසා විය යුතුය. මහපාරවලින් ඈත්ව කොන්වේ තිබූ කඳුවලින් බැසීගත් අපේ අයිලයට රජයේ කබායක් හැඳගත් මේ ගැටවරයාගේ පැමිණීම විශේෂ සිද්ධියක් විය. ඔහු යුද්ධ හමුදාවේ අණදෙන නිලධාරියෙකු යැයි යන රාවයක් පළමුවෙන්ම පැතිර ගියේය. ඒ අනුව ඔහු අයිලයේ මුලාදෑනියා වන බව කීහ. ඔහු නිලධාරියෙකු නොවන බවත් මීට අවුරුදු කීපයකට පෙර අයිලයේ ඇති වූ දුර්භික්ෂය නිසා නගරයට ගොස් දුම්රිය කංකරුවෙකු වූ තස්තාන් බෙග්ගේ පුතා බවත් පසු ආරම්භය. තස්තාන් බෙග්ගේ පුතා දුයිසෙන් අයිලයට පැමිණියේ පාසලක් පටන් ගැනීමට සහ ළමයින්ට උගන්වන්නට බව දැනගන්නට ලැබිණි. ඒ කාලයේදී පාසල ඉගැන්වීම ආදී වචන අලුද්දේ හැටියට ගණන්ගත් ගම්මු ඒවා තේරුම් බේරුම් කර ගැනීමට අපොහොසත් වූහ. එකෙක් ඒ අසන්නට ලැබුණු ආරංචි මාත්‍රයක් ලෙසත්, තවකෙක් ඒ ගෑනුන්ගේ ඕපාදූප වශයෙනුත් ගණන් ගත්තෝය. ගම්මුන්ගේ රැස්වීම නොකදවන්නට පාසල ගැන අමතකවන්නට ඉඩ තිබිණි. මොකද්ද මේ රැස්වීමේ තේරුම? හැම පුහු දෙයකටම රස්සාවත් ඇරලා යන්ට වෙලා තියෙනවා යැයි අපේ මාමා දෙඩ වූයේය. අස්වයා සූදානම් කොට ඌ පිට නැගීගත් මාමා රැස්වීමට ගියේ ගමේ සැලකිය යුතු පුජ්‍යලයෙකු ලෙසිනි. ඔහු පිටුපස ගමන්ගත් අසල්වැසි ළමයින් සමග මමද ගියෙමි. රැස්වීම තබන්නේ කඳු ගැටය අසල තැනකය. අප එහි දුවගියේ හති දමමිනි. අසරුවන්ගෙන් හා අනෙකුත් ගම්මුන්ගෙන් පිරී පැවති රැස්වීම් පිටිය මැද හිටගෙන කතා කරන්නේ සුදු මැදි මුහුණකින් යුත් කළු කබාය හැඳගත් අර ගැටවරයාය. ඔහුගේ කතාව අපට හරියට නැසුණු බැවින් අපි ඔහුට වඩාත් ලං වීමට වෑයම් කළෙමු. එහෙත් ඉරුණු ලෝගුවක් හැඳ සිටි මහල්ලෙක් ඔහුගේ කතාවට බාධා කළේය. "පුතේ, මේ යහපා" යැයි ඔහු ඉක්කා ගසමින් සිය ප්‍රශ්නය ඇසුවේය.
ඉස්සර කාලේ ළමයින්ට ඉගැන්වුවේ මුල්ලාවරු. උඹේ තාත්තා ගැන අපි දන්නවා. අපි වගේම එයා දුප්පත් ගොවිය. ඉතින් උඹ කොහොමද මුල්ලා කෙනෙක් උනේ කියලා අපිට විස්තර කරපන්. මම මුල්ලෙක් නෙමෙයි. ලොකුන් නැහේ. මම කොම්සමෝල් තරුණ කොමියුනිස්ට්කාරයෙක්. යයි ඉක්මනින් දුයිසෙන් පිළිතුරු දුන්නේ. මින් පස්සේ ළමයින්ට උගන්වන්නේ මුල්ලාවරු නෙමෙයි. ගුරුවරු. මම යුද්ධ හමුදාවේ ඉන්න දවස්වල ඉගෙන ගත්තා. ඊට ඉස්සෙල්ලත් තරමක් ඉගෙන ගත්තා. මගේ මුල්ලාකමේ හැටි හොමයි. ඒක අපූරුයි. හාරි හපනි. යයි පිරිස අතර උන් සමහරු කෑ ගැසූහ. නුඹලාගේ ළමයින්ට උගන්වන්නට මාව මෙහාට එවේ කොම්සමෝල් සංවිධානයයි. මේ කාර්ය පටන් ගන්නට අපට ඕන ගේ කෑල්ලා. තමුන්නාන්සලාගේ උදව් උපකාර ඇතුව අන්න අතන තියෙන අස්සගාල සුද්ධ කරලා ඉස්කෝලේ පටන් ගන්නටයි මම අදහස් කරන්නේ. ඒ ගැන මොකද තමුන්නාන්සලා කියන්නේ? අලුතෙන් අයිලේට ආ මේකප් අප කොහාට එළවන්නට හදන්නේද යන්න සිතින් නගන්නක් මෙන් මිනිස්සු සිනාසෙන්නට වූහ. මෙතෙක් වේලා නිහඬව සිටි ප්‍රශ්න අසන්නෙකු වන සතින් කුල් නිස්සද්ධතාවයේ බිඳහෙලීය. අස්වැයා පිට ඉඳගෙන සිටි ඔහු ගම්මුන්ගේ කතාවලට කන් දෙමින් ඉඳහෙට කෙල ගසන්නට විය. හේ ඉලන්දාරියා, පොඩ්ඩක් නැවතියම්. මොකද්ද අපට ඔය ඉස්කෝලෙන් ඇති ප්‍රයෝජනේ? යයි ඇස් අඩවං කරගත් සතින් කුල් ඇසුවේ ඉලක්කයට වෙඩි තබන්නාක් මෙනි. මොකද්ද ප්‍රයෝජනේ? තුයිසන් කලබල විය. හරියට හරි පිරිසෙන් එකෙක් කියනු ඇසිනි. පිරිස එකවර ඒ මේ අත හැරෙන්නටත් කෑගසන්නටත් පටන් ගත්තහ. සතවරුස ගණනාවක සිට අපි ගොවිතැන් කරලා ජීවත් වුනේ. කෙත්මෙනයයි අපිට කෑම සොයා දෙන්නේ. අපේ දූදරුවෝ ඒ විදිහටම ජීවත් වේවි. උන්ට අකුරු ගන්නවන්න මොන උලව්වටද? ලොක්කන්ට තමයි අධ්‍යාපනය ඕන. අපි චාම් මිනිස්සු. ඔය නෙයියාඩගම් වලින් අපිට වැඩක් නෑ. කෑකෝ ගැසීම ක්‍රමයෙන් නතර විය. ළමයින් ඉගෙන ගන්නවා බැලීමට දෙමව්පියන් ආස කරන්නේ නැද්ද? ඊ තමා වට කරගෙන සිටිය උන්ගේ මුහුණු දෙස බලමින් තැතිගත් දුයිසෙන් ප්‍රශ්න කළේය. අපි විරුද්ධ නම් උඹ බලෙන් උගන්නාවිද? ඒ කාලේ ඉවරයි. අපි දැන් නිදහස් මිනිස්සු. කැමති විදිහට ජීවත් වෙනවා. දුයිසෙන්ගේ මූණ රතු විය. මෙවුලන අත්වලින් යුතුව හෙතම කබායේ බොත්තම් ගැලවීය. කමිස සාක්කුව තුලින් ලහි ලහියේ කඩදාසි කෑල්ලක්ගෙන ඒ දිගහැර සියලු දෙනාටම පෙනෙන පරිදි හිසට උඩින් එසවීය. ළමයින්ගේ ඉගෙනීම ගැන සඳහන් කරන සෝබියර් රජයේ මුද්‍රා තබා ඇති මේ ලියබිල්ලට තමුසෙලා විරුද්ධයි. කවුද නුඹලාට ඉඩම් දුන්නේ? වතුර දුන්නේ? නිදහස දුන්නේ? කවුද සෝබියට් ආණ්ඩුවේ නීති රීති වලට විරුද්ධ? කවුද? උත්තර දීපල්ලා. උත්තර දීපල්ලා යන වචන ඔහුගේ හඬින් පිට වූයේ ගහන්තර නාදයේ මුසු වූ ශක්තියත් ක්‍රෝධයත් එක්කිරමින්. සරත් සමයේ නිසලතාවයේ බිඳහෙළමින් හෙන පහරක්සේ පැතිර ගිය ඒ හඬ ඈත කඳුවල හැපෙමින් දෝංකාරය ඇති කළේය. කිසිවකු කතා කළේ නැත. හිස් පාත් කරගත් ගම්මු නිස්සබ්ද වූහ. අපි දුප්පත් ගොවියෝ. අපට හැමදාම හිරිහැර කළා. නින්දා අපහාස කළා. අපි අඳුරේ ජීවත් වුණා. සෝවියට් ආණ්ඩුව අපට ලියන්ට කියන්ට උගන්වනවා. අපට ආලෝකයේ දෙන්ට යනවා. ඒ සඳහා ළමයින්ට අකුරු ගන්වන්නට ඕන. ඔහු කතා කළේ සීන් හඬකින්. දුයිසෙන් ගොළුවිය. එවිට මුල්ලා කෙනෙකු වූයේ කෙසේදයි ඇසූ අර වැරහැලි ලෝකුව ඇඳ සිටි ගොවියා ශාන්ත ස්වරයකින් මුමිනුවේය. එහෙමනම් මට කරුණා කරලා උදව්වයල්ලා. අර කන්ද උඩ තින බායිලාගේ අස්සගාල සුද්ධ කරලා ගන්ට ඕන. ගඟ හරහා ඒ දණ්ඩත් දාන්ට ඕන. ඉස්කෝලෙට දර ඕන. ඒයි හාදයා, උඹ බොහෝම කලබලයි. පොඩ්ඩක් නැවතියම්. යැයි දුයිසෙන්ගේ කතාවට බාධා කළ සතිම් කුල් කීය. දත් අතරින් කෙළ ගැසූ ඔහු ඇස් හකුළුවා ගත්තේ ඉලක්කයට වෙඩි තැබීමට මිනි. ඉස්කෝලයක් පටන් ගන්නට යනවා කියලා නුඹ මුළු අයිලේටම ඇහෙන්ට බෙරිහන් දෙනවා. නුඹ දිහා බලපන්. උඹට හිත කබායක් නැහැ. අස්පයෙක් නැහැ. ගොවිතැන් කරන්නට අල්ලත් තරංවත් කුඹුරක් නැහැ. හරකබානක්වත් නැහැ. නුඹ කොහොම ජීවත් වෙන්නද කල්පනා කරන්න ඉලන්දාරියා? පිට අයගේ අස්වේ එළවන්ටද? අපට අස්වයෝ නැහැ. අස්වගාල් තියෙන උන් කඳුකරයට ගිහින්. තදින් පිළිතුරු දීමට සූදානම් වූ නමුදු සන්සුන්ව මෙසේ කීය. කොහොම හරි ජීවත් වෙන්න බලනවා. මට පඩි ලැබේවි. හා
ඕක ඉස්සෙල්ලා කිව්වනම් කතාව දුරදිග යන්නේ නැහැනව. යයිකි සතිම්කුල් තමා ගැන සතුටු වෙමින් සැඳෑලය මත හරිබරි ගැසී හිඳගත්තේ පිටකොන්ද කෙලින් කරගනිමින්. ඔහු ජයග්‍රාහකයෙකුගේ සිරියක් පෑවේය. දැන් ඔක්කොම පැහැදිලි ආදයා. උඹේ වැඩ උඹ තනියම කරගනින්. ලැබෙන පඩියෙන් ළමයිට උගන්වාපන්. ආණ්ඩුවට සල්ලි තියෙනවා. අපට කරදර කරන්න එපා. දෙයියන්ට පින් සිද්ධ වෙච්චාවයි. අපට කට ළඟට එනකල් වැඩ කටයුතු. මේ වදන් කියා අවසන්වත්ම සතින්කුල් තම අසු හරවාගෙන ගෙදර ගියේය. ඔහු පිටුපස ගමන්ගත් අනිත් අයද ගෙවල් කරා ගියේය. දියබිල්ල අතේ ඇතුව දුයිසෙන් ගල් ගැසුනාක් මෙන් බලා සිටියේය. අනේ දුප්පතා, යන එන මන් නොදැන බලා සිටි හැටි. දුයිසෙන් නිසාම හිතෙහි උපන්නේ කණුගාටුවකි. මා අසලින් ගිය මාමා මට කෑ ගසනතුරු මම දුයිසෙන් දැස බලාගත්වනම සිටියෙමි. එයි කොණ්ඩෙ කඩාගෙන ඉන්න පිස්සි, උඹ මොනවද කට අරගෙන මෙතන කරන්නේ? හනික පල ගෙදර. ළමයි රංචුවට එක්වීම සඳහා මම හනික දුවන්නට වීමි. ඒගොල්ල හැමතිස්සෙම රැස්වීම් තියන්ට පුරුදු වෙලා. පසුදින අයිලයේ පැටික් කියන් වතුරගෙන ඒම පිණිස ගිය විට ගඟ අසලදී ඔවුන්ට දුයිසෙන් මුණ ගැසිනි. කෙත්මනයක්, ගල් කටුවක්, පොරවක් සහ අපුරු බාල්දියක් රැගත් දුයිසෙන් ගඟ හරහා ගියේය. එදා සිට හැම උදෑසනකම කඳු ගැටේ මුදුනේ පිහිටි පාළු අස්වගාල වෙත අඩිපාර ඔස්සේ යන දුයිසෙන්ගේ හුදකලා රූපේ දැක්ක හැකි විය. ඔහු ආපසු අයිලයට ආවේ ඇඳිරි වූ පසුවය. විශාල පිදුරු මිටියක් හෝ කුරායා, මෙහිදී කුරායා යනු ගිනි තැපීමට ගන්නා වියලි තනකොළ වර්ගයකි, මිටියක් කරගසාගෙන ඔහු යන සැටි අපි ඉඳහිට දුටුවෙමු. දුර සිට ඔහු දකින කෙනෙක් සැඳෑලේ පාවලලු වලට පා තබා නැගී සිට ඇස් හකුලුවා බලමින් පුදුමයෙන් මෙසේ කියයි. ඒයි බලපන්, අර දුයිසෙන් ඉස්කෝලේ මහත්තයා නොවේද? තනකොළ මිටියක් කර තියාගෙන යන්නේ. ඔව්, එයා තමයි. අනේ පව් දුප්පතා, ඉස්කෝලේ ගුරුකමත් ලේසි වැඩක් නෙවි. නුඹ හිතුවේ මොකක් කියලාද? එයා මිටි කරගහන්නේ බායිලා යටතේ වැඩ කරන දාසෙක් වගේ. එයා කතා කරනකොට නම් මහ ලොක්කෙක් වගේ. එයා ළඟ ආණ්ඩුවේ මුද්‍රාව එක්ක ලියවිල්ලක් තියෙන නිසා තමයි ඒ විදිහට මිනිහා කතා කරන්නේ. ලියවිල්ලේ බලය තමයි ඒ. කඳු ගැටවල තිබූ වියලි ගොම මළු වලට පුරවාගත් අපි දවසද්දා පාසල අසලින් ගියමු. ගුරුවරයා මොනවා කරන්නේ දැයි බැලීමට ආසාවක් අප තුළ ඇති වූයෙන් පාසලට ගොඩ වැදුනෙමු. ගොම මැටි ගා සාදන ලද පැරණි මඩුව ඉස්සර බායිවරුන් පාවිච්චි කළේ අස්වගාලක් ලෙසය. සීතකාලයේදී සහ අයහපත් කාලගුණය පැවති දවස්වලදී අස්ව පැටව් මේ ගාලෙහි ලැග්ගාහ. සෝවියට් පාලනය පිහිටවීමෙන් පසු බායිවරුන් වෙනත් ප්‍රදේශවලට ගියෙන් අස්වගාල පාල්වියේ. කිසිවෙකු මෙහි ආවේ නැත. අස්වගාල වටා තනකොළ බැවිනි. එහෙත් දැන් මුලින් උදුරා දෙමු වල් පැලෑටි ආදිය මිටිවලට බැඳ තිබුණි. ගෙවත්ත පිරිසුදු කර තිබිණි. වැස්සට තෙමී තෙත බරිත වී තිබුණු බිත්ති මැටිගා සුද්ධ කරන ලදී. සදාකාලිකෝම එක් සරණේරූක එල්ලෙමින් තිබුණු කබල් දොර සුද්ධ කොට තීන්තගා නිසිලෙස සවිකර තිබිණි. කරෙන් සහ හිසින් ගෙන ගිය මළු බිම තැබූ අපි ගිමන් හරින්නට බීමු. ඇඟපත පුරා මැටි තවරාගත් දුසින් දොර හැරගෙන එළියට ආවේය. අප දුටු ඔහු විස්මයෙන් බලා පසුව සාදරයෙන් පිළිගන්නාක් වැනි සිනහවක් පා නළලෙන් වැගිරෙන දහදිය පිස ගනිමින් මෙසේ ඇසීය. කෙල්ලනේ, නුඹලා කොහේ ඉඳලද? වීලි ගොම පොරවාගත් මළු ළඟ වාඩි වී සිටි අපි ලැජ්ජාවෙන් එබිකම් කර බැලුවෙමු. අප ලැජ්ජාව නිසා ගොළු වී සිටින බෞද්ධට දුසින් දිරිගැන්වීමක් ලෙස එක ඇසක් හකුලුවා ගත්තේය. මළු නුඹලාට වැඩිය ලොකුයි නොව. මෙහෙ ආව එක බොහොම හොඳයි. නුඹලා ඉගෙන ගන්නට එන්න ඕන මෙහාටයි. නුඹලාගේ ඉස්කෝලේ සම්පූර්ණයෙන්ම වාගේ ලෑස්ති. සීත කාලට ගිනි තපින්ට ලිපක් එහෙම හදලා දුම් පිට කිරීමට වහලයට උඩින් බටයකුත් හදලා ඉවරයි. පේනව නේද? දැන් ඕන ගිනි තැපීමට දර. කමක් නැහැ. ඒ වෙනුවට වල් තනකොළ හැමතැනම තියෙනවා. බිමට පිදුරු දාලා ඉගැන්වීම පටන් ගන්නවා. කොහොමද ඉගෙන ගන්නට කැමතිද? ඉස්කෝලේ එනවද? නඩේ කෙල්ලන් අතරින් වැඩිමහලු එකියක වූ මම පිළිතුරු දීමට ඉදිරිපත් වුනෙමි. නැන්ද අවසර දෙනවා නම් ඉස්කෝලේ එනවා යයි මම කියෙමි. ඇයි අවසර දෙන්නේ නැත්තේ? අවසර දේවි, නුඹේ නම කොහොමද? අල්තිනායි. මම පිළිතුරු දෙමින් හැඳ සිටි ඉරුණු සාය අතරින් පෙනෙනු දන හිස එක් අතකින් බසා ගත්තෙමි.
අල්තිනායි ලස්සන නමක් යැයි කියමින් ඔහු සිනාසුනේ හදවත උණුසුමක් ගෙන දෙමින්. උඹ කාගේ කවුද? මට අනුකම්පා කරන විට අසතුටු වූ මම නිස්සද්ද වෙමි. එයා අම්මා අප්ප නැති අනාථ කෙල්ලෙක්, මාමලගේ ගෙදර ජීවත් වෙන්නේ යැයි එහෙලියෝ කීහ. අල්තිනායි කිදුල් දුයිසෙන් මා දෙස නැවත වරක් බලා උණුසුම් ලෙස සිනාසුනේය. උඹ අනිත් ළමයින්ව ඉස්කෝලට අඬ ගහගෙන වරෙන්. මේ ළමයිනුත් ඉස්කෝලෙන්ට ඕන, තේරුණාද? හොඳයි මාමි, මට ඉස්කෝලේ මහත්තයයි කියන්න. කැමතිද ඉස්කෝලේ බලන්න? වරෙල්ලා ලැජ්ජා වෙන්න එපා. බැහැ, අපිට ගෙදර යන්න ඕන යයි ලැජ්ජා ගතියක් පාමින් අපි කීවෙමු. හොඳයි, ගෙවල් වලට පලයල්ලා, ඉගෙන ගන්නට ආවිට ඉස්කෝලේ බලාපල්ලා. අඳුර වැටෙන්න ඉස්සෙල්ලා තව සැරයක් තනකොළ එකතු කරන්න ඕන. දෑකැත්තක් සහ ලනුපටකුත් අතින්ගත් දුයිසෙන් තනකොළ කැපීමට ගියේය. මලු කර තබාගත් අපි අයිලේ දෙසට ගමන් කළමු. හිටි හැටියේම මා තුළ අදහසක් උපන්නේය. කෙල්ලනේ නැවතියල්ලා, වීලි ගොම ඉස්කෝලට බාර දෙමු. සීත කාලට ගිනි තපින් නැහැකි. නුඹ හරි කෙල්ලෙක්නේ, ගෙදර ගෙනියන්නේ මොනවද? අපි ගිහින් තවත් ගොම එකතු කරගනිමු. බෑ, රෑබෝ වෙලා ගෙදර අය බනීවි. එදා එවැනි තීරණයක් ගැනීමට හේතු වූයේ කුමක් නිසාද යන්න අද වනතුරුත් මට තේරුම් ගැනීමට නොහැකි විය. මගේ ඉහෙලියන් මට අවනත නොවී ගෙවල් කරා ගිය නිසාද, නැත්නම් කුඩා කල සිටම ඇබ්බැහි වුණු මුරණ්ඩු ගති නිසාදයි කිව නොහැකිය. ග්‍රාම්‍ය මිනිසුන්ගේ පහරවල් වලට නිතර ගොදුරු වූ මගේ හැඟීම් සහ අභිලාෂයන් මැලවී ගොස් තිබිනි. එහෙත් මගේ හදවත කාරුණික සිනහවකින් උණුසුම් කළ ඒ මිනිසාට මා කෙරෙහි විශ්වාසය තබා කරුණාවත් ලෙස කතා කළ ඒ මිනිසාට මගේ කෘතඥතාවය පළකුළ යුතුයයි මට හැඟිනි. මගේ මුළු මහත් ජීවිතයත් ඉරණමත් දුකත් සැපත් යන මේ හැම දෙයක්ම පටන් ගත්තේ ඒ බියලි ගොමපිරි මල්ල නිසා බව මම හොඳ හැටි සහ ස්ථිර ලෙස දනිමි. මා එසේ කියන්නේ මගේ ජීවිතයේ පළමෙනි වරට නොබියව කල්පනා නොකර අවශ්‍යයයි සිතූ දෙයක් හිතට එකගව කළ බැවිනි. යෙහෙලියන් මා තනිකර දමා ගිය විගසම දුයිසෙන්ගේ පාසලට දුව ගොස් වීලි ගොම සහිත මල්ල හිස් කළෙමි. කඳු අතර පටු බෑවුම් සහ දෙනි අතරින් වේගෙන් පැන ගොස් මා කඳු කෙටේ නැගී නැවත වරක් වීලි ගොම අසුලා දෙනීමටයි. මා වේගයෙන් දුව ගියේ අරමුණක් නැතුව ආසේය. මා තුල අධික ශක්තියක් තිබෙන්නා මෙන් හැඟී ගිය අතර හදවත ශ්‍රේෂ්ඨතම වීර ක්‍රියාවක් කළාක් මෙන් පිරිනි. මගේ ප්‍රීතියේ රහස හිරු දැනගත්තාක් මෙනි. ලෙහසියෙන් හා නිදහස් ලෙස මා මිත්‍රන් සන්තෝෂ වන්නේ ඇයිද යන්න හිරු දැනගත්තාක් වෙනිය. ඔව්, මා ලෙහසියෙන් හා නිදහසේ දුවන්නේ මන්ද හිරු දැනගත් වගේ මට විශ්වාසය. මන්ද කුඩා වුවද මා හොඳ දෙයක් කළ බැවිනි. හිරු කඳු ගැටයට මුවා වෙමින් සිටියේය. බැස යන හිරු මා දෙස බැලීම සඳහා සම්පූර්ණයෙන් මුවා නොවී සිටින බවකි මට දැනුනි. හෙතෙම මා යන මග ආලෝකමත් කළේය. සරස් සමයේ වීලි පොළොව රතු රෝස හා දම් පැහැයෙන් බැබලෙන්නට ගිය මග දෙපස සිහින් පන්ගස්වල අතු ඒ මේ අත වැනුනේ දිලිසෙමිනි. මා හැඳ සිටි අණ්ඩ දමන ලද සායේ රිදී පැහැති බොත්තම් හිරු රැස් නිසා දිලිසෙන්නට විය. මා ඉදිරියට දුව ගියේ සිත් සතන් ප්‍රීතියෙන් කුල්මත් කරවීමෙනි. මහ පොළොව අහස සහ සුළඟ දෙසට හැරමින් මෙසේ කීවේ මා දෙස බලපල්ලා, මා කොතරම් ආඩම්බරද! මම ඉගෙන ගන්නට යනවා. ළමයි අඬ ගසාගෙන ඔවුනු සමගමම ඉස්කෝලේ යනවා. මා ඒ විදිහට බොහෝ වේලා දුව පැන ඇවිත්තේ දැයි මට කිව නොහැක්කේ වියලි ගොම එකතු කළ යුතුයයි හිටි හැටියේම මතක් වූ නිසාය. කොතරම් ලොකු පුදුමයක්ද! ගිම්හාන සමයේදී අඩියක් පාසාම ගොම දකින්නට ලැබුණේ හැමතැනම හරකුන් සිටි බැවිනි. එහෙත් දැන් මහ පොළොව ගොම ගිලගත්තාක් මෙන් අතුරුදහන් වෙලාය. සමහර වෙලාවට මා සෙව්වා නැතුවාවෙන්ට පුළුවන්. සොයමින් ඈත ගියද එකතු කර ගැනීමට ලැබුණේ වීලි ගොම ටිකක් පමණි. මල්ලපුරා වීලි ගොම එකතු කර ගැනීමට බැරිවෙතැයි යන බිය මා තුළ ඇති වූයෙන් කුමක් කරන්දෝයි නොදෙන චී පඳුරු අස්සේ මම දුවන්නට බීමි. මෙහිති චී පඳුරු යනු පන් වර්ගයකි. අමාරුවෙන් මල්ලෙන් භාගයක් පුරවා ගතිමි.
ඉර අවරට ගියෙන් අඳුර එක්මනින් පැතිරෙන්නට විය. මේ තරම් අඳුරු වැටෙන තෙක් තන පිටියේ තනිවම රැඳී සිටි දවසක් මට මතක නැත. පාළු ගොළු කඳු ගැටුවලට ඉහලින් රාත්‍රී අඳුර පැතිරෙන්නට විය. හොඳටම බියගත් මම මල්ල කර තබාගෙන අයිලේ දෙසට දුවන්නට වීමි. කෑගසා අඬන්නට තරම් මා බිය වුවද ධෛර්යය උපදවා ගත හැකි වූයේ මෙවැනි අසරණ තත්ත්වයක මා වැටී සිටිනු දූෂෙන් ගුරුතුමා දුටුව ඔහු කුමක් කියතිදැයි මගේ යටිසිතෙහි හැඟීමක් හටගත් බැවිනි. ගුරුතුමා පැත්තක සිට මා දෙස බලා ඉන්නාක් වැනි හැඟීමක් ඇති කරගත් මම වටපිට නොබලා සිත එක්තැන් කරගතිමි. මා ගෙදර දුව ගියේ හති දමමින් සහ පෙරණ දහඩියෙන් යුතුවය. මම අමාරුවෙන් කුස්ම ගනිමින් ගෙට ඇතුළු වීමි. ගිනි මලවමින් සිටි නැන්දා තර්ජනය කරමින් ඉදිරියට ආවාය. නපුරු රැලි යැහැණියකි මගේ නැන්දා. "තෝ කොහෙද බල ගියේ?" කියමින් ඉදිරියට ආ ඈ මල්ල උදුරාගෙන පැත්තක තැබුවාය. "තෝ එකතු කළේ මෙච්චරද?" ඕ තර්ජනය කළාය. මගේ යෙහෙළියෝ මේ වන විට නැන්දා වෙත කේලම් කීමේ ඉල්ලා සමත් වූහ. "ඇයි කළු බැල්ලියේ තෝ මොකටද ඉස්කෝලෙට ගියේ? ඉස්කෝලෙදිම තෝ මක බෑ වුණා නෝ?" යැයි බනින්නට ඌ නැන්දා මගේ කනින් ඇඳ එක පිට එක ටොකු ඇන්නාය. "අම්මා අප්පා නැති වල් කෙල්ල. වෘකයා කවදාවත් බල්ලෙක් වෙන්නේ නෑ." "වෘකයා කවදාවත් බල්ලෙක් වෙන්නේ නෑ. ළමයි හැමදේම ගෙදර ගේනවා. මේකි ගෙදර තියෙන දේවල් පිටගෙනියනවා. මීට පස්සේ ඉස්කෝලේ හලකින්වත් ගියොත් තොගේ අණ්ඩක් කඩනවා. තොට යස ඉස්කෝලේ දෙන්නම් හිටපිය." මම නිසලව සිට කෑගසා නොහැඬීමට වග බලාගත්තෙමි. පසුව ලිප තුල නගින ගිනි මැලේ දෙස බලමින් නිස්සබ්දව සෙමෙන් කිසිවෙකුට නොපෙනෙන පරිදි මා හැඬුවේ ගෙදර සිටි බලල් පැටියා අතගාමිනි. මා හඬන හැම වාරයකදීම ඉව ඇල්ලීමෙන් බලල් පැටියා මා වෙත එයි. මා හැඬුවේ නැන්දාගේ තර්ජන වලට බිය වූ නිසා නොවේ. ඒවා මට නොපුරුදු ඒවා නොවේය. නැන්දා මින් පසු කිසිම දිනක මා පාසලට යවන්නේ නැති බව ස්ථිර බැවිනි. මා එසේ වැළපුනි. ඊට දවස් දෙකකට පසු හිමිදිරි පාන්දර බල්ලන් මහා හඬින් බුරනවා ඇසිනි. දුවිසෙන් ගෙයක් පාසා යමින් පාසලට ළමයින් එකතු කිරීම එයට හේතුව විය. ඒ දවස්වල අයිලේ හරහා පාරවල් නොතිබිනි. අපේ අයිලේ තිබුණේ මැටියෙන් සැදූ අඳුරු පැල්පත් පමණකි. ඒවා ඒමේ අත විසිර යනසේ සාදා තිබිනි. තමන්ට රිසි තැනක ගම්මු පැල්පත් සැදූහ. දුවිසෙන් සහ ඔහු පිටිපසින් ගමන් කර ළමයි කෑකෝ ගසමින් ගෙයක් පාසා ගියෝය. අපේ පැල්පත පිහිටියේ එක් කෙළවරකය. නැන්දාත් මාත් පිටිකොටමින් සිටියෙමු. පැල්පත අසල ලී මඩුවේ වලක බහා තිබූ තිරුංගු ගොඩ ගැනීමෙහි මාමා යෙදී සිටියේය. තිරුංගු කඩපොලට ගෙන යාමට ඔහු සූදානම් විය. වරින් වර මෝල් ගස් දෙකකින් අපි පිටිකොටමින් සිටියද කිසිවෙකුට නොපෙනෙන පරිදි ගුරුතුමා කොහෙදැයි මම හොර ඇසින් බැලුවෙමි. අපේ පැල්පතට ඔහු නොයතෙයි යන බියක් මා තුළ උපනි. නැන්දා මා පාසල් යවන්නේ නැති බව මට සහතිකය. එහෙත් මා කොතන ජීවත් වෙන්නේද යන්න දැනගැනීම සඳහාවත් ඔහු මේ එනවා දැකීමට මම ආසා කළෙමි. අපේ ගෙදරට නැවිත් ඔහු ආපසු නොයා යුතුයයි මම දෙවියන් යැතිමි. "හා අයිබෝවන්, දෙවියන්ගේ පිහිටයි. දෙවියෝ පිහිට වෙන්න නැත්තම් අපි රංචෝ පිටින්ම පිහිට වෙන්නම්. බලන්න අපි කී දෙනෙක්ද කියලා." දූෂෙන් අපේ නැන්දාට ආචාර කරමින් විහිළු කරන්නක් මෙන් කතා කළේ තමා පිටුපස ආ අනාගත ශිෂ්‍ය රැළ පෙන්වමින්. "ඈ මොනවදෝ" කියමින් මිමුණුවාය. මාමා තිරුංගු වලින් හිස එළියට දමා බැලීමට තරම්වත් ඌමනාවක් නොදැක්වූයේය. දුයිසෙන් එයින් අධෛර්යයට පත් නොවූයේ ගෙවත්තේ තිබී ලී කොටයන් මත හිඳගෙන කටදාසියක් කා පැන්සලක් ගෙන මෙසේ පැවසීය. "අද අපේ ඉස්කෝලේ ඉගැන්වීම් පටන් ගන්නට යන්නේ. ඔහෙලගේ දුවට වයස කීයද?" කිසිවක් නොකී නැන්දා කෝපෙන් මෝල් ගහ වංගෙඩිය තුලට දැම්මාය. ඈ කතා කිරීමට කිසිදු ඌමනාවක් පෙන්වුවේ නැත. එහෙත් මගේ හදවත ගිනිගත්තාක් මෙනි. "දැන් මොනවා වෙයිද?" මා දැස බැලූ දුයිසෙන් අඩසිනාවක් පෑබේය. එවිට මගේ හදවත ප්‍රීතියෙන් සැලෙන්නට විය. "අල්තිනායි, උඹේ වයස කීයද?" යැයි ඔහු ඇසූ නමුදු මා නොවේ පිළිතුරු දීමට ඉදිරිපත් වුණේ. "උඹට මොකටද වයස දැනගන්න ඕන හේතුව? උඹ ස්පෑටර් කෙනෙක්ද?" යැයි කැළඹුණු සරයෙන් නැන්දා ඇසුවාය. "ඒකිට ඉස්කෝලේ යන්න වෙලාවක් නැහැ.
ඇගේ අම්ම අප්ප නෑ. අම්ම අප්ප ඉන්න ළමයින්ට පවා ඉස්කෝලයන්ට බැරිකොට ඈට මොන ඉස්කෝලයක්ද? බලාපං, උඹ එකතු කරලා තියෙන කොළු කෙලි රංචු උන් එක්ක පලයන් ඉස්කෝලෙට. මෙතන උඹට වැඩක් නෑ. දුයිසෙන් හුන් තැනින් නැගිට්ටේ. මොනවද ඔය කියන්නේ? පොඩ්ඩකට කල්පනා කරලා බලන්ට. ඈ අනාත උනේ ඇගේ වරදින්ද? අනාත ළමයින්ට ඉගෙනීම තහනම් කරලා නීතිය පනවලා තියෙනවද? උඹගේ නීති ගැන හොයන්ට මට වෙලාවක් නෑ. මගේ නීති අනුවයි මම වැඩ කරන්නේ. උඹ මට අණ දෙන්න එන්ට එපා. අපි හැමතෙම බලපාන්නේ එක නීතියයි. ඔයගොල්ලන්ට ඒ ළමයා එපා වුණාට ඒ ළමයා අපට සෝවියට් ආණ්ඩුවට ඕන. අපට විරුද්ධ නම් අපි අණ කරනවා. හා! කොහේ ඉඳලා ආපලොක්කෙද මේ? යයි කෝප වූ නැන්දා ඇසුවාය. ඈ හැසිරිය යුත්තේ කවුරු කියන විදිහටද? ඈට කන්ට බොන්ට දෙන මා කියන දේද? යන එන මන් නැති පාද දෙකකුවේ පුතෙක් කියන දේද ඇහන්ට ඕන? යයි නැන්දා ගුගුලාය. තිරුඟු බහා තිබෙන වලතුරට බී තිරුඟු ගොඩ ගනිමින් සිටි මාමා එළියට නොයෙන්ට කුමකින් කුමක් වේදයි කියා නොහැකිව තිබිනි. ගෙදර මූලිකයා සිටින බව අමතක කර දමා ඈට අයිති නැති වැඩවලට අත දැමීමට නැන්දා ඉදිරිපත් වීම මාමාට ඉවසුන් නොදෙන කාර්යයකි. එවැනි අවස්ථාවලදී ඔහු ඈට අනුකම්පා රහිත ලෙස තැළුවේය. මෙවරද ඔහු තුළ පැන නැග්ගේ ඉවසුන් නොදෙන කෝපයකි. ඇයි බල ගෑණියේ! යැයි කියමින් ඔහු තිරිඟු වලින් ගොඩට ආවේය. උඹ කවදා සිටද ගෙදර ලොක්කවුනේ? උඹ කවදා ඉඳන්ද ගෙදර ලොක්කවුනේ? උඹ අන දෙන්න පටන් ගත්තේ කවදා ඉඳලද? ඕපදූප කීම අඩු කරපන්, වැඩ කිරීම වැඩි කරපන්. ඒයි උඹ තස්තන් බෙග්ගේ පුතා, කැමති නම් උගන්නපන්, බැරි නම් පුච්චගෙන කාපන්. තොපි ඉක්මන්ට පලයව් යන අතක හේ ගුගුලේය. එහෙනම් ඒක ඉස්කෝලේ ගානේ ඇවිදීවි. ගෙදර වැඩ කරන්නේ කවුද? ඔක්කොම කරන්න ඕන මාමයි. නැන්ද ඇසුවාය. මාමා සැනකින් පිළිතුරු දුන්නේය. මම කියන විදිහට විතරයි වැඩ. හැම නරක දෙයකම හොඳ ටිකක් තියෙනවලු. පළමෙනි වරට මට පාසල් යාමට සිදු වුණේ ඒ විදිහටයි. එදා සිට හැමදාම උදේට දුයිසෙන් ගෙවල් ගානේ ගොස් අප එකතු කළේය. පළමුවෙනි වරට අප පාසලට පැමිණියදා පිදුරු අසුරන ලද බිම වාඩි වෙන්නට සැලැස්සූ ගුරුතුමා සෑම ළමයෙකුටම එක්සර්සයිස් පොතක්, පැන්සලක් සහ ලෑල්ලක් බැගින් දුන්නේය. ලෑල්ල දනහිය මත තියාගත්තාම ලියන්න පහසුයි, දුයිසෙන් කීවේය. ඉක්බිතිය බිත්තියේ අලවා තිබූ රුසියන් ජාතිකයෙකුගේ පින්තූරයක් පෙන්වමින් ඔහු මෙසේ කීය. ඒ තමයි ලෙනින්. ඒ පින්තූරය ජීවිතයේ කිසි දිනක අමතක නොවන පරිදි මාසිතෙහි ඇදින්. එවැනි පින්තූරයක් පසුව මට කිසි කලකදී හමු නොවීය. ඒ පින්තූරය දුයිසෙන්ගේ යැයි මටම කියාගතිමි. යුද කබායක් හැඳ සිටි ඒ පින්තූරයේ ලෙනින් තරබාරු බවත් දැරීය. ඔහුගේ යටි රැවුල වඩාත් උල්ව පෙනිනි. තුවාල වූ ඔහුගේ අත රිදිපටියකින් බැඳ තිබිනි. හිසේ පිටුපස කොටස වැසී යනසේ හිස්වැස්මක් ලෙනින් පැළඳ සිටියේ. දැඩි නිසලතාවයක් දැරූ ඔහුගේ ඇස් මහත් ඕනෑකමින් බලන්නාක් මෙන් විය. ඔහුගේ මෘදු උණුසුම් බැල්ම දකින විට මට හැඟී ගියේ ඔහු අපට මෙසේ කියන්නාක් මෙනි. අනේ දරුවනේ, කොතරම් සුන්දර අනාගතයක් නුඹලා දන්නවන. ඒ නිශ්චල මොහොතේදී ඔහු මා ගැන සිතන්නාක් මෙන් මට දැනිනි. දැන්වීන් පෝස්ටර් මුද්‍රණය කරන කොළයක මුද්‍රණය කර තිබූ ඒ පින්තූරය දුයිසෙන් ළඟ බොහෝ කාලයක් තිස්සේ තිබුණු බව විමසිල්ලෙන් බලන විට පෙනීයයි. ඉරිතලි කොන් නැමී තිබූ ඒ පින්තූරය හැරුණු විට පාසල් බිත්තියේ අන් කිසිවක් අලවා නොතිබිනි. කියවන්ටයි ගණන් කරන්ටයි මම නුඹලාට උගන්වන්නම්. අකුරු සහ ඉලක්කන් ලියන හැටි පෙන්වා දෙන්නම්. මම දන්න හැම දෙයක්ම නුඹලාට කියා දෙන්නම්, යැයි දුයිසෙන් පැවසීය. පුදුම සහගත ඉවසිලිමත් බවක් පෙන්වමින් ඇත්ත වශයෙන්ම ඔහු දන්නා සෑම දෙයක්ම අපට ඉගැන්වූයේය. හැම ළමයෙකු වෙත ඇවිත් පැන්සල් අල්ලා ගත යුතු ආකාරය කියා දුන්නේය. නොතේරෙන වචන සිත් ඇදගන්නා සුළු ක්‍රමයකින් හෙතෙම විස්තර කළේය. යන්තම් උගත් ඒ තරුණයා අමාරුවෙන් වචනයෙන් වචනය අකුරු කළපා උච්චාරණය කරමින් එකද පොතක්වත් නැතුව යටත් පිරිසෙන් හෝඩියක් පවා නැතුව ඒ තරම් ශ්‍රේෂ්ඨ කාර්යයක් කළේ කෙසේද යන්න ගැන සිතන විට අද වුවද මම පුදුම වෙමි. පිය මුතු පරම්පරා කීපයක් අකුරු නූගත් අයගේ දූපතුන්ට ඉගැන්වීම ලෙහෙසි පහසු වැඩක් නොවේ.
උගන්වීමේ මූලධර්මයන් ගැන හෝ ක්‍රමයන් ගැන හෝ දුවිසෙන් කොහෙත්ම දැන සිටියේ නැත. එවැනි විද්‍යාවන් තිබෙන්නේ යැයි ඔහු සැක නොකළ බව මට සහතිකය. ඔහුට හැකි තරමින් ඔහු අපට ඉගැන්වීය. දැනීමේ ප්‍රමාණය සහ අවශ්‍යයයි හැඟෙන තරමට අපට ඉගැන් වූ ඔහු තුළ එක්තරා විදියක සහජ දක්ෂතාවයක් තිබුණැයි කිව හැකිය. කොතරම් පිරිසුදු හදවතකින් හා උනන්දුවකින් යුතුව ඔහු තම කාර්යය ඉටු කළේද යන්න ඔහුගේ ප්‍රයත්නයන් අපතේ නොයාමෙන් පෙනෙයි. තමා කළේ වික්‍රමයක් බව දුයිසෙන් දැන සිටියේ නැත. ඔව්, වචනයේ නියම අර්ථයෙන්ම ඒ වික්‍රමයකි. අපේ අයිලෙන් පිට නොගිය කිර්ගිස් ළමයින් වූ අපට කඳුමුදුන් වසා සිටින සුදෝසුදු හිම හැමදාම පෙනෙන තරම් විශාල වූ සිදුරු වලින් ගහන මැටි බිත්ති සහිත ඒ පාසල නොවැසූ විරූ නොදුටු විරූ නවලෝකයක් මවා පෙන්වීය. ලෙනින් විසූ මොස්කව් නගරය, අවුලියතා සහ තාස්කන් නගරවලට වඩා කිහිප ගුණයකින් විශාල බවත්, තරස්කා තැනිතලාව මෙන් දහස් වාරයක් ලොකු මහාසාගර තිබෙන බවත්, කඳු තරම් විශාල නැව් තිබෙන බවත් අපි දැනගතිමු. වෙළඳ පොලේදී මිලට ගන්නා භූමි තෙල් ලබාගන්නේ පොළොව හැරීමෙන් බව ඔහු අපට කීයේ. අපේ දෙමව්පියන් වරුන් පොහොසත් වූ පසු අපේ පාසල අලංකාර ජනේල සහිත සුදු පැහැති මන්දිරයකට ගෙන යන බවත්, ඉගෙන ගන්නා සිසුන් සඳහා මේස පුටු ආදිය එහි තිබෙන බවත් අපි විශ්වාස කළෙමු. යන්තම් හෝඩියේ අකුරු කියවීමට හා ලිවීමට ඉගෙනගත් අපි අම්මා තාත්තා යන වචන ලිවීමට පෙර ලෙනින් යන වචනය අකුරු ගලපා ලිව්වෙමු. අපේ දේශපාලන සප්තකෝෂයේ බායි හෙවත් ඉඩම් හිමියා, ගොබිදාසයා, සෝවියට් සභා යන වචනවලින් යුක්ත විය. අවුරුද්දක් තුළදී විප්ලවය අකුරු ගලපා ලියන සැටි උගන්වන බව දුයිසෙන් පොරොන්දු විය. දුයිසෙන්ගේ කතාවලට සවන් දුන් අපි සිතින් යුද පෙරමුණුවල ප්‍රතිවිප්ලවවාදී සුදු රුසියානුවන්ට එරෙහිව සටන් කළෙමු. ලෙනින් ගැන කළ විස්තර කෙතරම් සිත් ඇදගන්නා සුළු වීදයත් අපි සිතුවේ දුයිසෙන් ඔහු දැක තිබෙන සැටියකි. ඔහු එදා කී කතාවලින් බොහොමයක් ශ්‍රේෂ්ඨ නායකයාණන් ගැන ජනතාව අතර පැතිර පැවතුණු කටකතා බව දැන් නිගමනය කළ හැකිය. එහෙත් දුයිසෙන්ගේ ගෝලයන් වූ අපට ඒ කතා දීප්තිමත් හිරුමෙන් ඇත්ත විය. සැඟහුණු අදහස් වලින් තොරව දවසක්දා අපි මෙසේ ඇසුවෙමු. ඉස්කෝලේ මහත්තයා ලෙනින්ට අතදී ආචාර කර තිබෙනවාද? නෑ ළමයිනේ, මම ලෙනින්ව කවදාවත් දැකලා නැහැ. ඔහු හුස්ම ගත්තේ අපහසුවෙන්. අප ඉදිරියේ ඔහු අසීරු තත්ත්වයකට මූණ පෑවාක් මෙන්. සෑම මාසයකම අවසානයේදී ඔහු ප්‍රාදේශීය නගරයට ගියෙත් ආවෙත් පයින්ය. ඒ සඳහා ඔහුට දින දෙක තුනක් ගත විය. ඔහු නැති දවස්වලදී අපට දැනුනේ තදපාලු ගතියකි. මගේ සහෝදරයෙකු ඈත ගමනක් ගොසින් එනතුරු නොයිවසිල්ලෙන් සිටිනවට වඩා දැඩි උවමනාවකින් බලා සිටීම. නැන්දාට නොපෙනෙන පරිදි ගෙදර වැඩපළ කරන ගමන් ගෙවත්ත පිටුපසට යන මම බොහෝ වේලාවක් ස්ටෙප් තන දෙස බලාගෙන සිටියෙමි. ගමන් මල්ල කරගසාගෙන ගුරුතුමා මේ දැන් ඒබි හද උණුසුම් කරවන සිනා මුහුණ මට දැක ගැනීමට ලැබෙන්නේ කවදාද? දැනීම ගෙන දෙන ඔහුගේ වචන අසන්නට ලැබෙන්නේ කවදාද? දුයිසන්ගේ ගෝල පිරිස අතරින් වැඩිමලා මාය අනිත් අයට වඩා මා හොඳින් අකුරු උගත්තේ ඒ නිසා විය යුතුය. එහෙත් හේතුව එයින් සීමා නොවේ. ගුරුවරයා කී සෑම වචනයක්ම, පෙන් වූ සෑම අකුරක්ම මා පිළිගත්තේ පාරිශුද්ධ භවයේ සංකේතයක් ලෙසය. දුයිසන් ඉගන් වූ දේ තරම් වැදගත්තේ මෙලොව නැතැයි යනු මාගේ දැඩි විශ්වාසය විය. ඔහු මට දුන් එක්සසයිස් පොත මා ප්‍රවේශම් කරගත් බැවින් දෑකැත්තෙන් වැලි පොළවේ අකුරු ලියන්නට වීම, අඟුරු කැටවලින් මැටියෙන් සෑදූ ගෙවටෙහිද, හිමෙන් වැසීගත් පොළවේද, දූලි වැලි සහිත පාරවලද අකුරු ලියුවෙමි. දුයිසෙන් තරම් උගත් නැනවත් මිනිසුකු මෙලොව තවත් නැතයි මම ඉදා විශ්වාස කළෙමි. සීත කාලයේ පැමිණියේය. පළමු හිම වැටෙන්නට පෙර ගල් සහිත නොගැඹුරු ගඟ හරහා පාසල් ගියෙමි. එහෙත් පසුව හිම තරම් සීත ගඟ හරහා යාම දෙපා පිලිස්සී යාමට තරම් වේදනාවක් ගෙන දෙන්නක් විය. මේ වදයට විශේෂයෙන් භාජනය වූයේ කුඩා එවුන්ය. වේදනාව ඉවසාගත නොහි සමහරු ඇඬූහ. එවිට දුයිසෙන් සිසු දරුවන් එකා බැගින් අතින්ගෙන ගඟ හරහා ගියේය. එකකු කර තබාගෙන තවකු අතින් රැගෙන දුයිසෙන් ගඟ හරහා යයි. මේ විදියට ඔහු සියලුම සිසුන් එගොඩ කරයි. යට ගිය ඒ සියල්ල දැන් මා මතක් කරන විට
ඇත්ත වසයෙන්ම සිදුවනේ ඒ ආකාරයෙන්ම දැයි සිතීම පවා උගහටය. එහෙත් එදා ගම්මුන්ගේ සමහර දෙනක සභ්‍යකම නිසා හෝ නොවැටහීම නිසා හෝ දුයිසෙන් දෙස බලමින් සිනාසුනහ. පොහසත්තෙවුන් සීතකාලයේ ගත කරන්නේ කඳුවලය. ඔවුන් ආවේ පිටිමෝල වෙත පමණකි. රත් පැහැති ලොම් සහිත සිවල් හමින් සාතන ලද හිමකබා සහ වටිනා බැටලු හමින් නිම කරනු ලැබූ කබා හැඳගත් ඔවුහු සිසු දරුවන් කරෙන් සහ අතින්ගෙන ගඟහරා යන දුසෙන් දෙස බලා උපහාසාත්මක ලෙස සිනාසෙති. තරබාරු වල් අස්වයෙන් පිට යන එවුන්ගෙන් එකෙකු සිය සගයා අමතා මෙසේ කියයි. ඒයි අර බලනෝ, එකෙකුව කරේ තියාගෙන තව එකෙකුව අතින් අරගෙන. අතිතමන අස්වයාට පහරක් ගසන අනිකා මෙසේ පිළිතුරු දෙයි. දෙවනි ගෑණි හැටියට කසාද බැඳගත් උත්තේ කවදයි මන් දැන සිටියේ නෑ. මං වගේ මෝඩේ මහ පොළොව පලාගෙන යන්ට හිතෙනවා. අස්වයින්ගේ ලාඩම් වලින් විසුවෙන කුණු සහ මඩ අපේ ඇඟපත පුරා විසිර යාමට ඉඩ සලස්වා ඔවුහු වේගෙන් අසුන් එළවූහ. ඔවුන් පසුපස එළවා ගොස් ඔවුන්ගේ අස්වයින්ගේ කටකලියාවෙන් අල්වා ඒ මෝඩ මිනිසුන්ගේ උඩගු මුහුණ දෙස බලා මට කෑගැසීමට සිත් වූ වාර අපෝණය. අපේ ගුරුවරයාට නින්දා කරන්නට එපා. නුඹලා මෝඩ අසීලාචාර මිනිස්සු. දුබල කෙල්ලෙකුගේ වචනවලට සවන් දෙන්නේ කවුද? පීඩා විඳුනු ලැබූ මට සිදු වූයේ කඳුළු වැගිරීමටය. තමන්ට කළ නින්දා අපහාස කිසි ගණනකට නොගත් දුයිසෙන් හැසුරුණේ ඒ කිසිවක් නොයසූ කෙනෙකු ලෙසය. සිදු වූ දේ අමතක කර දමනු වස් අපසිනා ගන්වනු වන්දමේ විහිළු තහළු කිරීමට ඔහු සමත් විය. කොතරම් මහන්සි දරුවද ගඟහරහා ලීපාලමක් සෑදීමට තරම් අවශ්‍ය දෑ සොයා ගැනීමට දුයිසෙන්ට නොහැකි විය. දවසක් කුඩා ළමයින්ට ගඟහරා යාමට උදව් කළ දුයිසෙන් හා මම එහා ඉවුරේ සිටියෙමි. කකුල් නොතෙමෙනසේ යන්තම් ගඟහරා යාමට හැකිවන පරිදි ලොකු ගල් කැට ගඟහරා විසිකිරීමට අපි ඉටව ගතිමු. සාධාරණ ලෙස කල්පනා කර බලන්නේ නම් සිය දූ දරුවන්ට පාසල් යාම පිණිස යටත් පිරිසෙයින් ගඟහරා ඒ දණ්ඩක්වත් දැමීමේ වගකීම ගම්මුන් සාමූහිකව භාරගත යුතුය. නූගත්කමේ ගිලී සිටි ගම්මු ඒ දවසවල ඉගෙනීම වැදගත්කමකට නැති දෙයක් ලෙස සැලකූහ. ගම්මුන් දුයිසෙන් සැලකුවේ වැඩක් නැතිව ළමයි කරගහගෙන ඇවිදෙන පුද්ගලයෙකු ලෙසය. උවමනාව නම් උගන්වාපං, නැතිනම් ගෙවල් වලට යන්ටේ කියාපං යන අදහස අනුව ඔවුහු වැඩ කළෝය. නිතර අසුන් පිට යන ගම්මුන් ගඟහරා ගමන් කළේද එලෙසමය. එහෙත් ඔවුන් ඒ ගැන කල්පනා කළ යුතුව තිබිණි. අනිත් අයට වඩා පහත් නොවූ සහ මෝඩ නොවූ ඒ තරුණයා කුමක් සඳහා දුක් කරදර අමාරුකම් හා නින්දා අපහාස වලට මුහුණ දෙන්නේද? උපහාස හා පැනුම් නොතකා ඔවුන්ගේද පුතුන්ට අකුරු උගන්වන්නේ මහත් ධෛර්යයකින් හා මිනිස් ශක්තිය ඉක්මවා ගිය ඉවසිලිමත් බහුකින් යුතුව නොවේද? ගඟහරහා ලොකු ගල්කට දැමූදා අවට සැමතැනම හිම වැටි තිබිණි. ගඟේ වතුර හදවත පවා හිරිවැටෙන තරම් සදසීත ගතියක් ගෙන දුන්නේය. පාවහන් නැතුව නිතර වැඩෙහි යෙදී සිටි දුයිසෙන් සීතලට ඔරොත්තු දුන්නේ කෙසේදැයි මට කිව නොහැකිය. නුගැබුරු දිය ඇති ගඟේ පතුල මගේ පාදයන් පිළිගත්තේ ඉදිකටුමෙන් උල් වූ ගල් තුඩුවලින්. දවසද්දා ගඟහරාමා යද්දී කකුල්වල කෙන්දා පෙරලීම නිසා ඇති වූ වේදනාව විසින් ගල් ගැසිනි. කෑ ගැසීමට හෝ කකුල් දිග හැරීමට හෝ බැරි වූයෙන් මම ඇද වැටීමට පටන් ගතිමි. ගඟහරහා ගල් කැට දමමින් සිටි දුයිසෙන් අනික මාවිත ආවේය. වැටෙන්නට නොදී මා අල්ලාගෙන එගොඩට වත්කම් කරගෙන ගොස් ඔහුගේ කබාය මත මා වාඩි කරවුවාය. තද සීත නිසා නිල් පැහැගත් මගේ දෙපා වේගයෙන් පිරිමැද්දේය. සීතල වූ මගේ අත් ඔහු සිය කට ළඟටගෙන හුස්ම හෙලීමෙන් උණුසුම් කළේය. අල්තිනායි, නුඹ ඉවුරේ ඉඳන් උණුසුම් වෙයන්, මම ඉතුරු ගල් කැට ගඟහරා දාන්නම් යැයි දුයිසෙන් කීවේය. ගඟහරහා ලොකු ගල් කැට පෙළක් දමා ඉවර වූ පසු සපත්තු පටි ගසගත් ගැට ගසන්නට වූ ඔහු මා දෙස බලා මෙසේ ඇසීය. කොහොමද උදව්කාරී, උණුහුම් වුණාද? ඔය කබාය පොරවා ගනින්. ඔන්න ඔය විදිහට ටික වෙලාවක් නිස්සද්දව සිටි හෙතම නැවත මෙසේ ඇසීය. අල්තිනායි, නුඹ නොවේද ඉස්කෝලට බීඩි කොම ගෙනාවේ? ඔව් යයි මම පිළිතුරු දුන්නු. ඔහු කට කොනකින් සිනාසුනේය. මා ඒ බව දැන සිටියා. යන්නක් ඒ සිනාව කියා පැවේය. ඒ මොහොතේදී මගේ කම්මුල් රත් වූවාක් මෙන් දැනිනි. බැදගන්මකට නැති දෙයක් ගැන වුවද ගුරුතුමා අමතක කර නැති බව
එයින් පෙනෙන්නේ මගේ ප්‍රීතිය නිම්හිම් නැතිබිය. හත්වැනි දෙව්ලොවට ගියාක් මෙන් මට දැනුනේ දූෂෙන්ද මා ප්‍රීති වන බව දුටුවේය. දයාබර පුංචි කෙල්ල යැයි මා දෙස බලා ඔහු ලයන්විත හඬකින් කීය. උඹ ඉගෙන ගන්නට හරි හපනි. මට පුළුවන් නම් නුඹව ලොකු නගරයකට යවලා උගන්නන්නට. උඹ දක්ෂ කෙනෙක් වේවි. දූෂෙන් දුරින් පාතබමින් ගං ඉවුරට ආවේය. සුළං පහරට අසුව වේගෙන් පාවෙන වලාකුළු කඳුවලට මුවා වී යන සැටි බැලීම පිණිස හිස අහස දෙසට හරවා දෑත් මත හිස තබාගෙන වරක් සිටියාක් මෙන්ම දැනුදු දූෂෙන් මා ඉදිරිපිට සිටි. ඔහු එදා සිටුවේ මොනවා ගැනද? ඉගෙනීම සඳහා ඔහු මා විශාල නගරයකට සිතින් යැව්වා වෙන්ට පුළුවනි. දූෂෙන්ගේ කබාය පොරවාගෙන උණුසුම් වෙමින් සිටි මම ඒ මොහොතේදී මෙසේ සිතුවෙමි. ගුරුවරයා, මගේ මවගේ කුස උපන් සහෝදරෙක් වුණාන. ඔහුගේ ගෙල පදාගෙන තදින් ඔහු වැඳගන්ට පුළුවන්න. දෙනෙත් තදින් වසාගෙන ලොව තිබෙන ඉතාම හොඳ වචන ඔහුගේ කනට කොඳුරා කියන්ට ඇත්නම් දෙවියනි, ඔහු මගේ සහෝදරයෙකු කරන්ට. ඔහුගේ මිනිස් ගති නිසාත් උදාර අදහස් හා අපේ අනාගතය ගැන ඔහු දුටු සිහින නිසාත් අපි හැම දෙනෙක්ම ඔහුට ආදරය කළෙමු. අපි ළමයින්ව සිටියද ඒ සත්‍ය අවබෝධ කරගත්තෙමු. දිනපතාම පාසල් යාම සඳහා බොහෝ දුර පයින් ගමන් කිරීමටත් හිම වැස්ස කුණාටු සහ තද සීතට මුණ දෙමින් කඳුනගින්නටත් අපට ධෛර්යය දුන්නේ කවුද? අප පාසල් ගියේ කාගවත් බලකිරීමක් නිසා නොව අපේම කැමැත්ත නිසාය. හිම කැට බවට පත්වී පිනිබිඳු මුහුණේ හා ඇඳුම්වල තැවරන අයිස් අල්මාරියක් වැනි ඒ පාසල් මඩුව තුළට අප බලෙන් ගෙන යාමට බැරිය. ගිනි තැපීම සඳහා උඳුන ළඟට ගියේ එකා බැගිනි. අනිත් ළමයින් දූෂෙන්ගේ පාඩම් වලට සවන් දුන්නේ සිටි තැන් වලින් පිටතට නොගිසිනි. එක් සීත දවසක මගේ මතකය හැටියට එය ජනවාරි මස අගහරියේ විය යුතුය. දූෂෙන් සුපුරුදු පරිදි ගෙයක් පාසා යමින් සිසුන් එක් රැස් කරගෙන පාසල් ගියේ. එදා ඔහු අප කැටවගේ නිස්සබ්දවය. ඔහුගේ මුහුණ බැරෑරුම් විලාසයක් පෑවාය. ඇහි පැමි රාජාලේකෙකුගේ මෙන් එකිනෙක ගැටී තිබිණි. ඔහුගේ මුහුණ කළු යකඩ වලින් සැදූවක් ලෙස මට පෙනී ගියේ. අපේ ගුරුවරයා මෙවැනි දුක්මුසු ගතියකින් පසු වෙනවා අප කිසි දිනක දැක නැත. ඔහු දැස බැලූ අපි නිස්සද්ද වීමු කිසියම් අබැද්දියක් වී තිබෙන බව අපට දැහැඟිණි. මග හිම වලින් වැසී තිබෙන විට එය උඩින් පළමුවෙන්ම ගියේ දුයිසෙන්ය. ඉන්පසු මා සහ අනිත් ළමයි ගියෙමු. මෙවරද කඳුපාමුල පෙරේදාරෑ වැටුණු හිම ගොඩ ගැසී තිබිණි. දුයිසෙන් හිම හරහා ගියේය. මිනිහෙකු ගමන් කරන ආකාරය බලන විට ඔහුගේ හැඟීම් සහ සිත ක්‍රියා කරන හැටි කීමට පුළුවන්. අපේ ගුරුතුමා යම්කිසි ශෝකයකින් පෙළෙන බව එදා මට දැනිනි. එල්ලා වැටුණු හිසත් අමාරුවෙන් තැබූ පාදේනුත් ඒ ශෝකය හෙළි කළේය. තද කළුපාට සහ සුදු හිම වලින් වැසීගත් ඒ බීදජනක දර්ශනය මෙතෙක් අමතක නොවීය. එකා පිටුපස එකා බැගින් පෙළී ගැසී යන අපි දුයිසන්ගේ කළු කබායට පිටුපසින් ගමන් කරමු. කන්ද උඩ ඔටුවෙකුගේ මොල්ලියක් මෙන් හිම කැට ගොඩ ගැසී තිබිණි. සීත සුළං පහරින් හිම කැට ඒ මේ අත විසි වී තිබියයි. අඳුරු අහසේ කළු පැහැති වලාකුළක් හුදකලාව පාවේ. අපි පාසලට ඇතුළු වීමු. දුයිසන් ලිප මෙලවීමට ඉදිරිපත් නොවීය. නැගිටිමු යැයි හෙතම් අනකලේය. අපි නැගිට්ටෙමු. තොප්පි ගලවා පල්ලා. අප අන අනුව හිස් වැසුම් ඉවත් කළමු. ඔහුද තම හැඳ සිටි බුදියොනි තොප්පිය ගලවා දැමුවේය. මෙසේ කරන්නේ ඇයිදැයි අපි නොදත්තෙමු. හෙම්බිරිසාවෙන් පෙළමින් සිටි ඔහු කැළඹීමෙන් යුතුව කතා කළේ. ලෙනින් මිය ගියා. ලෝකේ සියලුම රටවල මිනිසු දුක් වෙනවා. නැගිට නිස්සද්දෝ සිටපල්ලා. ලෙනින්ගේ පින්තූරයේ ඉදිරිපිට නිස්සද්දෝ හිටගනිල්ලා. මේ දිනය සිහි තබා ගනිල්ලා. කඳු මුදුන් වල සිට පෙරලීගෙන ආ හිම පතනයට යට වී ගියාක් මෙන් අපේ පාසල නිස්සබ්ද විය. සිදුරු අස්සෙන් හමන සුළං වල ශබ්දයේද සුරුසුරු හඟාමින් කුඩා හිම කැට පිදුරු මත වැටෙන සැටිද ඇසේ. මහා නගර ගොළු විය. පොළොව දෙදුරුම් කවන කම්හල් නිහඬ විය. හඬ නගමින් දුවන දුම්රිය අතරමඟ නැවතින මුළු මහත් මිහිතලයේම දුක් සයුරි ගිලින අපගේ ජනතාවගේ ඉතා සුළු කොටසක් වන අපි ආශ්වාස ප්‍රාශ්වාස නොකරමින් කාටවත් නොපෙනෙන ඒ මඩුව තුළ අපේ ගුරුතුමාත් සමග ලෙනින්ගේ පින්තූරයේ ඉදිරිපිට සීරුවෙන් සිටගෙන දුක් බරින් පිරුණු ඒ පැයේදී ලෙනින්ගෙන් සමුගත්තෙමු. ඔහුගේ මරණය නිසා දුක්වන ළඟම සහෝදර සහෝදරියන් හා සගයින් වශයෙන් අපි එලෙස දුක් වූයේ.
හිස්වැස්ස මුකින් සැරසී තුවාල වූ අතවෙලාගෙන සිටි අපේ ලෙනින් බිත්තියේ සිට අප දෙස බලාගත්වනම සිටියේය. පැහැදිලි පරිසුද්ද ඔහුගේ බැල්ම අප දෙස බලා මෙසේ කියන්නාක් මෙනි. මට හැඟී ගියේ නුබලාගේ අනාගතය කොතරම් සපවත්දැයි නුබලා දන්නවානන් ළමයිනි. අන්න ඒ මොහොතේදී ඔහු මගේ අනාගතය ගැන කල්පනා කරන බවක් මට දැනුනි. දෑතින් නෙත් පිස දැමු දුවිසෙන් මෙසේ කීය. මම ප්‍රාදේශීය නගරයට යනවා. එහි ගිහින් පක්ෂේ සාමාජිකෙක් වෙනවා. ආපහු එන්නේ දවස් 3කට පස්සේ. මට මූණ පාන්ට වූ සීත දවස් අතරින් අතිශයින්ම දැඩි සීතලක් දැනුනේ ඒ දවස් 3 තුලදීය. අපේ ලොවෙන් තුරන් වූ ඒ මහා පුරුෂයාගේ අඩුව පුරවණුව සෝබා දහමේ දැවැන්ත බලවේගයන් මහත් වූ පරිශ්‍රමයක් දරන්නාසේය. කෝපයෙන් බුරබුරා නැගුණු මහා කුණාටු හඬ නැගුවේ උඩා හිම කුණාටුව හඬ නැගුවේ උඩා හිම කැට කුණාටුවට අසුව ඒ මේ අතර විසිර ගියේ ඇටකටු හිරිවැටෙන තරම් තද සීතලක් පැන නැගිනි. කුණාටුව මෙල්ල නොවිය. බුරබුරා නගමින් මහ පොළොව මත හැප්පුණු කුණාටුව හඬා වැළපුණේය. කෙමින් අපේ අයිලේ නිහඬ විය. කඳු අවට නිසල බවද පැතිර ගියේය. අහසේ පා උණු කළු පැහැති වළාකුළු කඳු අවට අඳුරු කළේය. තුෂාරය නිසා ගෙවල් වලින් පිට නො වූ ගම්මු උඳුන් අසලට වී ගිනි තැපූහ. දුම් කවුළු වලින් නගින දුම් තුෂාරයට හා කුණාටුවට හසුව දුනු ගැසී අතුරු දහන් වේ. ඒ මදිවට අසල කැලෑවල උරුක්කයෝ හූ හඬ දෙමින් මොර ගැසූහ. දවල් කාලයේදී පාරවල් වලදී මුණ ගැසුණු ප්‍රචණ්ඩ උරුක්කයෝ රෑ වූ විට ගුදුරු සොයමින් පැල්පත් ළඟටම ආහ. අරුණෝදය වන තෙක්ම ගුදුරු සොයමින් ඌහු අයිලයේ ගොඩේ ඇබිද්දාහ. අපේ ගුරුවරයා ගැන මාතුල බියක් උපනි. හිම කඹායක් නැතුව ඔහු කොහොමද මහරෑ සීතලේ ගමන් කරන්නේ? දුයිසෙන් අයිලයට හැරි ආ යුතු දවසේදී ඉවකින් මෙන් මාතුල අසීරු ගතියක් ඇතිවිය. හදවත අසුබ ලකුණක් කොඳුරා කියන්නාක් මෙනි. නිතර ගෙද්දරින් පිටත දුවගිය මා ඉමක් නැති ස්ටෙප් තැනිතලාව දෙස බලන්නට වීමි. ගුරුවරයා දැන් ඒ විනේද? එහෙත් ඔහුගේ ප්‍රාණය හෝ ආත්මය දකින්නට නොලැබිනි. අපේ ගුරුතුමා කොහිද? පමාවෙන්ට එපා. වඳින්නම් ඉක්මනින් ආපහු එන්ට. අපි ඔබ එනතුරු බලා ඉන්නවා. ඇහුනද ගුරුතුමා? අපි ඔබ එනතුරු බලා ඉන්නෙමු. මගේ නිහඬ විලාපයට ස්ටෙප් තැනිතලාව පිළිතුරු නුදුන්නෙන් මම හඬන්නට වීමි. මාගේ යාම් ඊම් නැන්දාගේ හිතට ඇල්ලුවේ නැත. දොරපළුවට අද උඹ නිමාඩුවක් දෙනවද නැද්ද? තැනක හිඳගෙන බැටළු ලොම් වලින් නූල් අඹරපන්. ළමයි සීතල වෙලා. ඊට පස්සේ දොර ඇරියොත් බලපියතට කරන දේ. දබරගිල්ල උලුක් කරමින් තර්ජනය කළ ඈ ගෙදරින් පිටත යාමට මට ඉඩ නොතබුවාය. සවස් උනද ගුරුවරයා අයිලයට ආ බව දැනගැනීමට නොහැකි වූයෙන් නොසන්සුන් ගතියක් දැනිනි. දුයිසෙන් දැන්ටමත් අයිලයට ඇවිත් පොරොන්දු දවසේදී හරියට වෙලාවට ඔහු අයිලයට එම සිරිත යැයි තමාටම කියා ගනිමින් හිත සනසා ගැනීමට උත්සාහ කළෙමි. ඔහු හිටි හැටියේ අසනීප වෙලා ඒ නිසා හෙමින් එනවා ඇති. ඒ මදුවට හිම කුණාටුව පටන් අරගෙන ස්ටෙප් තනිතලාව අන්ධකාරය නිසා වල්මත් වීමට ඉඩ තිබෙනවා යන හැඟීම සැනකින්ම සිතට වදී. බාර දුන් වැඩේ කිරීම අසීරුය. මගේ අත්මා කියන දේ නොඅසන්නාක් මෙනි. අඹරණ කිඳි හිටි හැටියේ කැඩේ එවිට නැන්දා ලෝභ නැතුව බැනවදී. අද තිට මක් වෙලාද? තිගේ අත් දර කෝටු වගේ යැයි කියමින් බැනමදින නැන්දා මට ටොකු වෙන්නාය. අවසානයේ ඈට ඉවසාගත නොහැකි වූයෙන් මොර දෙන්නට පටන් ගත්තේය. තෝ මාරයාවත් ගෙන යන්නේ නැති හැටි. මේ මල්ල සයිකාල් මැහැල්ලට ගිහින් දීපිය. උඩ පැන නටන තරම් ප්‍රීතියකි මා සිත තුළ හටගත්තේ. දුයිසෙන් ඔවුන්ගේ ගෙදර වාසය කරයි. සයිකාල් සහ කර්තන් බායි ගෙදර මව්ගේ දුර නෑයෝ වෙති. ඉස්සර වරින් වර මම ඔවුන් හමුවීමට ගියෙමි. සමහර දවස්වල ඔවුන්ගේ ගෙදර රෑ ගත කළෙමි. නැන්දාට ඒ මතක් වුණාද නැතිනම් ඈට දෙවියෝ අනකලා දැකීමට නොපිළිවන
ඇ මෙසේ කිව්වාය. සාගත කාලට දෙන බොල්වී වගේ තෝ මට එපා වෙලායි තියෙන. මැහැලිය ඉඩ දෙනවන රෑ උන්දලගේ ගෙදර නැවතියම්. මගේ ඇස්වලට නොපනි පලයන්ට. සැනකින් මම ගෙවත්තට පැනගතිමි. කෝපයට පත් රකුසෙකුමෙන් සුළම් පහර ප්‍රචණ්ඩ ලෙස නැගී සිටි. මොහොතක් නිසලව සිට නැවතත් හමන සුළම් පහර ඉදිකටුමෙන් සීත තුඩු සහිත කුඩා හිමකැට මුහුණ දෙසට එවයි. මල්ල කිහිලි ගසාගත් මම අලුත වැටුණු හිම මත පය තබා ඇති අස්වලාඩම් නිසා පැහැදිලිවම පෙන්න අඩිපාර ඔස්සේ අයිලේ එහා කෙළවර දක්වා දුව ගියමි. මා කල්පනා කළේ එකම දෙයක් ගැන පමණි. ගුරුවරයා අයිලේට ඇවිල්ලද නැද්ද? දුවගිය නමුදු ඔහු සිටියේ නැත. දොරකඩ අසල සිටගෙන මා හති දමන හැටි දුටු සයිකාල් ආච්චි අම්මා බියවත්තාය. උඹට මක් වෙලාද? මොකද හති දමාගෙන දුවගෙන ආවේ? විපක්තියක්වත් වෙලාද? නැහැ, නිකම් මල්ලගෙන ආවා. ආච්චිලා ගෙදර අතරය නවතින්න පුළුවන්ද? නැවතිය මගේ කෙල්ලේ. අනේ බං, උඹට නාකි අපව මතක් වුණා නේද? මොකෝ, උඹ පහුගිය සරත් කාලේ ඉඳලා මෙහෙ ආවේ නැත්තේ? ලිප ළඟට ගිහින් උණුහුම් වෙයන්. ඒ මහගේ, ඔය මස් ටික හදලා අරගෙන දුවට කන්ට දීපන්. දුයිසන් මෙලහකටත් මග එනවා ඇති. යයිකි කර්තන් බායි කවුලුව අසල වාඩි වී පර්ණ හිම සපත්තු වලට අඬ දෙමුවේය. දුයිසන් මෙලහකට ගෙදර එන්න ඕන. ඔව්, දැන් ඉක්මනින් ඒවි. අඳුරු වෙන්ට ඉස්සෙල්ලා ඒවි. අපේ අස්සමාල්ලට ගෙදර එන්න ඉව තියෙනවා. අඳුරු රැය ක්‍රමයෙන් ගෙට ඇතුළු විය. නිතරම මුරකාවල් කරමින් සිටි මගේ හදවත බල්ලන් බුරන හඬ නිසා ගැහෙන්නට පටන් ගත්තේය. එහෙත් දුයිසෙන් තවම ගෙදර ආවේ නැත. සයිකල් කයිකතන්දර කීමෙන් කාලේ කා දැමීමට ඉදිරිපත් වීම සැනසුමක් ගෙන දුන්නු. දුයිසෙන් එනතුරු මැදියන් රෑ වෙනතෙක් අපි බලා සිටියෙමු. අවසානයේ විඩාවටපත් කර්තන් බායි මෙසේ කීයේ, මහගේ නිදිමතයි, පැදුරු එලාපම්. එයා දෙන එකක් නැහැ. දැන් ඉතින් රෑ බෝ වුණා. ලොක්කන්ට වැඩ ඇති. මිනිහා ඒ නිසා නවතින්ට ඇති. නැතිනම් මෙලහකටත් ගෙදර ඇවිල්ලා. මහල්ලා නිදා ගැනීමට සූදානම් විය. ලිප අසල මුල්ලක පැදුරක් එලා මට නිදා ගැනීමට කීය. එහෙත් මට නිින්ද ගියේ නැත. මල්ලා කහිමින් නිතරම මුණුමුණු ගෑබේය. තොල් මතුරුමින් දෙවියන් යදීය. ඉන් පසු සෙමෙන් තොඩවන්නට විය. මගේ හස්ස මල්ලට මොනවා වුණාද දන්නේ නැ. පිදුරු ගන්නවත් මේ දවස්වල පුළුවන්කමක් නැ. සල්ලි දීලා හරි කොල්ලු ටිකි හොයා ගන්න බැහැ. කරතන් බායි ගොරවන්නට විය. එහෙත් සුළං හැමීම තොරතෝංචියක් නැතිව කෙරිණි. ගෙයි වහල ගැලවී යන තරම් වේගයෙන් සුළං හැමී ගොරහැඩි අත්තුලින් වීදුරු පිසදමන්නාක් වැනි හඬක් ඇතිවිය. මහල්ලාගේ සැනසිලි බස් වලින් මම සෑහීමට පත් නොවිමි. දැන් ගුරුවරයා එතැයි මා සිත කීවේ. ඔහු එමින් සිටි. මග මම සිතින් මවා ගත්තෙමි. හිමෙන් පිරි කාන්තාරයේ මගේ මනසට හසු වී මහා බොහෝ වේලා නිදාගත්තේ දැයි කිව නොහැකි. එහෙත් යම්කිසි හේතුවක් නිසා තිගැස්සී නැගී සිටියෙමි. අමිහිරි හෝ හඬ ඈත සිට අවුත් හුළං සමග මුසුබී නැගී සිටියාක් මිනි. බුර්කෙක් එකෙක්ද? නැහැ, කීප දෙනෙක්. කෑ ගසමින් හෝ හඬ දෙමින් ඕහු කීප දෙනෙම හැම අතින්ම දිවාහ. උන්ගේ හඬ එකට වෙලි අහසට නැගුණාක් මෙන් දැනිනි. වරක ඒ හඬ ඈත සිට ඇසෙන්නාක් මෙන් දැනේ. තවත් වරක වෘක්කයන් ළඟ සිට හඬ නගන බව හැඟේ. නැවතත් ඒ හඬ අයිලේ කෙළවර සිට පැතිර යන්නාක් මෙනි. හිම කුමන ආටුවකට සැරසෙනවා වගේ යයි මහල්ල කොඳුලාය. ඉහඬව සිටි මහල්ලා ඕමන කැමින් සවන් දී නැගී සිටියේය. නැහැ නැහැ, ඒක හිම කුමන ආටුවක් නෙමෙයි.
කාබදෝ එලබාගෙන්න යනවා වගේ ඇහෙනවද? දෙවියනේ දූෂෙන්වත්ද දන්නේ නැහැ, මොකද දන්නේ නැහැ. මිහිය මෝදයි මහගේ. ඉක්මනින් ලාම්පුව පත්තු කොරපං යැයිකී කර්තන් බයි අඳුරේම හිමකබයි ඇඳගත්තේය. හනිකට ලාම්පුව පත්තු කොරපං, දෙවියන්ගේ නාමට ඉක්මන් කරපං. යක්කුරල ලංුණා කී කරතන් බයි පොල්ලකුත් අතේ ඇතුව දොරහැරීමට ලං වූ අතර බල්ලෝ බුරමින් කඩාපනින්නට වූහ. ජනේඩය අසල වැටී තිබුණු නැවුම් හිම පාගමින් ගමන්ගත් පුද්ගලයෙක් දොරට තට්ටු කරන්නට විය. කිතුලට වැදුණු දැඩි සීතල සුළම් පහරක් නිසා කුඩා හිමකට අප සිටි කාමරෙට වැදී විසිර ගියේය. සුළම් පාර මෙල්ලවී නැවතුණු පසු අපි දූසෙන් දුටුවෙමු. මැලබී ගිය ඔහු හති දමමින් ගෙතුලට වැද ඒ මේ අත වෙනමින් විත්තියට හේතුවිය. තුවක්කුවක් යැයි හෙතම හති දමෙන්මින් ඉල්ලා සිටියේය. ඔහු කීතේ තේරුම් ගැනීමට අපි අපොහොසත් වීමු. මගේ ඇස් නොපෙනී යන්නක් මෙන් දැනේ. මහල්ලන්ගේ කන්න ලව්ව පමණක් මට ඇසේ. කළු එලුවත් සුදු එලුවත් දෙවියන්තම බාරයි. සුද්ධ වූ බෞඩෙන්තුමනි, ඔබ වහන්සේගේ පිහිටයි. ඒ උඹද තුවක්කොද්දි බල්ලා, තුවක්කුවක් දුසෙන් කීය. තුවක්කුව පදඟන උඹ කොහෙද යන්නේ? මහළු දෝඩුව දුසෙන්ගේ උරහිස්වල එල්ලුණේය. පොල්ලද්දි බල්ලා. එහෙත් මහල්ලෝ දිගටම කන්න ලව් කරහ. උඹ කොහෙවත් යන්නේ නැ. අපි ජීවත්ව ඉන්න තුරු යනවා නම් අපව මෙතනම මරා දාපල්ලා. ඇඟපත දුර්වලව ගොස් අතපය සොලවා ගැනීමට බැරි තරම් දුර්වල ගතියක් දැනුනින් මම නිහඬ බිමි. පැදුර මත දිගා වුනි. හරියේ නැ, ගේ ළඟට එනකල් පැන්නුවා යයි කී දූසෙන් අත තිබූ කෙවිට මුල්ලකට විසිකලයේ. අස්පය මගද හෙම්බත් වුණා. උර්කය අපි පස්සෙන් පන්නගෙන ආවා. අයිලේ මායිමට ආපු අස්වැයා මුලින් කපාපු ගහක් වගේ එකපාරම ඇදගෙන වැටුණා. උර්කය උගේ ඇඟට පැන්නා. අස්පයා දෙවියන්ට බාරයි. උඹ පණ පිටුන් ආපු එක තමයි ප්‍රධාන බැදී. අස්පයා වැටුනේ නැත්තම් උන්නුඹවත් කාඩමාවි. අපේ ආරසක බෞපෙදීන් දෙවියන්ට පින් දෙන්න ඕන. ඇඳුම් ගලවලා ලිප ළඟට වෙයන්. මම උඹේ සපත්තු ගලවන්නම් යයිකි කර්තන් බයි පාත්විය. මහගේ උඹ තියෙන දෙයක් රට් කරපන්. ටිපලංග රැස්සූ ඉක්බිති කර්තන් බයි සැනසුන් සුසුමක් ලෑබේය. වෙන්ද තියෙන දේවලක් වන්ට බෑ. මොකද උඹ මේ තරම් සෑවුනේ. ප්‍රාදේශීය කොමිටියේ රැස්වීම දිග්ගැස්සුණා. කර්තේ මම පක්ෂයට බැඳුණා. ඒක හොඳයි. ඇයි උඹ එලිබෙන කන් ඉඳලා පාන්ත දන අපේ? උඹට මහරෑ එන්න කියලා කවුරුවත් එහෙම බල කළාද? අද එන බව මම ළමයින්ට පොරොන්දු වුණා. උදේ ඉඳලා ඉස්කෝලේ වැඩ පටන් ගන්නට. අනේ මෝඩ ගෑණී යයි තරමේ කෝපයෙන් හිස වනන්නට වූ කර්තන් බයි මෙසේ කීය. මේ බලාපන්, උඹට තේරෙන මඩ එයා ළමයින්ට ඩුම් පොරොන්දුව කඩ කරන්නට ඇත්ති නෑ. උඹේ පොරොන්දුව ඉෂ්ට කරන්ට ගිහින්. මගේ යුතුකම මගේ රස්සාව කරකේ. වෙන දෙයක් ගැන කතා කරපන්. හැමදාම මම පයින්ම ගමන් කරන්න. මේ පාර මම නුඹගේ අස්පය ඉල්ලාන ගිහින් උර්කයන්ට පූජා කළා. ඒ ගැන කතා කළ වැඩක් නෑ. විනාශ වූදේ විනාශ වුණාම අස්පයා නුඹ වෙනුවෙන් ජීවිතේ පූජා කළා. අමනාපයට පත් කරතන් බායි කීයේ. සත වර්ෂයක් අස්පේක් නැතුව ජීවත් වුණා නම් දැන් මොකද බැසි? සෝවියට් ආන්දෝ තියෙනවා නම් තවත් අස්පේක් ගන්න පුළුවන් වේවි. ගමරාල කියන්නේ ඇත්ත. කඳුළු පිරිදෑතින් යුතුව සයිකල් කිව්වාය. තවත් අස්පේක් ගන්න පුළුවන්. පුචි කපන්නේ වෙන්ට ඉස්සෙල්ලා. ඔහු නිහඬ වූහ. විනාඩි කීපයක් වියලි ගොම පිලිස්සීමෙන් ලබාගත් ගිනි මෙලයෙන් උණුසුම් වූ ඉක්බිතිව කරතන් බායි කල්පනාකාරී ලෙස මෙසේ කීය. දුයිසෙන්
උඹ ජිහා බලනකොට මට පේන්නේ උඹ මෝජේ කැටේස නෙබි. සිහිනුවන ඇති මොලේ තියන ඉලන්දාරියකු හැතිියතයි. මොන උලව්ුවකතද උඹ ඔය ඉස්කොලයක් බදාගෙන හය හතර තේරෙන්නේ නැති කිරි සප්පයන් වෙනුවෙන් වැජක යන්නේ. වෙනින් රස්සාාවක් හොයාගන්ට බැරිද එදෙර රස්සාාවක් හොයාගනි බඩකට පුරා කාවී උණුහුම්බෙන්ට පුළුවනි. මට තේරනවා කරකේ. උඹ කියන විදිහට ඔය හය හතර නොතේරෙන කිරි සප්පෙන්ට ඉස්කෝලයක් එපානක්. උන්ට උගන්වන්ට උවමනා නැතිනම් සෝවියට් පාලනය වැඩි දුර යන එකක් නෑ. උඹ කැමති සෝවියට් ආණ්ඩුව තියෙනවට. එහිඳ තමයි මට ඉස්කෝලේ බරක් නැත්තේ. මට පුළුවන් නම් ළමයින්ට වැඩිය හොඳින් උගන්වන්නට. ඊට වැඩිය දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නෑ. ලෙනින් ඒ ගැන මෙහෙම කිව්වා. ඔව් ඒක ඇත්ත. කරතන් බායි දූසන්ගේ කතාවට බාධා කරමින් කීය. මොහොතක් නිහඬව සිට ඔහු අනතුරුව මෙසේ පැවසීය. උඹ තවම වැළපෙනවා. ඇඳු කඳුළු වලින් ජනින්ට පණ දෙන්න බෑ. පණ දෙන්න පුළුවන් බලයක් මේ ලෝකෙ තියෙනවා නෝ. උඹ හිතන්නේ අනිත් ඩොබිය ලෙනින්ගේ මරණය ගැන අඬන්නේ දුක් වෙන්නේ නැතයි කියලාද? උඹ මගේ ඉලයට දිහා බලපන්. මගේ හදවත දුක් බරින් වැළපෙනවා. මම දන්නේ නැහැ උඹගේ දේශපාලනයට හරියාද කියලා. ලෙනින් පිට ආගමකට අයිති වුණත් මම එයාගේ නාමයට දිනපතා පස් පාරක් දෙවියන්ට පින් දෙනවා. සමහර වෙලාවට මෙහෙම කල්පනා කරනවා. උඹලා අපි කොපමණ දුක් වෙලා වැළපුණා ප්‍රයෝජනයක් නැහැ. නාකියෙක් වගේ හිතන මම ලෙනින් ජනතාව සමග නැවතිලා ඉන්න බවයි අදහස් කරන්නේ. ලෙනින් අපේ පුතුන්ගෙන් මුණුපුරන්ගෙන් ලේ තුල ජීවත් වෙනවා. දුයිසෙන් උඹේ කතාව බොහොම වටිනවා කරකේ. උඹට බොහොම ස්තුතියි. උඹ හිතන විදිය හරියට හරි. ලෙනින් අප අතරින් වෙන් වී ගියත් අපි ඔහුගේ ඉගැන්වීම් ක්‍රියාවට පෙරලනවා. ඔවුන්ගේ කතාබහ ඇසූ මම ඈත සිට පැමිණියාක් මෙන් ප්‍රබෝධයක් ලැබිමි. මුල් කොටස සිහිනයක් තුළින් මැවුණක් මෙන් දැනිමි. තුවාල නොලබා යහතින් දුයිසෙන් පැමිණ සිටීම විශ්වාස කිරීමට එදිරිව මුලදී මා සිත කැරලි ගැසීය. පසුව දුකින් හා බියෙන් නිදහස් වූ මගේ හදවත තුළට ඒ පුවත වසන්තයක් මෙන් කඩා වැදින. ඒ උණුසුම් හැඟීම් නිසා මම හඬා වැළපෙමින් කඳුළු වැගිරුවෙමි. මා එදා සන්තෝෂ වූ තරම් අන් කිසිවෙක් කිසිම දවසක සන්තෝෂ නොවූවා විය හැකිය. ඒ මොහොතේදී මා ඉදිරියේ කිසිවක් නොතිබුණාක් මෙනි. අයිලේ පැල්පත් හිම කෙටි රැගෙන වේගෙන් නැගෙන හිම කුණාටුව හූ හඬ නගන වෘක්කරැල ගමේ සීමාවේ වෘක්කයන්ට අසු වී වත විඳින කරත්තන් බායිගේ එකම අශ්වයා ආදී කිසිවක් මා ඉදිරියේ නොතිබිනි. හදවතින් හා බුද්ධියෙන්ද ශරීරයේ හැම ඉඳුරන්ගෙන්ද මා ලැබූ ආනන්ද ජනක ප්‍රීතිය ඉමක් නැති මිනිය නොහැකි ආලෝකයක් මෙන් විය. දෙපා සිට හිස දක්වා පොරවාගත් මම පිටතට නොඇසෙනසේ කටතදින් වසාගත්තෙමි. එහෙත් දුයිසෙන් මෙසේ ඇසීය. ලිපට එහා කවුද එකි ගහන්නේ? ආ ඒ අල්තිනායි ඊයේ බය වුණ ගමන් තවම අඬන යැයි සයිකල් කිව්වායි. අල්තිනායි ඇ කොහෙ ඉඳලද ආවේ? හුන්තනින් නැගී සිටි දුයිසෙන් මගේ උරහිසින් අල්ලා මොකද අල්තිනායි උඹ අඬන්නේ මොකද උනේ යැයි ඇසීය. බිත්තිය දෙසට හැරුණු මම පෙරටත් වඩා වෙඩියෙන් හඬා නගා හැඬුවෙමි. ඇයි දරුවන් උඹ ඔය තරම් බය වුණේ? උඹ ලොකු ළමයෙක් නොව මගේ දිහා බලපන්. දුයිසෙන් ගෙල බදාගත් මම කඳුලෙන් පිරි මගේ මුහුණ ඔහුගේ උරහිස මත තබාගෙන ඉකිබිදිමින් අඬන්නට පීමි. හැඬීම නවතා ගැනීමට මට බැරි විය. මම නිම්හිම් නැති ප්‍රීතියෙන් වෙවුලන්නට වීමි. මේ කෙල්ලගේ හදවත කකියන්ත පටන් අරගෙනද දන්නේ නැ කී කර්තන් බායි කලබල වී නැගී සිටියේ. ඇයි බල ගෑනී ඉක්මනින් මතුරපන්. ඔහු හැම දෙනාම කලබල වූහ. සයිකල් මතුරන්නට පටන් ගත්තීය.
වරක ඇල්ලු අතුරු හා තවත් වරක උණු අතුර මගේ මුහුණට ඉසිමින් මා සමග හඬන්නට වූවාය. මගේ හදවත කකියන්නට පටන් ගත්තේ විස්තර කිරීමට බැරි තරම් වූ ප්‍රීතිය නිසා බව ඔවුහු නොදත්හ. මා සංසුන් වී නින්දට වැටෙනතුරුම මා අසල හිඳගත් දුවිසෙන් ඔහුගේ සීතල අතින් මගේ නළල පිරිමැද්දේය. සීත සමය කඳුකරයෙන් පිටවිය නිල්වන් අහස වසන්තයට සැරසින තැනිතලා වසා සිටි හිම කැටි දියවන්නට පටන් ගත්තීය. උණුසුම් සුළං කඳුකරය දක්වා පැතිර ගියේය. වසන්තයේ නැවුන් පුසුඹින් අවට ප්‍රබෝධමත් විය. හිරිදොවන විට නැගෙන හුමාලයේ මෙන් වසන්තයේ පැතිර ගියේය. කඳු මුදුන් වල හිම දියවීමට පටන් ගත්තේය. හිම නිසා කැටි ගැසී තිබුණු ගංගා නදී ජලය කෙමෙන් දියවෙමින් ගලා බසින්නට විය. පසුව මිටිපෙන් සොයා ගිය ජලකඳ මහත් හෙමින් හඬ නගා ගලා බැස්සේය. මගේ යෞවන සමයේ පළමුවැනි වසන්තයේ එය විය හැකිය. කොයි හැටි වුවද මේ වසන්තයේ පෙර ඒවාට වඩා සුන්දර බවක් ගෙන දුන්නේය. අපේ පාසල පිහිටි කඳු කැටය උඩ සිට බලන විට වසන්තයේ වැළඳගත් ලෝකයේ අතිශයින්ම අලංකාර බවක් කියාපෑයි. දෑත් විදහාගත් වසන්තයේ කඳුකරයේ සිට පහළ බැස රිදී පැහැයෙන් දිලිසෙන ඉමක් කොනක් නැති ස්ටෙප් බිම් වලට දුව ගියේ හිරු එළිය. මොහු නීදුම් පටලයක් සහිතවය. හත් ගව්වක් දුර කොහේදෝ විලක හිම දියවී යන්නට පටන් ගත්තේය. හත් ගව්වක් දුර කොහේදෝ තැනක අස්වයෝ හේසාරභය කළහ. හත් ගව්වක් දුර අහසේ වටුවෝ සුදු පැහැති වලාකුළු සියා පියාපත්වලින්ගෙන පියඹා ගියෝය. පියාඹන වටුවෝ විඩාපත් සීතමයගි හඬකින් මිනිස් හදවතට ආයාචනා කළෝය. වසන්තයේ පැමිණීම සමගම අපි වඩාත් ප්‍රීතියෙන් විසූවෙමු. නොයෙකුත් විදියේ ළමා කෙලිසෙල්ලම් සොයාගත් අපි තේරුම් රහිතව කොක්කන්ලමින් සිනාසුනෙමු. පාසලේ වැඩ අවසන් වීමෙන් පසු ගෙවල් කරා දුව ගියේ කෑකෝ ගසමින්. මගේ හැසිරීම නිසා රොස්සු නැන්දා මට බැනවැදීමට අමතක නොකළාය. මොකද බලොත් උඹ නටන්නේ? මීට කලකට ඉස්සෙල්ලයි උඹට කසාද බඳින්නට තිබුණේ. උඹේ වයසේ හොඳ ගෑනු ළමයි දීක ගිහින් ගෙදරට වස්තුව ගේනවා. උඹ ඉස්කෝලයක් බදාගෙන නෙයි ආඩ ගන්නටනෝ. හිතපිය උඹට රස පාඩමක් උගන්වන්නම්. නැන්දාගේ ඇනුම් බැනුම් මම එතරම් හිතට නොගත්තෙමි. හැමදාම බැනවැදීම අමුත්තක් නොවේ. මා දීග නොගොස් ගෙදර සිටින්නේ යන චෝදනාව සාධාරණය නොවේ. වසන්ත සමයේදී මා උසගිය බව ඇත්තේ. උඹ තාම පිස්සියෙක් වගේ කොණ්ඩෙ කඩා දමාගෙන ඉන්නේ. ඒ මදුවට රතු පාට හිසකෙස්. යයි වරක් දූෂෙන් සිනාසමින් කීය. ඔහුගේ කතාව නිසා මම ආමනාප නොවීමි. හිස අවුල් කරගෙන සිටියේද මගේ හිසකෙස් රතු පාට නොවේ. මා තරුණියක්ව මනාලියක් වූ දාට මෙහෙම ඉන්ට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මා එදාට කොතරම් ලස්සන මනමාලියක් දැයි නැන්දාට බලාගත හැකි වේවි. මගේ ඇස් පුංචි තරුමෙන් දිලිසෙන බව දයාබර මූණක් තිබෙන බවත් දුසින් පැවසීය. දවසක් පාසල් වාරයේ අවසන් වී ගෙදරට ගිය විට අපේ මිදුලේ කාගෙදෝ අස්වයෙන් දෙදෙනකු බැඳ තිබෙන බව දුටුවෙමි. උන්ගේ කුරදෙස බැලූ මට තේරුම් ගියේ උන් කඳුකරයේ සිට මෙහි ආ බවකි. සමහර අවස්ථාවලදී අසු පිටින් යන්නාහු කඩමණ්ඩියට හෝ පිටිමෝලට හෝ යන ගමන් අපේ අයිලයටද එති. ගෙට ඇතුළු වීමට පෙර සිටම නැන්දාගේ අපූරු සිනාව මට ඇසුනේය. අනේ බෑනු, මට දීපු මුදල් නිසා උඹ දුප්පත් වෙන්නේ නෑ. උඹේ අතට යස කිරිල්ලියක් ලැබුණට පස්සේ නුඹ මාව මතක් කරලා පින් දේවි. නැන්දාගේ උපහාසය අනුමත කරමින් සිනාසෙන හඬ ගෙතුලින් ඇසුනද මා ගෙට ඇතුළුවත්ම එහි සිටි හැම දෙනෙක් නිස්සබ්ද වූහ. එළනරද පලස් මත වාඩි වී සිටි රත් පැහැති මූසල පෙනුමක් ඇති මිනිසා ගල් රූපයක් මෙනි මා දුටුවේ. යටසින් මා දෙස බැලූ ඔහු සෙමින් කෑරුවේය. ඉවල් සමින් කරන ලද ඔහුගේ හිස්වැස්ම දහඩියෙන් පිරි නළල දක්වා විසී තිබිණි. රත්තරන් දුවේ, උඹ ආවද?
යැයි නැන්දා මත සිනාවක් පාමින් සාදරයෙන් මා පිළිගත්තාය. පලස මත වාඩි වී සිටි මාමා මා නොහඳන මිනිසකු සමග කඩදාසි සෙල්ලම් කළේය. ඔවුහු වොට්කාබී එළු මස් කෑවෝය. වෙරිමත් වී සිටි ඔවුහු අපූරු තාලයට හිස් වනමින් කඩදාසි සෙල්ලම් කළහ. අලු පැහැති අපගේ බලලා පලස් මත තිබූ ආහාර ළඟට කිට්ටු වෙනවත් සමගම අර මූසල මිනිහා බල්ලාගේ හිස් කටුවට වැරෙන් පහරක් ගැසීය. වේදනාව ඉවසාගත නොහි කෙඳිරිගේ බලලා ගේමුල්ලට බඩගෑවේය. බල්ලා වේදනාවෙන් පෙළිනි. ගෙදරින් පිටවීමට මට යුතුදැයි නොවැටහිනි. නැන්දා මගේ ආධාරයට ඉදිරිපත් වූවාය. දුවේ, අන්න කුස්සියේ කෑම තියෙනවා, නිවෙන්ට ඉස්සෙල්ලා කාපන්. මම ගෙදරින් පිට වී කුස්සිය දෙසට ගියමි. නැන්දාගේ හැසිරීම නිසා මා තුළ කුතුහලයක් ඇති වූයෙන් මා ප්‍රවේශන් විය යුතුයැයි මට හැඟිනි. පැය දෙකකට පසු අමුත්තෝ අසුන් පිට නැගී කඳුකරයට ගියහ. සැනකින් නැන්දා පර්ණපුරු දූ විදිහටම බැනවදින්නට පටන් ගත්තාය. එහෙනම් උන්දෑගේ ආදරය මහ රැවටීමක් විය යුතුයැයි මම වටහ ගතිමි. ඊට පසු සයිකල් මැහැල්ල දවසක් අපේ ගෙදරට ආවාය. මා ගෙම්දුලේ සිටියද ඈ කියන දේ මට ඇසිනි. අනේ දෙවියනි, උඹ ඔය කෙල්ලව මරා දමන්නයි හදන්. නැන්දා සහ සයිකල් අතර මහ විවාදයක් ඇති වී දෙදෙනාම තම තමන්ගේ අදහස කියා පෑම සඳහා මහත් හඬින් කෑ ගැසූහ. ඉක්බිතිව සයිකල් මැහැල්ල ගෙන් පිට වූයේ තරහෙන් පිපිරෙමින්. මා දුටු ඈ වඩාත් කෝප වූ නමුදු ඇගේ බැල්ම අනුකම්පා සහගත බවක් කියා පෑදේය. මගේ හිත දෙදුරුම් කෑවාක් මෙන් විය. ඇයි ඈ මා දෙස ඒ විදිහට බැලුවේ? මා කළ වරද කුමක්ද? දුයිසෙන්ගේ මුහුණ මලානික බවක් දැරූ අතර ඔහු කරදරයකට මැදි වී තිබෙන බවත්, ඒ පිටතට නොපෙන්වීම සඳහා ඔහු දැඩි පරිශ්‍රමයක් දරන බවත් පසුදා පාසල් ගිය විට පෙනෙන්නට තිබිණි. ඔහු මා දෙස නොබලන සැටිද මම දුටුමි. පාසල අවසන් වීමෙන් පසු අපි රොත්ත පිටින් පිටතට යාමට සූදානම් වූ විට ඔහු මට අඬ ගැසීය. අල්තිනායි, නැවතියන්! ගුරුවරයා මා අසලට ආවේය. මා දෙස මහත් ඕනෑකමින් බලා උරහිසට තබා මෙසේ කීය. උඹ ගෙදර යන්න එපා. අල්තිනායි, උඹට තේරුණාද? බියගත් මම ගල් ගැසුනිමි. නැන්දා කරන්ට යනදී මට වැටහුණේ දැන්ය. මම උඹ වෙනුවට වග කියන්නම්, යයි දුයිසෙන් කීය. දැනට උඹ අපේ ගෙදර නැවතියම්. මට නොපෙමන තරම් ඈත යන්න එපා. ගල් කැසි සිටි මා දෙස නැවත වරක් මහත් ඕනෑකමින් බැලූ දුයිසෙන් ඇඟිලි තුඩු වලින් මගේ නිකුට අල්ලා ගනිමින් මෙසේ පැවසීය. උඹ බය වෙන්න එපා තිනායි, ඔහු සිනාසුනේය. මා ඉන්නතුරු උඹ කාටවත් බය වෙන්න එපා. ඉස්සර වගේම ඉස්කෝලේ වරින් ඉගෙන ගනි. වෙනින් දේවල් ගැන කල්පනා කරන්න එපා. මම දන්නවා උඹ හරි බියගුල්ලි. ඒ ගැන කියන්න හිටියේ මීට කලින්. හාස්‍ය උපදවන කිසුවක් මතක් වුන නිසාද ඔහු සිනාසුනේය. මතකද? එදා හිටි හැටියේම කරකේ අතුරු දහන් වුණා. ආපහු අපේ කායකද දන්නවද? ගුරුකම් කරන ජයනාකාව මහල් එක්ක. මොකටද කියලා අහපුවාම කියනවා, ඔය තෙල් ටිකක් අතුරලා ගාන එක හොඳයි නෝ. අයිති නායිගේ හෘද වස්තුව යක්ෂ දුෂ්ටියකට බය වෙලා තිබුණ තැනින් වෙනත් තැනකට ගිහිල්ලා කියලා කරකි කිව්වා. එතකොට මම කිව්වා ඔය ගෑණිව එලවලා දාන්නයි කියලා. එහෙම නැත්තම් වෙන්නේ ඉතුරු වෙලා ඉන්න එළුවන් ටික දෙනවත් දන් දෙන්නයි. අපි පොහොසත්තුද විය නෙමෙයි. හස්පේකුව තෑගි දෙන්න වත්කමන් නැතුවට උර්කයන්ට ඌව දන් දුන්නා. මේ කතාව වෙන වෙලාවෙදී උඹ නිදාගෙනයි හිටියේ. ඒ විදිහට මම ජයිනාකාවා යාපහු යව්වා. මේ සිද්ධියෙන් පස්සේ කරකේ සුමානයක් යනතුරු මා සමග කතා කළේ නැහැ. නාකි මාව උඹ නින්දාවට පත් කළා කියලා කරකේ මට බැන වැදුනා. ඒ වුණාට නාකි ජෝඩිය බොහෝම කරුණාවන්ත උදවිය. දැන් ඉතින් අපි යමු ගෙදර අල්තිනායි. ගුරුවරයාගේ හිත නොරිදෙන පරිදි හැසිරීමට මා කොතරම් වෙර දැරුවද, ඒ බියජනක හැඟීම් යටපත් කර ගැනීමට මම අපොහොසත් වීමි. කවර මොහොතක වුවද නැන්දා විත් බලහත්කාරයෙන් මා ඇදගෙන යාමේ තර්ජනය එල්ල වී තිබිණි. ඔවුන්ට කැමති දෙයක්
මට කිරීමට බලයක් ඔවුන් සතුව පවතී. ඒ වැළැක්වීමට අයිලයේ කාටවත් නොහැකිය. ඒ බිය ජනක මොහොතක බලාපොරොත්තු වූ මම පසුදා එළිවනතුරු නොනිතා සිටීම මගේ මානසික තත්ත්වය ගැන දොයිසින් දැන සිටියේය. මා තුළ හටගත් දොම්නස දුරු කරන අදහසින්දෝ ඔහු කුඩා පැලෑටි දෙකක් පාසලට ගෙනාවේය. දවසේ පාඩම අවසන් වූ පසු මා අතින් අල්ලාගත් ඔහු මෙසේ පැවසීය. "අල්තිනායි, දැන් උඹයි මමයි එක වැඩක් කරමු" යැයි ඔහු මත සිනා පෑබේය. "අපි මේ පැලෑටි දෙක හිටවමු. මේ පැලෑටි දෙක වැඩි ගොස් ලොකු ගස් වී ශක්තිමත් වෙන්නා වගේම නුඹත් හැදිලා වැඩිලා හොඳ කෙනෙකු වේවි. නුඹේ උපන් වෙලාවේ හැටියට නුඹට එහෙම හොඳ කලදසාවක් යන බව මට හොඳට විශ්වාසයි. නුඹ තවම ලපටි, හරියට මේ පොපුලර් පැලෑටි දෙක වගේ. අල්තිනායි, අපි දැන් මේ පැලෑටි දෙක හිටවමු. හොඳේ? නුඹට ඉතා හොඳින් ඉගෙන ගන්නට වාසනාව ලැබේවා" කියා පතාගෙන පැලෑටි හිටවමු. පැලෑටි උසින් මට සමාන විය. හිතවානිම වූ විකසම වාගේ කඳුකරයේ සිට හැමු සුළන් නිසා පොපුලර් පැලෑටිවල කොළ සෙලවෙන්නට පටන් ගත්තේ හරියට ඒවා තුළට ජීවමය හුස්ම ඇතුල් කළාක් මෙනි. අඩි කීපයක් පස්සට ගිය දුයිසෙන් සිනාසෙමින් මෙසේ පැවසීය. "බලපන්, හරි ලස්සනයි. අන්න අර උල්පතේ ඉඳලා මෙතනට පොඩි වතුර පාරක් කපමු. පස්සේ බලාගත හැකි කොයිතරම් ලස්සන පොපුලර් ගස්ද කියලා. මේ කඳු කැටය උඩ අපේ පොපුලර් ගස් දෙක සහෝදරයන් දෙදෙනෙකු වගේ වැඩේවි. මිනිස්සු හැමදාම ඒ දෙස බලා ප්‍රීති වේවි. ඒ කාලේ වෙනකොට අල්තිනායි ජීවිතේ වෙනස් වේවි. ජීවිතේ වඩාත් හොඳ අතට හැරිලා උසස් වෙලා ඉදිරියටම ගමන් කරාවි." දුයිසෙන්ගේ දයාබරත්වය නිසා මා සිත තුළ කොතරම් ප්‍රීතියක් ඇති වීදයත් අද වුවද ඒ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා සුදුසු වචන සොයා ගැනීම අපහසුය. එහෙත් එදා මම නිවිහැනේ ඔහු දෙස බලාගත්වනම සිටියෙමි. ඔහුගේ මුහුණේ අලංකාර වර්ණයන් තිබෙන බව පළමුවරට එදා දුටුවෙමි. ඔහුගේ ඇස්වල මුදු කරුණාබර ගතියක් වැඩෙහි දක්ෂ ශක්තිමත් අත්සා හදවත උණුකිරීමේ සම දයාන්විත සිනාරැල්ලත් මින් පෙර කිසි දිනක නොදුටු පරිදි එදා මම දුටුවෙමි. එහෙත් නොදුටු තම ලෝකයට මාගෙන ගිය අලුත් හැඟීම් වලින් මසිත පිරී ගියේය. මගේ යටිසිත දුවිසෙන් වෙත ගොස් මෙසේ කියා සිටීමට බල කරන්නාක් මෙන් දැනිනි. "ගුරුතුමානිනි, ඔබ විනීත ගති ඇති උත්තමයෙකි. ඔබේ ගෙල බදා සෙප ගැනීමට මා කැමැති. එහෙත් ඒ හැඟීම් වචනවලින් ප්‍රකාශ කිරීමට මා තුළ ධෛර්යයක් නැත. සමහර විට එසේ කිව යුතුව තිබුණේයයි මට හැඟේ." එදා අප කඳු කැටය මත සිටියේ තම තමාගේ බලාපොරොත්තු සහිත සිහිනයන් මවා ගනිමිනි. අහස පැහැදිලිව තිබිනි. අවට කඳුකරයේ සුන්දර වසන්තය සිහිකරවමින් මధుර බවක් ඇති කළේය. බැලූ බැලූ අතින් දළු ලියලා පීදීගෙන එන ගස් කොළන් නිසා අවට පෙදෙස් වඩා දැකුම් කළු බවක් කියා පෑවේය. මවෙත ඉදිරිපත් වී තිබෙන තර්ජනය මුළුමනින්ම වාගේ අමතක විය. හෙට මොනවා වේද යන්න ගැන මාතුල හැඟීමක් නොතිබිනි. දෙවැනි දවසේදී නැන්දා මා සොයා නාවේ ඇයිදැයි වටහා ගැනීමට මම අපොහොසත් වෙමි. සමහර විට ඔවුන් මා අමතක කර දැමුවා වෙන්ට පුළුවනි. නැතිනම් මට නිවිහනේ ඉන්ට අවසර දීමට ඔවුහු ඉතා ගත්තෝද? එහෙත් දුයිසෙන් ඒ ගැන කල්පනා කළේය. "අල්තිනායි, නුඹ බය වෙන්ට එපා. අපි විසඳුමක් හොයාගනිමු" යැයි අයිලේට එන ගමන් දුයිසෙන් කීවේය. "අනිද්දාට මම ප්‍රාදේශීය කාර්යාලයට ගිහින් නුඹ ගැන කියන්න. සමහර විට වැඩිදුර ඉගෙන ගැනීම සඳහා නුඹව නගරයට යවන්න අවසර ලබා ගන්නට පුළුවන් වේවි. නුඹෙහි යන්න කැමතිද?" "ඉස්කෝලේ මහත්තයා කියන හැටියට වැඩ කරන්න මම සූදානම්." "නගරය යනු මොකක්ද යන්න ගැන මා තුල කිසිම අදහසක් හෝ හැඟීමක් තිබුණේ නැති වුවද දූසින්ගේ කීම නිසාම මම නගර ජීවිතය ගැන සුහද බලාපොරොත්තු ඇති කරගත්තෙමි. නොහඳුන නොදන්න පළාතක් වන නගරය නිසා මා තුළ සෑහෙන බියක් වර්ග උපනි. එහෙත් තවත් වරක නගරයට යාමට සිතින් ලකලෑස්ති වුනෙමි. කෙටියෙන් කියතොත් නගරය පිළිබඳ හැඟීම මා සිතින් බැහැර නොවීය. පසුදා පාසල් ගිය මම නගරය ගැන සිතමින් කාලඟ නවතින්නේද ආදිය ගැන කල්පනා කළෙමි.
කිසිවෙක් මට නවාතැන් සහ ආහාර වේලා දෙන්නේ නම් මම ඔහුගේ ගෙදර තොර වැඩපල කරන්නෙමි, දර පලන්නෙමි, වතුර අදින්නෙමි, රෙදි සෝදන්නෙමි කියන ඕනෑම වැඩක් කර දෙන්නෙමි. මෙසේ සිතුවිලි සාගරයක ගිලී සිටි මම පාසලට ළඟා වූ අස්වැයන්ගේ කුරසද්දය අසා දිගැස්සී සුසුම් ලෑබිමි. අස්වයෝ කොතරම් වේගකින් පාසල දෙසට දුව ආවෝදයත් දැන් දැන් උන් අපේ පාසල් මඩුව පොඩිපට්ටම් කර දමනු ඇතැයි මට සිතිනි. බියගත් අපි ගැහෙන්නට බිමු, කලබල නොවී පාඩම් කරපල්ලා යැයි දුවිසෙන් සැනකින් පැවසීය. දොරපළු විවෘත වී මගේ නැන්දා ඇතුළු වූවාය. කෝප වූ ඈ උපහාසාත්මක ලෙස යටිතොල විකෘති කොට මදසිනා පෑවාය. ඉදිරියට ගිය දුවිසෙන් ආවේ මොන කාරණාවකටද යැයි ඇසීය. මම ආ කාරණාව අහන්ට උඹට අයිතියක් නෑ. මගේ කෙල්ලව දීග දෙන්ට යනවා. ඒයි තෝ ගයක් නැති කෙල්ල මෙහෙවර කියමින් මා වෙතට නැන්දා කඩා පෙන්නාය. දුයිසෙන් එවිට පාර හරස් කළේය. මෙතන ඉන්නේ පාසල් ළමයි, දීග දෙන්ට ගෑනු මෙහි නෑ. කලබල නොවී ස්තර ස්වරයකින් දුයිසෙන් පැවසීය. ඒව බලාගනිමි. එයි බොලන් මෙහි ඇවිත් ඔය බැල්ලව අල්ලා බැඳ පියව. එදා මා දුටු අර මූසල රතු මුහුණා වෙතට අත දිගු කර නැන්දා අනදු වුණාය. ඔහු පිටුපස තවත් අසරුවන් දෙදෙනෙකි. ඔවුන් අත විශාල තෝමර දෙකක් තිබිනි. ගුරුතුමා සිටි තැනින් සෙලවුනේ නැත. ඇයි බොල බැල්ලිගේ පුතෝ, තෝ අනුන්ගේ කෙල්ලන්ව තියාගෙන ඉන්නව නේද? ඵලයන්ට රතු මූනා වලසකුමෙන් දූෂෙන් වෙත කඩා පැන්නේය. තමුසට මෙහි ඇතුළු වීමට අවසර නැහැ, මේක ඉස්කෝලයක් යැයි දොරපළුව අල්ලා ගනිමින් දුවිසෙන් කෑගැසීය. මම කිව්ව නේද මේක ඔය බැල්ලිව තියාගෙන ඉන්නවයි කියලා පින්නට ගෑනු අරගෙන, යැයි නැන්දා කෝපයෙන් කෑගැසුවාය. තොගේ ඉස්කෝලේ අකාට ගියදෙන් කී රතු මුහුණා අත තිබූ කසේ උලුක් කරගෙන ඉදිරියට ආවේය. ඔහුට වඩා කඩිසර වූ දුවිසෙන් සැනකින් පයක් ඔසවා ඉදිරියට එමින් සිටි රතු මුහුණාගේ යටිබඩට පහරක් ගැසීය. බුදු අම්මෝ යැයි මොරගාමින් රතු මුහුණා අදවැටුණේය. එවිට තෝමරයන් අතින්ගෙන සිටි සහචරයෝ දෙදෙනා වේගයෙන් ඉදිරියට පැන දුයිසෙන්ට පහර පිට පහර දුන්හ. පාසල් ළමයි මා වටා සිටගත්ත තෝමරයන් අතින් ගත්තවුන් දෙදෙනෙකුගේ පහරවලින් කැඩී ගිය දොර සරණේරු වලින් වෙන්විය. මා පොරකන්නා උන් අතරට යාම සඳහා ඉදිරියට ගියද පාසල් ළමයි මා වට කරගෙන සිටියාය. ගුරුතුමාට ගහන්ට එපා, ගුරුතුමාව අත අරපල්ලා, මාව අරගෙන පලයල්ලා යයි මම කෑගසා කීවෙමි. දුසෙන් හැරී බැලුවේ ලේවලින් නෑවී සිටි ඔහු දෙස බැලීම පවා බියව ජනකය. දොරපළුවක් කරගෙන ඒමේ අත වැනූ දුයිසෙන් අප දෙසට හැරි ගොළු හඬින් මෙසේ කීයේ. ළමයිනි දුවපල්ලා, අයිලයට දුවපල්ලා, අල්තිනායි දුවපං දුවපං. ඔහුගේ අත කඩා දමන ලදි දුයිසෙන් තුවාල ලැබූයෙන් අඩියක් පස්සට තබමින් පහර දුන්නේය. තුවාල ලැබූ ඔහුගේ අත පපුවට තද කරගෙන ඔහු පාර කෑවේය. ආරස්සා රහිතව සිටි දුයිසෙන්ට ඔවුන් පහර දුන්නේ වියරු වැටුණු මීහරුකුන් මෙනි. ගහපියව්, කොටපියව්, ඇනපියව්, ඔළුව පළපියව්, පණ යන තෙක් ඇනපියව්. රතු මූණත් සමග නැන්දා මා වෙත ආවේ යක්ෂා වේසේනි. මගේ ගෙලවටා මගේම දිගති කෙස් වටලෙන් බැඳ ඔව්හු මා මිදුලට ගෙන ගියෝය. මුළු ශක්තියම යොදා මම ආපසු හැරුණමි. ලේ පෙරමින් සිටි දුසෙන් සහ කෑගසමින් සිටි පාසල් ළමයින් මගේ දිනතට හසු විය. දුසෙන්ගේ ලේ වලින් පාසල් බිත්තිය රත් පහගෙන තිබිනි. ගුරුතුමා, මට ආධාර දීමට තරම් තත්වයක නොවි දුසෙන් හිටියේ. තෝමර කාරයන්ගේ පහරවලින් බේරීම සඳහා හිස සහ ඒමේ අතවනමින් නොවැටී සිටි දුයිසෙන් බී වෙරිමත් වූ එකෙකුමෙන් ඒමේ අතවාරු විය. එහෙත් ඔහුගේ හිසට පහර පිට පහර වැදිනි. මා බිම හෙලා අත් පිටතලා කොට බැඳ දමන ලදි. ඒ වෙලාවේ පහර ලැබූ දුයිසෙන් බිම වෙතර සිටියේය. ගුරුතුමා, මගේ කටතුළට රෙදි කඩක් ඔබා මා සඳැලේ හරහා තබන ලදි. අසුපිට නැගුණු රතු මූණ අත්වලින් හා පපුවෙන් මා හිර කළේය.
දූෂෙන්ට පහරදුන් තෝමරකාරයෝ දෙදෙනාද අසුපිට නැගී ගත්හ. නැන්දා මා අසලින් ගමන් කරමින් මට ටොකුවෙන්නාය. ඔය ටිකට නේද බොලතෝ නෙය අඩගන්නටුවේ. ඔන්න තොට දෙන සත්කාරය. තොගේ ඉස්කෝල ගුරා ඉවරයි. ඌපනා දිනවා. එහෙත් ඒ අවසානය නොවීය. පිටුපසින් මොරගා කෑගසන හඬකි. අල්තිනායි! අමාරුවෙන් හිස ඔසවා බැලිමි. දුයිසෙන් අප වෙත දුවගෙන ආවේය. අඩපණ වෙනතුරු පහර ලබා සිටි ඔහුගේ ලේ පෙරණ අතෙහි ගල් ගෙඩියකි. ඔහු පිටුපස පාසල් ළමයින් ගමන් ගත්හ. මුර්ගයනි, හිටපියව්! නැවතියව්! නැවතියව්! අතර පියව් අල්තිනායිව! ඔහු මර හඬ දෙමින් කෑ ගැසීය. මේ වන විට ඔහු අප පසු කරන තරම් වේගයකින් දිව ආවේය. තුවාල ලබා තිබූ අත වසා සිටි කමිසයේ අත්කර අත්වලින් අල්ලා ගනිමින් දුයිසෙන් අතින් අතේ තිබූ ගල් ගෙඩිය අසරුවන් වෙත දමා ගැසූ නමුදු එය ඉලක්කය අසලින් ගියේය. එවිට තෝමර කාර්යෝ නැවතත් වරක් දුයිසෙන් වෙත කඩාපෙන පහරදී ඔහු මඩගොහරුවක එබූහ. කිසිවක් නොපෙනී යන තරම් අන්ධකාරයකින් මගේ දිනෙත් වැසී ගියාක් මෙනි. දුයිසෙන් පිටුපස ආ ළමයින් ඔහු වටා හිටගෙන සිටි සැටි යන්තමින් දැක ගැනීමට මට පුළුවන් විය. මාගෙන යනු ලැබුවේ කොහාටද, කෙසේද යන්න ගැන කීමට මම නොදනිමි. මා කූඩාරමත් තුළ සිටින බව දැනිනි. කූඩාරමේ මුදුන වසා නොතිබින. මුදුනේ තිබූ ඒ විශාල සිදුර තුළින් සැන්දෑ අහසේ බැබලන තරුදුටිමි. කිසිදු අනතුරක් නැතුව දීප්තිමත් ලෙස බැබලන ඒ සැන්දෑ කරුවල කාන්තිය නෙතට ලක්විය. අසලින් ගලා බසින ගඟක් ශබ්ද කරයි. රෑ කුකුලන්ගේ බියගත් ගෝසාව පැටලු රලක් ළඟ එන බව කියාපෑය. නිවී ගිය ගිනිමෙලේ අසල කරවලමෙන් වියලී ගිය වයස්ගත වූ ගැහැණියක් හිඳගෙන සිටියාය. ඇගේ මූණ රාත්‍රී අඳුරමින් කළුපාටය. මම හිස අන් අතකට හරවා ගත්තෙමි. එක් බැල්මකින් ඔහු මරා දැමීමට මට පුළුවන් නම්. කළුහාමි, ඕකිව නැගිට ඕපන්! මෙසේ අනකලේ රතු මූණාය. කරවල වැනි බියලි ගිය අත්වලින් මගේ උරහිස් අල්ලා ඇ සොලවන්නට වූවාය. උඹේ සහකාරියව සනසාපන්! ඇයට කියා දීපන්! ඇහුවේ නැතුවට පලක් නෑ. ඈ සමග කරන කතාව බොහොම කෙටි. රතු මූණා කූඩාරමෙන් පිටබිය. කළු ගැහැණිය වචනයකුදු නොදොඩා කරබාගත්වනම සිටියාය. සමහර විට ඈ ගොළු ගැහැණියක් වන්නට ඇත. නිවී ගිය ගිනිමෙලයේ අළු වලට සමාන ඇගේ දෙනෙත් මල එක එකගේ මෙන් විය. කුඩා කල සිටම හාන් පුතුන් නැතිව දඩාවතේ යන බල්ලන්ට කුරිරු මිනිසුන් අතට අසුවන සැමදෙයින්ම දමා ගසති. බල්ලෝ කෙමෙන් ඒ ආතෝරයන්ට පුරුදු වෙති. උන්ගේ ඇස් හිස් බවක් සහ සානුකම්පිත බවක් කියාපායි. කළු ගැහැණියගේ බැල්ම මා ජීවතුන් අතර නොව මලවුන් අතර සිටින බවක් සිහියට නංවාලයි. එය විශ්වාස කිරීමට තුඩු නොදුන්නේ අසරින් ගලා බසින ගඟේ ජලය නගන ශබ්දයයි. වරක එම ශබ්දයේ වැඩි වෙයි, වරක අඩු වෙයි. ගඟේ ජලය නිදහසේ ගලා බැසේය. නන්දේ, නුඹ තරම් දුෂ්ට දුර්දාන්ත ගෑණියක් තවක් නැහැ. සදහටම මම නුඹට සාප කරනවා. මගේ කඳුළු සහ ලේ නුඹ ගිල දැමුවට සමත් මහා ගංගාවක් වේවා. 15 හැවිරිදි කෙල්ලක වූ මා එදා රෑ ගැහැණිය බවට පත් වූද ඒ ස්ත්‍රී දූෂකයාගේ දූපුතුන්ට වඩා මම වයසින් බාල වීමි. කෙසේ හෝ පැන යා යුතුයයි මා තුන්වෙනිදා රාත්‍රියේ හිතාගතිමි. මා අතරමං වී ගියාවේ. මා ලුහුබැඳ ආවාවේ මගේ ගුරුතුමා. දුයිසෙන් මෙන් මමද අන්තිමය දක්වා සටන් කරන්නමයි ඉටාගතිමි. ඝන අඳුර පැවති කූඩාරම තුළින් පිටවීම සඳහා කිසිවෙකුට නොයසනසේ සෙමින් සෙමින් පා තබමින් දොරළඟට ආනමුදු කඹයකින් දොරපොල්ල ගැටගසා තිබිනි. ඒ ගැටය අඳුරේ ලිහා දැමීම කළ නොහැක්කකි. කූඩාරම තුළින් පොළොව හාරා සිදුර සාදාගෙන ඉන් රිංගා යෑම මගේ අදහස විය. මා අසේ කිරීමට තැක් කළ නමුදු කූඩාරම පොළොවට තදවනතේ ශක්තිමත්ව සාදා තිබුණෙන් ඒද කළ නොහැකි විය. කළ යුතු එකම දෙය පිහියක් වෙනි මෝහද්දයක් ගැන
ගැට කපා දෙමින්මයි අඳුරේ ඒ මේ අත යමින් අතපත ගෑ නමුදු සොයාගත හැකි වූයේ ලී ඇබයක් පමණි. ආවේශ වූ විටකමින් මම කූඩාරම යට පොළොව හාරන්නට බීමි. මා කරන්නේ බලාපොරොත්තු රහිත වැඩක් වුවද ඒ ගැන කල්පනා කර බැලීමට තරම් මට වේලාවක් නැත. මා හිත යොමු වූයේ එකම අදහසක් කෙරෙහිය, නැතිනම් මිය යාමය. ගොරවමින් නිදන ඔහු ආශ්වාස ප්‍රාශ්වාස කරන හැටි අසා සිටීමට තවත් මට අපහසුව. මෙතැනින් පිටබී ගිය සිය පණ නානි කරගත යුතුය. යටත් නොවී නිදහසේ මිය යා යුතුය. තොකොල් දෙවනි බිරිඳ, අහෝ ඒ වචන වලට මම කොතරම් වෛර කරම්ද! කවුරුන් විසින් ඒ වචනය සොයාගන්න ලැබුවේද? සිතත් කයත් දෙකම වහල් භාවයට හෙළනු ලැබ සිය කැමැත්තට ඉදිරිව දෙවනි බිරිඳක් බවට පත් වූ එකෙක් වියේ තත්ත්වයේ කතරම් අසරණ දැයි ඔබ දන්නෙහිද? මිනිස් උරුමය උදුරාගනු ලැබ වද වේදනා වලට විනාශයට හා මරණයට කැප වූ අවාසනාවත් කාන්තාවනි, මිනී වලවල් තුලින් නැගිටපල්ලා! වද හිංසා වලට පාත්‍ර වූ කාන්තාවනි, ඒ අඳුරු යුගයේ බියගන්වමින් නැගී සිටපල්ලා! නුඹලාට මුහුණ පාන්නට සිදු වූ ශෝකජනක ඉරණමට මුහුණදී එය අභිභවා නැගී සිටීමට උත්සාහ කරන නුඹලාගේ පෙළපතට අයත් අන්තිම එකිය වූ මාය නුඹලාට මෙසේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ වචන කියා පෑම ඉරණම විසින් මට භාර දී තිබෙන බව එදා රෑ මම නොදැන සිටියෙමි. ආවේශ වූ එකියකමින් මා එදා කූඩාරම තුල පොළොව හාරන්නට බීමි. ගල් සහිත පොළොව මට යටත් වීමට කැමැති වූයේ නැත. නියපොතු බදා සිටි සිහින් හැම පිපිරි ලේ ගලන්නට වුවද පොළොව හැරීම නැවතුවේ මා නොවේ. යන්තම් අතක් පමණක් එබීමට තරම් වල කූඩාරම යටින් හාරා ගන්නට පුළුවන් වූයේ අරුණෝදය වැටුණු පසුවය. බල්ලෝ බුරන්නට වූහ. අසල්වැසියෝ නැගිටින හඬ දැසින. අශ්වයෝ රංචුවක් ටක් ටොක් යන නමින් හඬමින් දියබීමට ගිය අතර නිදිමතින් බර බැටළු රැලක් සාන්තව ගමන් ගත්හ. පසුව කූඩාරම තුළට පිවිසි එකියක් බිම අතුරා තිබූ පලස් අසුරන්නට වූවාය. ඒ කළු ගැහැණිය ගොළුව කුසේ වැඩ කටයුතුවල නිරත වූවාය. එහෙනම් වෙනින් තැනකට යාමටයි සූදානම් වන්නේ. හෙට වෙනින් තැනකට යා යුතු බවත් පසුව ඈත කඳුකරයට ගොස් ගිම්හානය ගත කළ යුතු බවත් කියනවා මට ඊයේ ඇසිනි. මගේ සිත කම්පා විය. අලුත් තැනක සිට පලා යාම සිය වාරයක් අසීරුය. මා විසින් හාරනු ලැබූ වල අසලම වාඩි වූ මා යන්තමින්වත් සෙලවුනේ නැත. සැඟවීමට කිසිදු හේතුවක් හෝ උවමනාවක් නොදනිමි. කූඩාරම තුල පොළොව හාරා තිබෙන සැටි කළු ගැහැණිය දුටු නමුදු ඈ කිසිවක් නොදොඩා සිය කටයුතුල නිරත වූවාය. ඈ හැසුරුනේ කිසිවක් නොදුටුවක් මෙනි. ජීවිතය ඈට කිසිදු සතුටක් හෝ ප්‍රීතියක් ගෙන නොදෙන බවත් ඈ තුළ කිසිදු හැඟීමක් ඇති කරවී මෙහි සමත්දයක් නැති බවත් ඇගේ ඉරියව් කියා පෑවේය. නිදා සිටි ස්වාමි පුරුෂයා කූද්දන්නට ඈ ඉදිරිපත් නොවූවාය. ගමන්ට සූදානම් වීම සඳහා ඔහුගෙන් උදව් ඉල්ලීමට පවා ඈ මැලී වූවාය. සීත කබායක් හැඳ තවත් පොරෝනා කීපයක් පොරවාගෙන ඔහු ගොරව ගොරවා නිදයි. කූඩාරම තුල එලා තිබූ පලස් සියල්ලම අසුරන ලදී. ඉතුරුව තිබුණේ කූඩාරම ගලවා දැමීම පමණකි. කූඩුවක සිරකොට තබන ලදේ කියකමෙන් වාඩි වී සිටි මට ගඟින් එහා හරකුන් හා අසුන් පිට බඩු පටවාගෙන සැටි පෙනිනි. බඩු පැටවීමෙහි යෙදී සිටි මිනිසුන් වෙත අසරුවන් සිතනෙකු එන සැටි මම දුටුවෙමි. ඔවුන්ගේ මොනවදෝ ඇසූ අසරුවෝ අපසිටි තැනට පැමිණෙනු අසරණාහ. මා කලින් සිතුවේ ඒ මිනිසුන් ගමන් මාර්ගය පෙන්වන්නවුන් හැටියට. එහෙත් පසුව මා දුටු දර්ශනයේ මා සිත අඩපණ කළේය. අසරුවන් තිදෙනාගෙන් එකෙක් දුයිසෙන්ය, අනෙක් දෙදෙනා රතුපාට උරපටි පැළඳගත් මහජන මිලීසියා බටයෝය. මා වාඩි වී සිටියේ මියගිය එකියක මෙන් විය යුතුය. කෑගැසීමට පවා මා තුළ ශක්තියක් නොතිබිනි. සැනකින් මගේ හදවත ප්‍රීතියෙන් ඉපිල ගියේය. ගුරුතුමා ජීවත්ව ඉන්නවා. එහෙත් මගේ සිත පාළු වී ගොස් තිබිනි. මා විනාශයට හා දූෂණයට ගොදුරු වී සිටින්නියකි. දුෂ්ණගේ හිස සහ අතක් බැන්ඩේජ් පටිවලින් වෙලා තිබිනි. ඔහු අසුපිතින් පැන්නේය. පා පහරකින් දොර අරගෙන කූඩාරමට ඇතුළු විය. රතු මූණා පොරවාගෙන සිටි ලොම් සහිත පොරෝනා ඇද දැම්මේය. නැගිටපන්! යැයි මහා හඬින් කෑගැසීය.
රතු මුහුණා හිස ඔසවා දැස පිස දමා ගනිමින්ම දූෂෙන්ට පහර දීමට මාන බැලුවේය. එහෙත් සැනකින් මිලිසියාකාරයෝ දෙදෙනා රතු මුහුණා අල්ලාගත්හ. දූෂෙන් ඔහුගේ කමිසේ කරපටිය අල්ලා තමා ළඟට ඇද්දේය. රතු මුහුණාගේ හිස දූෂෙන්ගේ හිසට ලංවිය. වල්ලූරා යැයි දූෂෙන් දත්විලිස්සුමින් ගුගුලේය. දැන් ඉතින් වරෙන් යාජුතු තැන්ට යමු. රතු මුහුණා බියසුළු ගතියක් පාමින් කීකරුව ගමන් කළේය. එහෙත් අර මිනිසාගේ උරහිසින් අදිමින් දූෂෙන් ඔහු දෙස රවා බැලීය. කැළඹුණු සොරයකින් ඔහු මෙසේ පැවසීය. තන කළ පොඩි කරන්නා වගේ ඇය සමතලා කොට විනාශ කළා යැයි උඹ හිතනවද? මුර්ගයා, උඹේ කාලය ඉවරයි. දැන් ඇගේ කාලයයි. රතු මුහුණාට සපත්තු හැඳ ගැනීමට අවසර දෙන ලදී. පසුව ඔහුගේ දෑත් පිටිකර කොට බැඳ අසෙකු පිට ඔහු නංවන ලදී. එක් මිලිසියා බටෙක් අසු මෙහෙය වීය. අනෙක් මිලිසියා බටයා පසු පසින් සිය අසු පිටින් ගමන් කළේය. දූසන්ගේ අසු පිට නැගීමට මා සලස්සනු ලැබූ අතර ඔහු මා අසලින් ගමන් කළේය. අප කූඩාරමින් බැහැරව ගමන් ආරම්භ කරත්ම අමනුස්ස විලාපයක් වැනි හැඳීමක් ඇසිනි. අර කළු ගැහැණිය අප පිටිපසින් දිව ආයාය. ඇය ගලක් ගෙන සිය සැමියා වූ රතු මුහුණාට ඔහු හැඳ සිටි හිවල් සමින් කළ තොප්පියට පහර පිට පහර දෙන්නට වූයේ පිස්සියකි මින්. "තෝ මගේ ලියරා බිව්වා, මිනි මරුවා" යැයි ඇය මරලා තුන දුන්නාය. "මගේ මරණ මොහොතෙදී වුණත් උඹට සමාව දෙන්නේ නැහැ. මිනි මරුවා, උඹ ජීවත්ත් ජීවතුන් අතර තියන්නේ නැහැ." අවුරුදු 40ක් තිස්සේ ඇය හිස ඔසවා කතා නොකළා වෙන්නට ඇති. එහෙත් දැන් සිතත් කයත් වෙලා සිටි හැඟීම් වේගෙන් ගලා බසින ජල ධාරාවක් මෙන් නැගී ආවේ. ඇගේ ශාප කිරීම් දසත පැසිර ගොස් දෝංකාරය ඇති කළේය. වරක එක් පැත්තකින්ද තවත් වරක තවත් පැත්තකින්ද දිවගිය ඇ බියසුළු නිවටයකු මෙන් වකුටුව අසුපිටින් යන ඇගේ සැමියාට ගොමවලින්ද ගල්මුල් සහ පස්වලින්ද අතට අසුවන හැමදේකින්ම දමාකසමින් ශාප කළාය. "උඹ යන තැන තනකොළ ගහක්වත් පැලවෙන්ට එපා. උඹේ මලමිනිය වල නොදා තිබුණාවේ. තොගේ ඇස් කළු කපුට උගුල්ලගෙන කාපුවාවේ. පල යන්ට හැඳි ගැවිලා පල. මගේ දෑහැට නොපෙනී සදහටම දුරුවයන්. මිනි මරුවා, මුර්ගයා, හැඳි ගැවියන්." පසුව ඈ සුසුන් ළමින් ඉවත ගියාය. සුළම් පහරට අවුල් වූ හිසකෙස් නිසා බියපත් වූවාක් මෙන් ඈ වේගයෙන් දුවන්නට පටන් ගත්තාය. අසල්වැසියෝ අසුන් පිට නැගී ඇය අල්වා ගැනීම පිණිස ගියෝය. බියකරු සිහිනයක් දුටු කලකමින් මගේ හිස දිද්දරන්නට ගිය විඩාවට පත් වූ සහ පාගා දමනු ලැබූ මා අසු පිටින් ගමන් ගත්තේ වේදනාවෙනි. අසුගේ නාස්ලනුව අතින් ගත් දූෂෙන් ගමන් කළේ පටිවලින් වෙළුණු ලැබු තමාගේ හිස පාත් කරගනිමින් වේදනාව හා වද හිංසා ගෙන දුන් කඳු බෑවුම් පසුකර යාම සඳහා සෑහෙන වේලාවක් ගත විය. මිලිසියා කාරයෝ සිරකරුවා රැගෙන බොහෝසෙන් ඉදිරියෙන් ගමන් ගත්හ. අසු නැවැත් වූ දුයිසෙන් පුදුම වූ කලකමෙන් මා දෙස පළමුවරට ඇස් ඔසවා බැලීය. "අල්තිනායි, උඹ ආරක්ෂා කර ගැනීමට මට බැරි වුණා. සමාවයන්, සමාවයන්." පසුව මගේ අතක්ගෙන ඔහුගේ කම්මුල මත තබා ගනිමින් මෙසේ කීය. "උඹ මට සමාව දුන්නත් මම මටම කිසිදාක සමාව දෙන්නේ නැහැ." හුස්ම ගැනීමට බැරි වූ කලකමින් මම අස්වයාගේ බෙල්ලේ එල්ලී ගතිමි. මා හඬා අවසාන වනතුරු දුයිසෙන් මගේ හිස පිරිමැද්දේය. "අල්තිනායි, අඩන්ට එපා. යමු. මේ අහපන්. මං කියන දේ. තුන්වැනිද මම ප්‍රාදේශීය කාර්යාලයට ගියා. නුඹව ඉගෙන ගැනීමට නගරෙට යවනවා. නුඹට ඇහුණාද? නුඹට ඇහෙනවද?" පිරිසුදු දියපාරක් වෙතට ආ ඉක්පිතිව දුයිසෙන් අසු නැවැත්තිය. "අල්තිනායි, අසු පිටින් බැහැල නාගනි. මෙන්න මම සබන් කැල්ලක් ගෙනාවා" යැයි කියමින් ඔහු කමිස සාක්කුවෙන් සබන් කැල්ලක් එළියට ගත්තේ. "ලෝභ නැතුව නාගනි. මම එහා පැත්තට ගිහින් අස්වයාට තනකොළ කවන්නම්. ඇඳුම ගලවලා ගඟට බැහැල නාගනි. වෙච්ච දේ සියල්ල අමතක කරපන්. හොඳට නාගත්තාම හිතට ලේසියක් දෙනේවි. හොඳේ." මම හිස වෙනුවෙමි. දුයිසෙන් අහක ගිය පසු ඇඳුම් උනා ගඟට බැස්සෙමි.
ගඟ පතුලේ තිබූ රතු නිල් සහ සුදු ගල් කැට මා දෙස බැලුවෝය. නිල්වන් දිය දහර බුබුලු නගමින් ඇස්වට දක්වා ගිට කලා ගියේය. මම දිය කිමිදී නෑවෙමි. සිසිල් ජලය මා වැළඳ ගත්තේය. තවස් කීපයකට පසු මම පළමුවරට සිනාසුන්මි. සිනාසෙන විට කොතරම් ප්‍රීතියක්ද දැනෙන්නේ. කීපවරක්ම දිය කිමිද නෑවෙමි. පසුව තවත් ගැඹුරු තැන් සොයා පීනුවෙමි. එහෙත් දිය පාරමා නොගැඹුරු තැනකට ගෙන ගියේ නැවත වරත් බුබුලු නගමින් ගලා යන දියපාරට පැන නැවෙමි. වතුර ඒ දවස්වල කුණු කිලිටු පළවා හැර මා සෝදා ගන්න. නුඹ වගේම පිරිසුදු බව මට ලබා දෙන්න. ජලය තොල් මතුරමින් කුමක් නිසාදැයි නොදැන මම සිනාසුමි. තමාට වැදගත් වූ තැන්වලදී පා සටහන් සදාකාලිකවම තබා යාමට මිනිසාට බැරියයි. දූෂ්‍යන් සහ මා කඳුකරයේ සිට ආයේ අඩිපාර සොයා ගන්නට හැකිනම් ගුරුතුමාගේ පාප් සටහන් සොයා ඒවා සිප ගැනීමට මා සූදානම්නේ. ඒ අඩිපාර සියලුම මාර්ග හා මාවත් වලට වඩා මට අගනේය. මා යළි ජීවිතයට ගෙනවිත් මට අලුත් විශ්වාසයක් දී අලුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබා දුන් ඒ දවසටත් අඩිපාරට සහ මාවතටත් දේවාශිර්වාද ලැබේවා. එදා පෑයූ ඉරටත් එදා පැවති කාලගුණයටත් කෘතඥතාවය හිමි වේවා. දවස් දෙකකට පසු දූෂෙන් මා දුම්රිය පොළට කැඳවාගෙන ගියේය. එම සිද්ධියෙන් ඉක්බිතිව අයිලේ නැවතී සිටීම නුවන්ට හුරු නැති බව පෙන්වී අලුත් ජීවිතයක් පටන් ගත යුත්තේ අලුත් තැනකිනි. මගේ තීරණේ නිවර්ති බව ජනතාව කීය. මා සමග දුම්රිය පොළට ගිය අනිත් දෙදෙනා සයිකල් සහ කරකේය. ඔවුහු කුඩා ළමයින්සේ හැඬූහ, වැළපුණාහ. අතරමඟදී කෑමට ගන්නයි කියමින් ආහාර වර්ග පිර වූ කොට්ට උරය සහ පැකට් කීපයක් මට තෑගි කළහ. අපේ අසල්වැසි නිතර වාද කිරීමේ සමත් සිතීන් කුල්ද මාව ආයුබෝවන් කීමට ආවේය. අනේ දුවේ, උඹට දේව පිහිටයි, සුභ ගමන් යැයි ඔහු කීහ. බයවෙන්ට එපා, දුයිසන් ගුරුන්නාන්සේ කියන විදිහට වැඩ කරපන්. උඹට හරියාවි. මොනවට කියනවද? අපිටත් කාරණා කාරණා තේරෙන්න පටන් අරගෙන තියෙනවා. ගමේ සිට දුම්රිය පොළට එන විට මා ගමන් කළ ගැලපසු පසින් දුව ආපාසල් ළමයි අතවනුහ. තස්කන්ට් අනාථ ළමා මන්දිරයට යන තවත් ළමයි කීප දෙනෙක් මා සමග ගමන් ගත්තෝය. දුම්රිය පොළේදී අප එනතුරු සමින් කළ කබායක් හැඳගත් රුසියානු ගැහැණියක් බලා සිටියාය. ඊට පසු කී වාරයක් මම ඒ කුඩා කඳු ගැටේ සහ පොප්ලර් ගස් දෙක අසලති දුම්රිය පොළ පසු කර ගියෙමුද. මගේ හදවතෙන් හරි අඩක් මා එහි තබා ගිය බවකි මට දැනෙන්නේ. මලානික නිල්වන් වසන්තයේ සැන්දෑව කනගාටුදායක බවක් සහ හදවත පාලු කරන ගතියක් කියාපෑවේ අපේ වෙන්වීම කල්ලතුව හැඟවීමට මිනි. සිය හැඟීම් ප්‍රකාශ නොකිරීමට දුසෙන් මහන්සි ගත්තේය. ඔහුගේ හදවත කොතරන්දරී වේදනාවකින් පෙළෙන්නේද යන්න මම දනිමි. ඔහු මා දෙස ඉතා ඕනෑකමින් බැලුවේය. ඔහු නිතර මගේ හිසද ඉඳහිට මගේ මුහුණද අතගෑවේය. වරක් මා හැඳ සිටි ගෞමේ බොත්තමක් පවා හරි ගැස්සුවේය. අල්තිනායි, උඹට අඩියක්වත් මා වෙතින් හෙළවෙන්ට ඉඩ හරින්නේ නෑ. ඒ වුණාට එහෙම කරන්නට මට අයිතියක් නෑ. තේරුණාද? මම එතරම් උගතෙක් නෙමේ. නගරයට යන එක හොඳයි. උඹ සමහර විට නියම ගුරුවරියක් වෙන්න පුළුවන්. එදාට අපේ ඉස්කෝලේ අමතක කරන්න එපා. උඹ හිනා බේබි. උඹ යන එක හොඳයි, බොහොම හොඳයි. කඳුකරය අතරින් හඬ නගමින් දුව එන දුම්රියේ විදුලි එළියේ තුටිමි. දුම්රිය පොළේ මිනිස්සු කලබල වූහ. උඹ දැන් නගරයට යනවා යයි මට අතට අත දුන් දුසින් දුක්මුසු සරයකින් පැවසීය. අල්තිනායි, උඹට වාසනාව උදා වේවා. ප්‍රධාන කාර්යය ඉගෙන ගන්න එක. දැසින් වැකිරන කඳුළු මගේ උගුර සිරකලින් මට පිළිතුරු දී ගත නොහැකි විය. අඬන්ට එපා අල්තිනායි. දුසින් මගේ කඳුළු පිස දැමුවේය. අපි දෙන්න හිටවපාර පොප්ලර් ගස් දෙක මම බලා ගන්නම් යයි හිටිය හිටියේ දුසින් කීය. උඹ ලොකු උගත් ගෑණියෙක් වෙලා ගමට එනකොට ඒ ගස් ලස්සනට වැඩිලා තියේවි. ඒ අතර දුම්රිය සද්ද කරමින් හා දුම්ගුලි පිට කරමින් අධික වේදිකාවට ලං වීය. අපි ආයුබෝවන් කියා ගනිමු යයි කී දුයිසෙන් මගේ නල්ල සිප ගත්තේය.
නුබට අතුරු අන්තරාවන් නැතුව ඉගෙන ගැනීමට ඉඩ ලැබේවා. වාසනාව ලැබේවා. බයවෙන්ට එපා කෙල්ලි. හිතට ධෛර්යය අරගනින්. මම දුම්රිය පාපුවට පැන හැරි බැලුවෙන් තුවාල වූ අත වෙලා බැඳ සිටින දුයිසින්ගේ මලානික ඇස් මා දෙන්නට හමු විය. ඔහු එදා මා දෙස බලා සිටි හැටි මට කිසි දිනක අමතක නොවේ. මා ඇල්ලීමට මෙන් පසුව ඔහු අත දික් කරත්ම දුම්රිය සිය ගමන ඇරඹිය. ආයුබෝවන් අල්තනායි, ආයුබෝවන් රත්තරන් කෙල්ලේ, ආයුබෝවන් ගුරුතුමානිනි, දයාබර ගුරුතුමානිනි, ආයුබෝවන්. දුයිසෙන් දුම්රිය මැදිරිය අසලින් අඩි කීපයක් දිව්වේය. පසුව නැවතී මහ හඬින් කෑගැසීය. අල්තිනායි, ඔහු කෑගැසුවේ හරියට අමතක වූ වැදගත් චමක් කියන්නට සූදානම් වූ නමුදු එසේ කීමට වේලාවක් නැතුව ගියක් මිනි. මගේ හදවතෙහි පතුල දක්වා සහ ආධ්‍යාත්මෙහි ගැඹුර දක්වා විනිවිද ගිය ඔහුගේ හඬ තවමත් එහිම සුරකිව පවතී. උමංගයක් හරහා වේගයෙන් දුවගිය දුම්රිය ඉක්මනින් කසාක් සමබිමට වැදුනේ මා නව දිවියක් කරාගෙන යමනි. ගුරුවරයාට සහ මාගේ පළමුවෙනි පාසලටද ආයුබෝවන්. ළමා කාලයට සහ එලිපිට නොකී ආලයට ආයුබෝවන්. ඔව්, දූසෙන්ගේ බලාපොරොත්තු සැබෑ කරමින් මම ලොකු නගරයක විශාල ජනේල සහිත මහපාසලක ඉගෙන ගත්තෙමි. කංකරු විද්‍යාලයකින් සමර්ථය ලැබූ මා වැඩිදුර ඉගෙනීම සඳහා මොස්කව්හි උසස් විද්‍යා ආයතනයකට යවනු ලැබීය. ඉගෙනීම සඳහා වෙහෙස මහන්සි වූ ඒ කාලය තුළදී මට මුහුණ පාන්නට සිදු වූ අමාරුකම් කොපමණද කීවාරයක් මම බලාපොරොත්තු රහිත තත්ත්වයකට මුහුණ පෑවෙමින්ද. විද්‍යාව හැදෑරීමට තරම් වූ කුසලතාවය මාහට නැතැයි යන හැඟීමද ඇති වූ වාර කිහිපයකි. එහෙත් ඒ හැම අමාරු අසීරු මොහොතකදීම මගේ පළමු ගුරුවරයා සිතින් මවාගත් මම ඔහුට දුන් පොරොන්දුව අනුව පසු නොබැත්සීමට ඉටාගතිමි. අනිත් අය එකවර අවබෝධ කරගත් කිසියම් දෙයක් මට අවබෝධ කරගත හැකි වූයේ බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කිරීමෙන් පසුවය. හැම දෙයක්ම නැවත මුල සිට පටන් ගැනීමට මට සිදු විය. මම කංකරු විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේදී මගේ පළමු ගුරුවරයාට ලිපියක් ලියමින් ඔහුට පෙම් කරන බවත් ඔහු පතන බවත් කියවෙමි. එහෙත් ඔහු පිළිතුරු එව්වේ නැත. ඉන්පසු අපතර ලියුම් ගනුදෙනු නතර විය. ඔහු මා ප්‍රතික්ෂේප කළේ මගේ ඉගෙනීමට බාධාවක් විතැයි යන වියත්නයි මට සිතින. සමහර විට ඔහු නිවර්ති වන්නට පුළුවනි. සමහර විට එසේ කිරීමට වෙනත් හේතුන් තිබුණා විය හැකිද. ඒ කාලයේදී මා විඳිදු කරදර සුළුපටු නොවේ. මගේ පළමුවැනි පශ්චාත් උපාධි සංග්‍රහය පිළිගනු ලැබුවේ මොස්කව් හිතීය. එය මගේ ජීවිතයේ විශාල ජයකි. මේ කාලයේදී මට අයිලයට යාමට අවස්ථාවක් නොලැබින. එහෙත් මා පශ්චාත් උපාධිය දිනාගත් විගසම යුද්ධය ආරම්භ විය. වරක මම මොස්කව් සිට ප්‍රංශේ නගරයට යමින් සිටියෙමි. මගේ ගුරුතුමා මට ආයුබෝවන් කියා ඇරලූ ඒ දුම්රිය පොළට අපේ දුම්රිය පැමිණි පසු මම දුම්රියෙන් බැස්සෙමි. අපේ අයිලය හරහා රජයේ ගොවිපළට යන කරත්තයකින් අයිලයට යාමට මට අවස්ථාව ලැබීම වාසනාවකැයි හැඟින. අහෝ මගේ සුන්දර මව්බිම, අපට අමාරු කාලයක් වූ යුද්ධ සමයේදී මා ඔබ වෙතට ආවේ සම්පූර්ණයෙන් නවතාවක් දැරූ මගේ අයිලයට ප්‍රීතිය ගෙන දුන්නේය. අලුත් ජනපද පෙනෙන්නට තිබෙන, වගා කර තිබෙන බිම් ප්‍රමාණය විශාලය. අලුත් මාවත් සහ පාලම්ද දුටුවින්. එහෙත් යුද්ධයේ මගේ හමුවීම අඳුරින් වසා දැමීය. අයිලයට ළඟාවත් මම හදවතෙහි පැවති නොසන්තුතාවය වැඩෙන්නට විය. නුපුරුදු පාරවල්, ගෙවල්, ගෙවතු මගේ ඇසට අසු විය. අපේ පාසල තිබූ කඳු ගැටය දෙස ඕනෑකමින් බැලුවෙන් පාසල අසල වෙවි තිබුණු විශාල පොප්ලර් ගස් දෙක දුටු මගේ හදවත වේගෙන් සැලෙන්නට විය. හුස්ම ගැනීමට පවා අපහසු බවක් දැනින. පොප්ලරයෝ දෙදෙනා සුළඟට වැනෙන්නට පටන් ගත්ත. මගේ මුළු මහත් ජීවිත කාලය තුළදී ගුරුතුමා යන්නෙන් ආමන්ත්‍රණය කළ ඒ පුජ්‍යලයාගේ නම කියා හඬ නැගුවෙමි. දුයිසෙන්, ඔබට ස්තුති. දුයිසෙන්, ඔබ මට කොතරම් උදව් කළාද? අමතක කළේ නෑ. කල්පනාවෙන් වැඩ කළා. ඒ ගස් හරියට ඔබ වගේයයි තොලමතුරු වෙමි. මගේ ඇස් කඳුලෙන් පිරී තිබෙනු හැටි දුටු කරත්තකාර ගැටබරයා අන්ධ බන්ධවිය. ඔබට අසනීපද? නැහැ, නිකම්. මේ ගොවිපලේ කාබහරි උඹ අඳුනනවද? අඳුනනවා.
මේ ගොවිපලේ සියලු දෙනාම අපේ අය. දුවිසෙන් හඳුන්වනවාද? එයා ඉස්කෝලේ ඉගෙනනවා. අහා, දුවිසෙන්වද? එයා යුද්ධ හමුදාවට බැඳිලා පෙරමුණට ගියා. එයා යුද්ධ කාර්යාලයට ගියේ මගේ මේ කරත්තෙන් තමයි. අයිලයට ඇතුළු වන තැනදී කරත්තේ නවත්වන්නට යයි කී මම ඉන්බැස සිතන්ට වීම. මේ වගේ කාලයක අයිලේ ගෙවල් ගානේ ගොස් මාව හඳුන්වනවා තැයි ගම්මුන්ගෙන් නැසීමටත් මම මේ අයිලේ කෙනෙක් යැයි කීමට සුදුසු අවස්ථාව නොවේ යැයි මටම කියා ගතිමි. දූසෙන්ද යුද පෙරමුණේය. නැන්දා සහ මාමා ඉන්නා ගෙදරට මම කිසි දවසක නොයමි දූරුම් දුන්නේ බොහෝ කලකට පෙරය. බොහෝ වැරදිවලට මිනිස්සුන්ට සමාව දිය හැකිය. එහෙත් ඔවුන් කළ දුෂ්ටකම් වලට සමාව දීම කිසිසේත්ම කළ නොහැකිය. මා අයිලේට ආබවක් පවා ඔවුන් දැනගන්නවට මම අකමැති වූයමි. පොප්ලර් ගස් දෙක තිබෙන කඳු වැටිය දෙසට ගමන් කළමි. අනේ අනේ පොප්ලර් යනි, නුඹලා ලපටි පැලයන්ව සිට දැන් ලොකු ගස් දක්වා වැඩ සිටිති. මේ කාලයේදී කොතරම් දේවල් වෙනස් වී තිබේද? නුඹලා සිටෝමින් බලාපොරොත්තු බවේ සිහින දුටු ඒ පුජ්‍යලයා කී අනාවක සියල්ල ඉටු වී තිබේ. ඇයි නුඹලා මෙතරම් දුක්මුසු බව සුසුම්ලන්නේ? කුමක් නිසාද? හඬා වැළපෙන්නේ ළඟ ළඟම සීත කාලයේ එන බැවින් නුඹලාගේ අතුවල කොල්ල හැලී යන නිසාද? ජනතාවගේ දුක් ගැහැට විඳ දරා ගැනීමට බැරි නිසාද? ඔව්, සීත කාලයේ පැමිණේවි. තද සීත හිකුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුලි සුලං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි. සරත් සමයේ සුලම් පාරට අසුව හඬ නගන ගස් දෙක බලමින් මම බොහෝ වේලා සිටියෙමි. ගස් දෙකට වතුර ලැබෙන දියපාර මේ ළඟදී කවුදෝ පුළුල් කොට අලුත් වැඩියා කළ බවට සලකුණු තිබිනි. අලුතෙන් ගැසූ උදළු පාරවල සලකුණු එලෙසම තිබින. දියපාර පුරා ගලා යන වතුර තැනක රැඳුණු විට සුළඟ නිසා රැලි ගැසෙයි. රන් පැහැති කොළ වතුරට අසුව තාලයට නැතිීමට පටන් ගත්තාක් මෙන් සැලෙන්ද විය. කඳු කැටේ සිට බලන මට අපේ අලුත් පාසලේ බහල පෙනිනි. එහෙත් අපේ පැරණි පාසලේ හෝඩුවාවක්වත් සොයා ගැනීමට නොහැකි විය. කඳු කැටයෙන් පහළට විත් කරත්තේ නැගී මම ආපසු දුම්රිය වෙත් පොළ වෙත ගියෙමි. යුද්ධයේ ඇතිවිය අනතුරුව ජය ලබා ගතිමි. යුද්ධයේ විසින් ජනතාවට දෙනු ලැබූ දුක්බර දායාදයන් කොපමණද? ළමයින් පාසල් ගියේ පියවරුන්ගේ යුද මලු කිහිලි ගසා ගනිමිනි. සමහර යුද බටයෝ නැත ගොවිතැන්ට බටහ. යුද්ධයේදී දීපිදුවන්ගේ පහරයාවෝ කඳුලෙන් කිරි ඇස්වලින් යුතුව වැන්දපු බිරියන්සේ තමන්ට ලැබුණු ඉරණම හා සමග සමාධාන වූවාක් මෙන් වැඩහියේ දුනාහ. සමහරු සැමියන් පුතුන් හා නෑයන් දැන් තැන් එතැයි යන බලාපොරොත්තුවෙන් පසු වූහ. යුද්ධෙන් පසු හනික ගෙදර ආවේ හැම එකෙක්ම නොවේ. දූෂෙන්ට කුමක් වූයේ දැයි දැනගැනීමට නොලැබිනි. නගරයට නිතර ආ ගමේ උදවිය ඔහු ගැන ආරංචියයි නැති බවත් යුද්ධයේදී ඔහු මිය යන්නට ඇතැයි විශ්වාස කරන බවත් කීවෝය. ඔහු ගැන කිසිදු තොරතුරක් දැනගැනීමට නැති බව දැක්වෙන ලිපියක් ගමේ සෝවියට් සභාවට ලැබෙනවා. යුද පෙරමුණේදී මිය යන්නට ඇති. දවස් යනවනව එයා ගැන කිසිම ආරංචියක් නැත්තේ ඒ නිසා වෙන්ට ඕන. ඔව්හු කීහ. මගේ ගුරුතුමා නැවත කිසි දවසක ජීවතුන් අතරට එන්නේ නැහැයි සමහර අවස්ථාවලදී මම සිතුවෙමි. අපි සමුගද්දාට පසුව කිසිම දවසක නැවත හමු වුණේ නැතුවම ඔහු වෙන්නුනා. අතීතයේ මතක් වීම විසින් මා සිත තුළ ගොඩ ගැසුණු ශෝකය මා හිතුවාට වඩා විශාලය. මම 1946 දී විද්‍යා පරීක්ෂණ කටයුත්ත සඳහා ටොම්ස්ක් හි සරසවියට යමින් සිටියෙමි. සයිබීරියාව හරහා මා ගමන් කළ පළමුවැනි වාරයේ එයයි. සීත සමයේ පටන් ගැනීමට ඔන්න මෙන්න කියා තිබූ ඒ දවස්වල සයිබීරියාව අඳුරු සීත බවක් දැක්විය. සියවස් ගන්නන් පැරණි කැලෑ අඳුරු පටලයක් මෙන් විය. අතරින් පතර ගෙවල්වල කළු පැහැති වහලවලට උඩින් සුදු දුම්වලා දැක්ක හැකිය. කුඹුරුවල නැවුන් හිම වැටී තිබිණු. තද සීත නිසා පිහාටු වකුටු ගසාගත් කාක්කෝ කෑගසමින් පියඹා ගියාය. අහස නිතරම මූසර ගතිය පෙන්විය. එහෙත් මා සමග දුම්රිය මැදිරියේ ගමන් කළ අසල් වැසි මගියා යුද පෙරමුණේ සේවය කළ එකකි. ඔහු ලී කකුල පාවිච්චි කරමින් ඇවිද්දේය.
යුද්ධයේ ජීවිතය පිළිබිඹු කරමින් ඔහු කී විහිළු කතා හා උපහාසාත්මක වදන් නිසා මම සිනාසෙමින් ප්‍රීති වුනිමි. ඔහු කතා ගෙතීමේ මහා හපනකි. අපහාසයෙන් තොර ඒ උපහාසාත්මක කතාවල ඇත්ත ගැබ්බී තිබිනි. මා වඩාත් පුදුම වූයේ රසකතා කීමේ දස්ස ඔහු නොසිතන උල්පතක්සේ එක පිට එක කතා ඇද බෑ නිසාය. දුම්රිය මැදිරියේ හැම කෙනෙක්ම ඔහුට ඇලුම් කළහ. නොවෝසි බිර්ක් අසල තැනක අපේ දුම්රිය විනාඩියකට නවත්වන ලදි. දැනේලේ අසල සිටි මම ඔහු කී විහිළු කතාවක් නිසා සිනාසුනිමි. දුම්රිය ගමන් වේගය වැඩි කළේය. කුඩා දුම්රිය පොළක් පසුකර වේගයෙන් යන දුම්රිය අතුරුපාරකට හැරුණේය. ජනේලයේ අසල සිටි මම විසි වී ගියමි. නැවත මා ජනේලයේ අසලට ගිය විට ඔහු දුයිසෙන් එතන සිටියේය. දුම්රිය සංඥා කොඩියක් අතේ ඇතිව ඔහු මඩුව තුල සිටියේය. මට කුමක් වීදැයි මම නොදත්තෙමි. නැවතියල්ලා මම හඬ නගා කෑ ගැසුවෙමි. මැදිරියේ සිටියහු පිටතට ආහ. කුමක් කරන්දැයි නොදත් මම හදිසි අවස්ථාවලදී දුම්රිය නැවැත්වීම සඳහා කැරකියේ යුතු ඇනය දුටිමි. මුළු වැර යොදා ඒ ඇනය කැරකවිමි. වේගයෙන් දුවමින් තිබූ දුම්රිය හදිසියේම නැවතීම නිසා දුම්රිය පෙට්ටි එකිනෙක හැපී නැවත ඒවා වේගෙන් පස්සට විසිවින. ප්‍රාකවල තිබූ මගෙන්ගේ බඩු බාහිරාදිය බිම වැටින. පිඟං කෝප්ප වීදුරු ආදිය බිඳින. ළමයි හා සමහර කාන්තාවෝ මොරගෑහ. ඒ හඬ යටපත් කරමින් එකෙක් මීහෙ දුම්රියට යට වෙලා යයි බෙරිහන් දුන්නේය. මේ වන විට දුම්රිය මැදිරියේ පාපුවරුව අසලට වූ මම පහළ මොනවා තිබෙන්නේ දැයි නොදන බිමට පැන මා ඉදිරියේ කුමක් තිබේ දැයි නොදන වේගෙන් සංඥා දෙන්නා පිට දුයිසෙන් වෙත දිව ගියමි. දුම්රිය කොන්දොස්තරවරු නලා පිම්බාහ. දුම්රිය මැදිරි වලින් පිටතට පැනගත් සමහර මගේ වූ මා පාසි දුව ආහ. වැට දිගේ එක හුස්මට මම දිව්වෙමි. දුයිසෙන් මා හමුවීමට පෙරට දුව ආවේය. ඔහුගේ ගෙල බදාගත් මම දුයිසෙන් ගුරුතුමායයි කෑ ගැහුවෙමි. කිසිවක් නොතීරණ බැල්මකින් යුතුව සංඥා දෙන්නා මා දෙස බැලීය. ඔහු දුයිසෙන්ම තමා. ඔහුගේ ඇස් ඔහුගේ මුහුණ වෙනසකට ඇත්තේ ඔහුගේ රැවුලත් වයස්ගත වීමත් විතරයි. නංගියේ ඔබට මොකද වෙලා තියෙන්නේ? ඔහු කසක් බසින් ඇසීය. වැරදීමක් වෙලා පටලවාගෙන වගේ. මගේ නම ජගන් ගාසින් බෙව්නේ. බෙව්නේව් බෙයිනෙව්. වේදනාව හා සංවේගය හා ලැජ්ජාව බය නිසා උපන් හැඟීම් පිටකිරීමට හඬ නගා කය ගැසීමට ඌමනාවක් තිබුණද අත්ලෙන් කටවසා ගත්තේ කෙසේදැයි මම නොදනිමි. මා කළේ කුමක්ද? දෑති මූණ වසාගෙන හිස පාත් කරගත්තෙමි. පොළොව විවෘත වී මා ගිල නොගත්තේ ඇයි? සංඥා දෙන්නාගෙන් සමාව ඉල්ලුව යුතුව තිබිණි. මගෙන්ගෙන්ද සමාව ඇදීම මගේ යුතුකමය. එහෙත් මම කළු කලක්සේ ගොළු වීමි. මා වට කරගෙන සිටි මගින්ද නිස්සද්ද වූයේ කුමක් නිසාදැයි මම නොදනිමි. දැන් දැන් මට බැනවදී කෑකෝ ගසනු ඇසැයි මම බලාපොරොත්තු වීමි. එහෙත් හැම දෙනාම ගොළුවන්සේ නිහඬ වූහ. නිසලතාවයේ බිඳිමින් කවුදෝ ගැහණියක් මෙසේ කීවාය. අනේ පව්, අවාසනාවන්ත ගෑණියක්. පුරුෂයා නැත්නම් සහෝදරයා කියලා රැවටුණා. පිරිස කෙළඹින. හ්! මදයි රැවටුණා. එකෙක් ගොරෝසු හඬින් කීය. යුද්ධේ නිසා වෙච්ච දේවල් මේකට විතරක් සීමා වෙලා නැහැ. දැයි අර ස්ත්‍රිය පිළිතුරු දුන්නාය. සංඥා දෙන්නා මගේ අතින් අල්ලා ගනිමින් මෙසේ පැවසීය. යමු. මම ඔයාව දුම්රිය පෙට්ටිය ළඟට ගිහින් ඇරලන්න. ළඟ සිටි නිලධාරී අනිත් අත අල්ලා ගත්තේය. යමු සහෝදරි. අපට ඕව තේරුම් ගන්නට පුළුවනි. මගේ හූ පිසිර යන්නට වූහ. ඔවුන් මා දුම්රිය මැදිරිය වෙතට ගෙන ගියේ අවමගුල් පෙරහැරකට සහභාගී වන්නාක් මෙනි. අපි හෙමින් ඉදිරියට ගියමු. පිටිපසින් අනිත් අය ගමන් කළෝය. අපට හමුවන මගේ හු කිසිවක් නොදොඩා පිරිසට එක් වෙති. කවුදෝ කාන්තාවක් මගේ දෙවුර සලුවකින් වැසුවාය. දුම්රිය මැදිරියේ මා සමග ගමන් කරන අසල්වැසි මගියා සියලී කකුල බරකොට ඉදිරියට විත් මා දෙස ඕනෑකමින් බැලුවේය. නිතරම සිනාසෙන උපහාස කතාකාරයා ඒ දයාබර වීර පුරුෂයා මා සමග ගමන් ගනිමින්
හිස පහතට නමාගෙන හැඬුවේ යැයි මම සිතමි. මමත් හැඬුවෙමි. දුම්රිය පොළ අසල වැට ඔස්සේ හෙමින් පාතබන මට උරුවන් බාමින් හඬනගන සුළම් පාරක් දැනේ. ඒ සුළම් පාර විදුලි කම්බි හා කණු දිගේ දුවවිත් අවමගුල් බෙර වාදනයක දුක්මුසු හඬක් මා දෙකන්හි බහාලීය. නෑ, මට ඔහු කිසි දවසක බලන්ට ලැබෙන්නේ නැහැ. දුම්රිය පෙට්ටිය අසලදී ප්‍රධානියා අප නවත්වමින් බැන වැදුනේය. දබර ගිල්ල දිගු කරමින් තර්ජනය කළ හෙතම නඩු පවරන බවද දඩගසන බවද කියමින් ගුගුලේය. ඒ කිසිවකට පිළිතුරු නොදුන් මම කිසිදු උවමනාවක් නොදක්වෙමි. ඔහු චෝදනා මාලාවක් ලියා මට අස්සම් කරන ලෙස පැන්සලක් දුන්නේය. එහෙත් පැන්සල එසබීමට තරම් ශක්තියක් මා තුළ නොතිබිනි. එපිට මගේ අසල්වැසි මගියා ලී කකුලට බරවෙමින් නිලධාරියා අත තිබූ චෝදනා සහිත ලියවිල්ල උදුරාගෙන මහ හඬින් කෑගැසීය. ඒ මනුස්සයාට නිවහිල්ලේ ඉන්න දෙනවා. දුම්රිය නවත්වන ඇනේ කරකුවේ මමයි. මම ඒවට පිළිතුරු දෙනවා. මම අසං කරන්නම්. පමා ඌ දුම්රිය රුසියානු සයිබීරියාව හරහා වේගෙන් දිව්වේය. මගේ අසල්වැසි මගියාගේ ගිටාරය එදා රෑ දුක්බර ගීතයක් ගායනා කළේය. ගිටාරයෙන් පිට වූ දුක්මුසු යුද්ධ ගීතයන්ගේ රාවය යුද්ධය නිසා වැඳ බිරියම් බවට පත් වූ ගැහැණුන්ගේ වැළපීම හා යුද්ධයේ බියජනක අවතාරය මා සිත බෙලා ගති. අවුරුදු ගෙබිනි. අතීතයේ අමතකව යන්නට විය. ලොකු සහ කුඩා දේවල නිරත වීම නිසා දෝ කාලය ගෙවින. මා විවාහ වූයේ පසු කලකදීයේ. මගේ සැමියා විනීත පුජ්‍යලයකි. අපට දූ දරුවෝද සිටිති. අප ජීවත් වන්නේ හොඳ මිත්‍රයන් මිනි. දැන් මම දර්ශන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක්මි. බොහෝ විට නගරගම් වලට සහ විදේශික රටවලට ද යාමට සිදුවේ. එහෙත් අයිලයට නොගියෙමි. එසේ නොයාමට හේතුන් එමට තිබුණද ඒවා සියල්ල සාධාරණයයි කීමට මම ඉදිරිපත් නොවෙමි. මගේ ගම්වැසියන් සමග සබතකන් තබා නොගැනීම සමාව දිය නොහැකි වරදකි. එහෙත් මගේ ඉරණම හැඩගැසුණු හැටි ඒ මගේ යටගියාව මට අමතක වී නැත. එය අමතක කළ නොහැකිය. තරමක් දුර මගේ යටගියාවෙන් මා ඈත් වූවා පමණකි. කඳුවල මෙවැනි උල්පත් පැන නගී. ඒ වටා අඩිපාරවල් නැතිවේ. මිනිස්සු අඩිපාරවල් ඔස්සේ ගොස් උල්පත් වලින් ජලය ලබා ගනිති. එහෙත් පුළුල් මාර්ග ඇති වූ පසු අර අඩිපාරවල් අමතක කර දමති. උල්පත් වටා කෙමෙන් කටුවැල් වැවිති මුළු ගැනේ. අවට සිට බලන්නෙකුට ඒ උල්පත් නොපෙනේ. රස්නේ ඇති දවසක කෙනෙක් සිය පිපාසය නිවා ගැනීම පිණිස මහමගින් ඉවත් වී අර උල්පත සොයා ඇති. මුළු කෙන්වී තිබෙන උල්පත සොයා එමින් ඒ වටා ඇති වල් පැලැටි සහ කටුවැල් උදුරා දමති. කිසි කෙනෙකු විසින් හෝ අපිරිසුදු නොකරන ලද ඒ උල්පතේ ප්‍රනීත සිසිල් ජලය නිසලව ගලා බසිමින් නිල්වන් කැඩපතක්සේ විනිවිද පෙනේ. එවිට උල්පත තුළින් තමාද හිරු සහ අහසද කඳු වැටිද පෙනෙන්නාසේය. එවැනි සුන්දර තැන්ගෙන අන් අයට නොදන්වා සිටීම පාපයක් ලෙස ගණන් ගන්නා අර මිනිසා සිය සගයන්ටද ඒ බව දැන්වීමට ඉටා ගන්නා නමුදු පසුව එය අමතක කර දමයි. එදිනෙදා ජීවිතයේද මෙලෙසම සිදුවේ. එහෙත් ඒ ජීවිතයයි. මම මෙවර අයිලයට ගිය පසු එවැනි දිය උල්පත් ගැන මතක් කළෙමි. හිටි හැටියේම මා කුරුකුරු වූෙන් එදා පිට වුණේ මන්දැයි ඔබ මගෙන් අසනු ඇත. මා දැන් කී කතාව එදා රැස්ව සිටි මිනිසුන් ඉදිරියේ නොකීවේ ඇයි? මසිතෙහි කතරන් ලැජ්ජාවක් හටගත්තේ දෙයත් සිහි විකල් වී ගියාක් මෙන් දැනිනි. ලැජ්ජාව උහුලා ගන්නට බැරි වූ නිසා මම හදිසියෙන්ම ගමෙන් පිට වුණෙමි. දුසෙන් හමු වී ඔහු දෙස කෙලින් බැලීමට ආත්ම ශක්තියක් මා තුළ නැති බව වැටහිනි. සංසුන්ව සියල්ල දෙස නැවත කල්පනා කර බලා සිත එක්තැන් කරගෙන මා විසින් කිව යුතු දේ ගම්මුන්ට සහ මිතුරන්ට කීම සඳහා පිළියෙල විය යුතුයැයි හැඟින. මා වැරදිකාරියක් බව හැඟී ගියේ මට පෙන්වූ ගරු සත්කාර ලැබිය යුත්තේ මා හට නොවන බව හේතු ගිය නිසාය. එදා ඒ අලුප්පාසද විවෘත කරනදා මුල්පිටුව දිය යුතුව තිබුණේ මට නොවේ. ඒ ගරු සැලකිල්ල පිදිය යුතුව තිබුණේ අපේ පළමුවෙනි ගුරුවරයා සහ අයිලේ පළමුවෙනි කොමනිස්ට්වාදියා වන දුයිසෙන්ටය. එහෙත් ඌයේ අනිකකි. අපි උත්සව මේස වටා රැස්ව කාබී ප්‍රීති වුනමි. එහෙත් ඒ රත්තරම් මිනිසා ලියුම් බෙදීම සඳහා සිය
කාරිය ඉටුකිරීම සඳහා ගියේය. පාසල් විවෘත කිරීමේ උත්සවයට ආදි සිසුන්ගේ සුභපැතුම් ගෙන ඒම සඳහා යුසුලු විය. මෙවැනි සිද්ධීන් වන පළමුවෙනි වතාව මේ නොවේ. කීප වරක්ම මෙවැනි දෑ මගේ ඇසට හසුව තිබේ. ඒ නිසා එවැනි ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරමි. ලෙනින් ගරු සැලකිලි දැක් වූ ආකාරයට චාම් මිනිසාට දිය යුතු නියම ගරුත්වය දීමට තිබෙන හැකියාව අප කෙරෙන් ඈත් වූයේ කවදාද? මෙවැනි අඩුපාඩුකම් ගැන අප ආත්ම වංචාවෙන් තොරව කීමට ඉදිරිපත් වීමද ලොකු ජයකි. එවැනි දේවලදී අප ලෙනින්ට තවත් චිට්ටු වීම ඉතා හොඳ දෙයකි. සිය කාලය තුළදී දූසෙන් මොන විදිහේ ගුරුවරයෙකුව සිටියේද යන්නගෙන තරුණ පරපුර නොදනිති. පෙරන්නන්ගෙන් බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැත. දූෂන්ගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් යුද්ධයේදී මිය ගියහ. ඔවුහු නියම සෝවියට් වීර සෙබළුම් මෙන් සටන් කළෝය. අපේ පළමුවැනි ගුරුවරයා දූෂන් ගැන තරුණ පරම්පරාවට කියා දීම මගේ යුතුකමය. මගේ තත්ත්වයට වැටෙන වෙන කෙනෙක් වුවද එසේ කළ යුතුය යනු මගේ හැඟීමයි. මම අයිලයට නොගියමි. දුයිසෙන් පිළිබඳ තොරතුරු මට නොලැබිනි. කාලයේ කිවි යත්ම දුයිසෙන් කෞතික වස්තුවක් බවට පත්ව මගේ හදවතෙහි නිසල තැනක තැන්පත් විය. මගේ ගුරුතුමා හමුවීමට නැවත වරක් මම ගමට විත් ඔහු ඉදිරියේ සමාව ඉල්ලා ගනිමි. මොස්කව් සිට අයිලයට ගොස් සාධන ලද අලුත් පාසල හා නේවාසිකාගාරයේ දුයිසෙන්ගේ පාසල ලෙස නම් කළ යුතුයයි යෝජනා කරමි. ඔව්, එම පාසලට ඒ චාම් සමූහ ගොවියාගේ ලියුම් බෙදන්නාගේ නම යෙදිය යුතුය. මගේ ගම්වැසියන් මේ යෝජනාව පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි. මේ ගැන ඔබේ පිහිට පතමි. දැන් මොස්කව් වේලාව රෑ දෙකය. මා නවාතැන්ගෙන සිටින මොස්කව් හෝටලේ සඳුළු තලයේ හිඳ නිවී යන පහන් දෙස බලමින් මා සිතන්නේ අයිලයට ගොස් ගුරුතුමා හමුව ඔහුගේ සුදු පැහැති යටිරවුල සිටින හැටිය. මම ජනේලය හැරියෙමි. සිසිල් සුලං කාමරයට වදී හිමිදිරි පාන්දර ආලෝකයේ ආධාරයෙන් මගේ දර්ශන දෙස බලමි. අඳින ලද දර්ශන බොහෝය. හිමිදිරි පාන්දර අරුණෝදය නිසා පිබිද ඇවිදෙන මම කල්පනා කරමි. එසේ කල්පනා කරන හැම විටකදීම මට හැඟී යන්නේ මගේ දර්ශන තවමත් සිතුවිලි දාමයකට පමණක් සීමා වී තිබෙන බවය. එසේ උනද ඇඳ අවසාන නොකළ ඒ පින්තූර ගැන ඔබ සමග කතා කිරීමට මා කැමතිය. ඔබේ උපදෙස් මට බෙහෙවින්ම වටී. මා අඳින චිත්‍රය පළමුවෙනි ගුරුවරයාට, අපේ අයිලේ පළමුවෙනි කොමියුනිස්ට්වාදියාට දුයිසෙන්ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි. සටන් වලින් පිරි ඒ අසීරු ජීවිතයත්, විවිධ ඉරණම් වලට කැප වූ මිනිස් හැඟීම් සහ බලාපොරොත්තුත් තෙලිතුඩින් හා සායම් වලින් පිළිබිඹු කළ හැකිදැයි මම නොදනිමි. සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද? මා ආසා කරන්නේ මගේ අදහස් ඔබට කියාපාමට පමණක් නොවේ. ඔබ මා සමග එක් වී නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවෙකු විය යුතුය. මට ඒ දර්ශනය නොඇඳ සිටිය නොහැකිය. එහෙත් ඒ ගැන සිතන විට පවා කතරම් අදහස් හා සිතුවිලි මා වෙත ගලා ඉතිද? මට ඒ කොහෙත්ම අඳින්නට බැරියයි සමහර විටක හැඟේ. එවිට මම මෙසේ සිතමි. ඉරණම මා සිත්තරකු කළේ ඇයි? එය දුකින් බර ජීවිතයකි. එහෙත් සමහර විට මට හැඟෙන්නේ මා මහා බල සම්පන්නයෙකු ලෙසය. කඳු පෙරලා දැමීමට වුවද එවිට මා සූදානම්ය. එවිට මම මෙසේ සිතමි. බලපං, ඉගෙන ගනි, තෝරගනි, දුයිසෙන්, අල්තිනායි සහ පොප්ලර් ගස් දෙකේ දර්ශනය ඇඳපං. ඉතිහාසයේ නොදන්නා වූද කුඩා කාලයේ විශාල ප්‍රීතියක් හා සතුටක් ගෙන දුන් ඒ පොප්ලර් ගස් දෙක චිත්‍රයට නගපං. පාවහන් නැති අව්වට දැවී ගිය කොල්ලෙකුගේ රූපයක් ඇඳපං. ඔහු පොප්ලර් ගසක මුදුන්ට නැගී එහි අත්තක් උඩ ඉඳගෙන පුදුමයට පත්ව ඈත බලා ඉන්නා සැටි චිත්‍රයට නැගිය යුතුය. එසේ අඳින චිත්‍රයක් පළමුවැනි ගුරුවරයා ලෙස නංකරපං. සමහර විට දුයිසන් ගඟහරා කුඩා ළමයින් පාසලට ගෙන යනවා දර්ශනයට ඇතුළු කළ යුතුය. ඔවුන් අසලින් අසුන් පිට නැගී යන තරබාරු මෝඩ මිනිසුන් රතුපාට සිවල් හමින් කළ හිස්වසුම් පැළඳ සිටින සැටිද පෙන්වපං. එහෙමත් නැතිනම් ගුරුවරයා අල්තිනායි නගරයට යන දවසේ සමුගන්නා හැටි චිත්‍රගත කරපං. මතකද ඔහු අන්තිම වරට කෑ ගැසූ හැටි? අල්තිනායි, අද වනතුරුත් අමතක නොකරන සෑම මිනිහෙකුගේම හදවත
පනගැන්විය හැකි දුයිසන්ගේ හඬ චිත්‍රයට නගපං. මා තනියම කතා කරන සැටිය ඒ. මටම නිතරම මා නොයෙක් දේ කියාගත්තද ඒ සියල්ල ක්‍රියාවට යෙදිය නොහැකිය. මා අඳින චිත්‍රය මොන විදියේ එකක් දැයි කීමට මා අපොහොසත්ය. එහෙත් මම ස්ථිරවම එක් දෙයක් දනිමි. මම සොයන්නෙමි. ශ්‍රේෂ්ඨ සෝවියට් ලේඛක චිංගිස් අයිත්මාතවගේ ගුරු ගීතය මෙතනින් සමාප්තයි. කථනය අජිත් දසනායක, සංස්කරණය උදය ආර් තෙන්නකෝ. සමාජවාදය සඳහා පාරජාතික සහයෝගීතාවය.